හොඳයි පවතන සාදුකාරයක් දෙන්න සමන්තා චකවාලයේසු අත්්‍රාගචන්තුදේවතා සද්ධම්මං මුනිරාජස්ස सुनन्तु सागमोखदं दम्मसवनकालो अयन् वदन्ता अय भदन्ता दह्मसवनकालो अयन् वदन्ता नमो तस्य भगवतो अर्हतो सम्मा सम्बुद्धस्य नमो तस्य भगवतो अर्हतो सम्म सम्बुदस् नमो तस्य भगवतो अर्हतो सम सम्बुद्धस् පින්වතුනී අදදිනේත් සූදානම් වෙනවා සංසාට දුකින් අතමිදීම පිණිස උදව්වෙන උපකාරවෙන උතුම්මූ පටිච්ච සමූපාද ධර්මතාවය පිරිබඩ ධර්මකරුණුකාරණ කිහිපයක් සාකච්ඡා කරන්නට. පින්වතුනී අපි මේ ජීවත්වෙන ජීවිතය දිහා ඔබ දැස්යොමු කරලා බැලුවල් මේ ජීවත් වෙනවා කියන දෙහි පරමාර්ථය කුමක්ද. පුංචි දරුවෙක් විදිහට මේ ලෝකේට බිහිියූ ඔබ දැන් වැඩිහිටියෙක් බවට පත්වෙලා මෙතන ඉන්නවා වයසතිය හතලිය පනා හැට හැත්තෑ වගේ වයිසවල වයස්ස ගත කරනයි. ඔබ ලද අත්දැකීම් තුළින්. ඔබ ගත කළ ජීවිතය තුළින්, මේ ධර්මතාවේ දකින්නටයි බුදුපාණන් වහන්සේ මඟ පෙන්නුුව. උන්වහන්සේ පෙන්වා වදාල්ලා වූයේ උතුම් දහම පටිච්ච සංඋපාද දේශනාවක්. එහෙම නම් පිින්වතුනි සංසාරතුකින් අතමිදීමට පාර මාර්ගයේ හොයන මේ පින්වතුන් පර්ර්ේෂණයක් තුළින් මේ කරන්න වූ මඟ පෙන්වීම යටතේ තමන් තුළම යම්කිසිවූ පර්ේෂණයක් සිද්ධ කරලා විසිම්ම අත්දැකගත යුතු උතුම් ධර්මතාවේ තමයි පටිච්ච සංඋපාද ධර්මතාවේ පින්වතුනි අද සූදානම් වෙනවා සංයුත්ත නිකායේ නිධාන වගගයේ නිධාන සංයුක්තයේ තියෙන විභංග සුත්තං කියෙන සූත්‍රදේශනාව මේ පින්වතුන් සමග දහම් සාකච්ඡාවක් විදිහට සාකච්ඡා කරන්න පතුනි ධර්මය ශ්‍රවණය කරනවා කියලා කියන්නේ. බුදුපාණන් වහන්සේ දේශනා කළ වදාල්ලා වූ මේ උතුම් පටිච්ච සංඋපාල ධර්මතාවය. එමනැත්තම් පටිච්ච සං උපාද මූල ධර්මය මේ පිංවතුන් තමන්ගේ ජීවිතයට ගලපමින් තමන් දරණ ස්වභභාවයට ගලපමින් මොකක්ද මේ කියන්නේ කියන එක දකිින්ටෝ. ඒත් සඳහා ඔබට කළියුතුයම් දෙයක් තියනවා. ඔබ මෙතනි මෙතන හිඳගෙන මේ ධර්මය ඔබේ කණට ඇහෙනවා ඒ ඇහෙනදේ මේ කනින් අහලා මේ කනින් පිට කරලා හරිියන්න නෑ. මේ දහමෝ ඔබට ශ්‍රවණයාවෙන්ට ඕනි. ශ්‍රවණය වෙනවා කියලා කියන්න පිින්වතුනි ඇහෙනවා කියන එක නෙමෙ. මෙත් දේ තමන් තුළින් තමන්ගේ ලේ ම සට නහරවලට පත්්‍යයන් වෙලා තමන්තුලින් මේ දහම, දැන්න දැකගතයුතු තත්ත්යකට ඉන්න ඕනි. ඒ සඳහා ඔබේ ඔබ හොඳයින් අවධානය යොමු කරන්න මේ කියන්නේ මකක්ද කියනෙක්කට. හොඳයි අවධානය යොමු කරමින් කියන හැම කරුණක්ම තමන්ගෙ තුළ විශ්ලේෂණය කරමින් මේ කියන හැම වච්චනයක් කෙරෙහිම අවධානය යොමු කරමින් ධර්මේශවනය කරම් කාලගුණේ යහපත්ව තියෙන මේ වෙලාවෙේ ඔබට නිතා වැටන්න පුළුවන් සංසාරයක් පුරාවට මාපිකරේ වැඩිපුරුම නිදාගන්න එක. ඉතින් ඔබ දුර බැහැර ප්‍රදේශයක් ගෙවාගෙන මේ වෙලාවේ මෙතනට ඇවිල්ල මේ වැය කරන පැය දෙකතුන. බොහෝම අවදියෙන් ඉන්න ඔබ ඔබට වග බලාගන්න ඒ ඔබ ඔබට කරන ලොකුම සාධාරණයක්. ඒ සඳහා ඔබ මතකතයාගන්න ඔබ නිදා වැටින්න පුළුවන් මොකද කම්මාවරන අනන්තයි සංසාරයේ ඔබ මේ ගමන් කරගෙන ආපු ගමන් මගේ ඔබ හිරවෙන්න තියන මේ මගේ ඇහිරෙන්න්න තියෙන බාධක එමටත්. එනිසා ඔබ කොයි මොහොතේ හෝ නිදා වැටෙන්න්න පුළුවන්. එකසිට අනුළමයක් දෙනාට වෙන දෙයක්. එනිසා ඔබ ඔබ ගැන වගකීම බලාගන්න. ඔබ ඔබ ගැන අවධානයෙන් සිටිමින් මේ ධර්මයට හොඳීන් කනයුමා ශ්‍රවණය කරන්න කියලා කාරුනිකව ඉල්ලා සිටිමින් දේශනාවාරම්භ කරනවා. පිින්වතුනී මේ සත්වඒෙක්, ගිනිගන්නා ජීවිතයක් උරුමකරගෙන ඇවිත් තියෙන බව තමන්තුලින් දැකගත් පුද්ගලයක් තමයි එ ගින්න නිවාගන්න පාරක්මාර්ගයක් හොයන්. ඔබේ ජීවිතයට හැමත් තිස්සේම තියෙන සැනසිල්ල විතරක්ම නම්. සුවයක් විතරක්ම නම්, නිවීම විතරක්ම නම්. ඔබට වෙන පාඩක් හෝනි නෑ ඔබ සුවෙන් සතුටින් ජීවත්වෙනු. හැබැයි ඔබ ගත කළ මේෙක් වකවානුවට, දැස්යුමල ඔබේ අවධාන යොමු කරලා බලන්න කොයි තරන්නම්මූ ක්‍රියාකාරකම් විශාල ප්‍රමාණයක් සිදුකරමින් මේ ගමන් කරගෙනාපු මේ ජීවිතය තුළ ඔබ තුළ ඔබට රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් තැවිල්ලක් දාහයක් බරක් බයක් බැම්මක් ගිනි ගැනීමක් ඇතිවෙච්ච නිසා යිතිංවතුනි ඔබන්නේ ගින්න නිවාගන්න පාරක්හොයන්නේ. අන්නේ නිමිත්ත ඔබ තුළ පහලවෙන්ට ඕනි. ඒට අපි කියනවා සතර පෙරනිමිති පහලවෙනවා කියන දැන් සිදුහත් කුමාරයා මහල්ෙක් ලෙඩෙක් මලමිනිියක් පැවැදිරුවක් දැක්කා කියන එක බෞතිකව වූ දෙයක් හැබැයි ඔබ තුළත් මහල්ෙක් ලෙඩෙක් මළමිනියක් කියන මේ ධර්මතාවේ ඔබ දකිනවා ඒකට ඇත්තටම මේ බෞතිකව කියන ලෙඩෙක් බෞතිකවතියන මලමිනිියක් කියන එකක් දකින්ටෝනිනෑ ඔබේ ජීවිතේ ඔබ පික්්චන රත්වෙන කම්පාාවෙන සුළු දේවල් දිගින් දිගටම දිගින් දිගටම වෙනකොට. ඔබට මොකද්ද මේ ජීවත්වෙනවා කියලා කියන්න. මොකක්ද මේ ජීවිතේ කියන එක තමන්ගෙ තුළින් ඔන්න තේරෙන්න්න දකින්න ගන්නකොට අන්න ඔබ තුළ සතර පෙරනිමිති පහල වෙනවා. අන්නේ සතර පෙරනිිමිති පහල වූ කෙනෙක් තමයි, තමන්ගේ තුළ මේේ ඇතිවෙන ගින්න දාහය තැවිල්ල රත්තිල්ල පිච්චිල්ල බයබර බැම්ම නිවාගන්න පාරක්හොයන්. මම විශ්වාස කරනවා. මෙතනට ඇවිත්තින්න මේ සියලූම පිින්වතුන් තමන්ගේ හිතේ තියෙනවා මොකක්දෝමේ අපි රැකියාව කරනවා ඉගෙනගන්නවා. දරුමල්ලං හදනවා ගෙවල්දොරවල් හදනවා යනවාහනගන්නවා ව මොනවා කරත් මොකක්දෝ හඩුවක්තියෙනවා. අපි හොයන හිතේ සැනසිල්ලේ සුවයේ අඩුවක් දැනෙනවා. අන්න එහෙම දැනිච්ච කෙනෙක් තමයි පින්ංවතුනි මේ පාර මාර්ගය සොයාගෙන එන්නේ. ඉතිං සතර පෙරනිමිති පහලවෙච්ච නැති අය ඕන තරං ඉන්නවද සමාශයේ. ඒ අයට එන්න මේ ධර්මය අහන්න කිවට තමන්ට උමනාවක් නැත්තම් මේ පර්ේෂණයේයදන්න තමන්ගේ ලේමා සට නහරවලින් තමන්ටම උමනාවක් ඇතිවඩෝනි මේ මෙන්න මේ තියෙන ගින්නට මේ මන් නිවීමක් හොයාගන්නට ඕනිකල්. අන්නේ උගමනාව ඇතිවෙච්ච කෙනෙකුටයි මේ දහම ශ්‍රවණය වෙන්නේ. බුදුපාණන් වහන්සේගේ කාලයේ අනන්තවත් බමුණු ඇවිල්ල ධර්මේශ්‍රවනය කර. ධර්ම ඇහුවා හැබැයි ශ්‍රවණය වඋන්නේේන. පට අචාරා කිසාගෝතමී, රජ්ජුමාලා අංගුලිමාල මේ වගේ කිහිප් විවිසක් හිටියා, මංගිජීවිතයේ ත්තිල්ලක් පිචිල්ලක් මත්තිල්ලක් තවිල්ලක් දාහයක් උරුමවෙලා සතර පෙරනිමිති පහළ වුණුවයි. අනේ අයටයි පිංවතුනි මේ දහම ශ්‍රවණය වුණ. එහෙනම් මම විශවාස කරනවා ඔබට සතර පෙරනිමිති පහළවෙලා මෙන මේ පර්ේෂනාගාර ගාරය සැකසිලාය තියෙන්න්නේ කියලා. මොකද මේ දහම මේ කියනදේ තමන්තුළ පර්ර්ේෂණයට ලක් කළ යුතු. එතකොට, ඔබට පර්ර්ේෂණයක් කරන්න සුදුසු වටපිටාවක් හැදිලතියෙන්නෝ. ඒ කියන්නේ ඉස්සල්ල ඔබට එක්ක ප්‍රශ්නය නන්තියෙන්නේ දැම් ප්‍රශ්න දාහ. ගිනිගැනී දාහ ආවවා අපහාස ඒ වගේ දේවල් ගොඩා ඔබට විඳින්න ආහන්න සිද්ධ වෙලා තියෙන කොට අන්න ඒ පරිසරය තුළ ඔබට එනවා මොක්කදද මේජීවත්වෙනවා කියන්න. මේකටද මේජී වත්වෙනවා කියන්න. එනම් අන්නේ නිමිත්ත පහළ වුණහම තමයි දහම ශ්‍රවණයවෙයි. එහෙම නම් පිින්වතුනි කල්පනා කරන්න ඔබ හොයාන්නේ පාරක් නිවාගන්න නිවාගන්න හදන්නේ ගින්නා. එහෙනම් මෙන මේ ගින්න කියලා කියන්නේ මොකක්ද. ඔබ තුළ ජනිත වෙන ඔබ තුළ ඉපදන ඔබේ සිතේ බිහිවෙන මේ ගින්න කියලා කියන්නේ මොකක්ද. එ ගිනි ගන්නා ස්වභහාවේ ඔබටත් දකින්න පුළුවන් කමතියෙන්ට. එහමනම් මේ ගින්නක් කියන එක දවසේ අපි උදේනං හවස් වෙනකං කරන ක්‍රියාකාරකම් දාහක් දෙදාහක් තුන්දාහක් ගත්තුන් ඔය හැම වැඩකමඔය ගන්න මතු වෙන්නේ නෑ. උදේදං හවස් වෙනකක් අනන්තවත් රූප බලනවැස්ථේකට. අනන්තවත් ශබ්ධහනව කන්ந்தෙකට අනන්තවත් ගලසුළදරනවා නහායට අනන්තවත් වැඩ කරනව නිදාගන්නාතෙක් දවසේ පෑඩිසි හත්තර පූඩා මේ කරන වැඩවල එකක් දෙකක් තුනක් නේද පින්වතුනි ඔබට දැනෙන්නේ රත්වෙලා පිච්චිලාම් මත්වෙලා ගිනිගන්න ස්වභාවයක්. අන්නේ ගින්න ජනිත වෙන තැන තමයි ඔබ සංසාරගමනට හේතුව සකස් කරන්න. හොඳන් තේරුම්ගන්න මෙ සංසාර ගමනට ඔබ හේතුව උත්පාදනය කරන්නේ හේතුව සකස් කරන්නේ. උන්න ඔය දවසේ යම් මුොහොතක ඔබ ඔබ තුළ ගිනි ගැනීමක් ජනත වෙනවාද අන්නේ වෙලාවට තමයි ඔබ මේ සංගතියක් උපපාදනය කරගන්න. අපි එකතු කරගන්න රැස්කරගන්න ගතිපොදයක් තියෙනවා අපේ කර්මජකාය තුළ. මේ ගතිපොදිය හොඳට විමසලා බැලුවොත් ඔබට පේනවා මේ ගතිපොදයේ තියෙනවා නානාවිද වූ ගති. අපි පහසුවට ගති තුනයි කියනවා රාග ගති දේශගති මෝහ ගති කියලා ඒ තමයි ප්‍රධාන කුල්ලකතුන රාගගති කියන කුලකේ ඇතුළේ තියනවා ඊරෂියාවුවකකම ආදර ආසාාවැන එකඒ කාකාරු එකනෙකට වෙනස්සු නානාවිත ගති පොදිය දේශය කියන කුලකේ ඇතුළ තියනවා දේශගතියට අදා නානාවිද වූ ගති පොද. මෝහය කියන එක ඔය දෙකටම පොදයි මෙ දෙකටම පොදූකුලගයක් තමයි මෝහය කියලා කියා. එහෙනම් මෙන්න මේ ගතිපොදයේ තියෙන ගති ඉපදින ස්වභාවයයි ඔබ මුලම්ම දැක ගන්ටෝල්. ඔබ තුළ කොහොමද සංසාරය ගමනකට හේතුවෙන ඔබ තුළ රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් දාහයක් ජනිත කරමින් උත්පාධනය වන්නා වූ මේ ගතිය, ඉප දෙන්නේ කොහොමද කියන එක දැකගන්නයි මේ ධර්මය වැදගත්තේ එතකොට මේ ධර්මය හොඳට තේරු මරගත්තහම තමයි ඔබට තේරෙන්නේ මේ ගතියක් කොහොමද තමග තුළ ඉප දෙන්න කියලා මේ අපි තුළ තැම්පත්වෙලා තිෙන මේ ගති ඉපදන ක්‍රියාවලිය තමයි බුදුපියාණන් වහන්සේ පටි ච්චසං උපාර ධර්මතාවේ තහැදිරිකරි එමනම් පින්වතුනී මෙන සූත්‍රදේශනාව ය පින්වතුන්ට පැහැදිලි වෙනවා සංයුක්ත නිකායේ නිධාන වගගයේ නිධාන සංයුක්තයේ තියෙනවා විබංග සුත්තාන් කියලා. අහම්බෙන් මේ සූත්‍රදේශනාව මට ලැබුණක් කියවන්නට මම හිතුනා මේ සූත්‍රය බොහෝම වැදගත් මකද පටිච්ච සමුපපාද ධර්මතාවය ඉතා ගැඹුරින් වැඩි විස්තර විග්‍රහයක් සහිතව මේ සූත්‍රයේ, ස්තර ග්‍රහ කරලා තියනම්. දැන් පින්වතුනි මේ තියෙන වචන එක පාට්ට පින්වතුනිි හි දෙෙන්න්න පුළුවන් ආ පෝ සූත්‍රයක් නේ. මාගදී වචන ගොඩයි. මට නං ඕව තේරෙන්න පොඩක් ඉතින් ඔන්නොහේ අහනවට අහනවා කියල එකක්. ඔබේ හිත්තට මේ වශන ටික දකින්නකොටම ඔය පලිවිඩේනම්. පිංවතුනි මේ කිසිවෙ දේක වචනෝබ දැනගන්න කිසිම අශ්‍යතාවයක් නෑ. වචන පාඩං කරන්න වචන ලියාගන්න වචන දැනගන්න සූත්‍ර දැනගන්න කිසිම අවශ්‍යතාවයක් නෑ. මේ සූත්‍රයේ වචන මොනවාහරි ම විස්තර කරන්නේ මෙහි තියන ධර්මතාවය. ඔබ උත්සහ කරන්න ඕනි සූත්‍රේතින වචනවල තේරුම ලියාගන්න නෙමෙයි මේ කියනද ග්‍රහණය කරගන්න ඕනි මෙහි කියන්නාවූ මූල ධර්මය මොක්ද. මේ සූත්‍රයෙන් කියනවා යම් තමන්තුලයම් දැක්මක් ඇතිකර ගැනීමට මඟ පෙන්වීමක් දෙනු. එහනම් සූත්‍රයේ වචන ගැන හිතන්න එපා එක තේරුණා හෝ නොතේරුණා මේ වචනත් එක්කමං උදාහරණ අරං පුළුවන්තරන් සරලවිදිහට හැබැයි ගැම්ඹූරු ධර්මතාවයක් ස්තර කරන්න. හොද්දට අවධානය යොමු කරන්න පුළුවන්තරන් සරලවිදිහට අතිශය ගැඹූරු, ඹර වනාට මේදී දැකගත්තාම හරිමසිවුම් දෙයක්තියෙන්නේ. හරිම සරල දෙයක්තියෙන්න්නේ. එ ධර්මතාවේ පුළුවන් තරං උත්සහ කරනවා ඔබට පැදිලි කරා. දි ඔබේ යුතු කමතමයි මේ කියනදේ හොන්දට ඒයාත මේ අතමනසිං පெරල පෙරலாம் ශ්‍රවනය කරම්. නම් සාවත්තී විහරතිී කිය සැවැත්තුුවර ජේතවනා ාමේදී දේශනා කරපු සූත්‍ර දේශනාව. දේශනාවදි පටන්ගන්නවා පටිච්ච සමූපාදම්වෝ භික්කවේ දේශස්සාමි. බිකුණී පටිච්ච සමූපාද දේශනාවක් සිද්ධ කරනවා මේ බුදුජාරණන් වහන්සේ පටන්ගන්න හැටි. විබජිස්සාමි මේ වචනඉතා වැත. විභජිස්සාමි මේ කියන දහම ඔබ දරණ ස්වභාවයට ගලපමි විභජනය කරන්න. විභංග කරනවා කියන එක අපේ පිම්වතුන් බොහෝම වැරදියට තේරුම් මරගෙන තියෙනවා මේ බාහිර විභංගයක් තමයි කරන්නේම මේ ගැනත් ඉස්තර කරන්නම් දැන් අපි විස්තර කරනවදැන්. අපි තුළ සිද්ධ වෙන මේ කායේකාය හරහා රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් තැවිල්ලක් දාහයක් ජනිතවෙලා මේ සංගතියක් ඉපදෙන ක්‍රියාාවලිය ඉපදෙන හැටී විභජනය කරලා බලන්න කිවේ. මොකද විභජනය කරලා බලන්න කිව්වේ ක්‍රියාවලිය. අප මේ පිින්වතුන් මොකක්ද විපජනය කරන්නේ ඔන්න මනුස්සෙක් දැක්ක මේ මනුසෙක්කවට මෙතන මනුස්සෙක් නෑ මෙතන තියෙන්නේ මස් ටිකක් නහර ටිකක් ලේ ටිකක් ඇ ටිකක් දත් ට ලෝම් ටික්යකි ඔන්න ඒගොල්ලො දන්න වි බංගයි. එතකට මොනවහර දෙයක් ගත්තොත්තා ඕකකි තියෙන්නේ ආපෝතයේ ජෝවායෝ පටට ඔන්න දන්න විබංගයි. ඒ කියන්නේ ඒ හිතනම බුදුපාණන් වහන්සේ විභජ්්‍යවාදයක්. විභග කරනවා කියල මේ කිව්වෙ බාහිර දෙයක් නෙවෙේ පින්වතුනි. මොකදද විභජනය කරන්නඩෝනි ඔබ තුළ මේ ඔබ දන්නේ නෑ අතිශය සිියුම්මූ ක්‍රියාවලියක් සිද්ධ වෙනවා ඔබේ මනසේ සංගතියක් උත්පාදනය වෙනකොට. අන්නේ උත්පාධනය වන ක්‍රියාවලිය තමයි අපි කියන්නේ පටික්්ච සං උපාද ක්‍රියාවලිය. මේ ක්‍රියාවලිය விනිවිත දැකලා. විභග කරලා. ොහොමද මේ දේ මගේ ඇතුළේ වෙන්නේ කියන මේ ක්‍රියාවලියයි ඔබ විභජිස්වති කරන්න ඕ. නැම් පැහැදිලීද එනම් මේ බාහිර දෙයක් නෙමේ. තන් සුනාත හඳින් නහගන්න. සාදුකන් මනසිකරෝත, සාදුකන් කියනෝ ඉතාමත් හොඳින් මනසිකරෝත කියන්න මේ කියන කාරණා මනසේධාරණයකරගෙන වචන ලියාගෙන තේරු මහගන්න එක නෙවෙයි පින්වතුන්. මනසි කරෝත කියලා කියන්න මේ ඔබේ මනසේ සිද්ධ වෙන ක්‍රියාවලියකුයි මේ විස්තර කරන්න. එනම් මේ විස්තර කරන දේද ඔබ තුළ වෙන්නේ කියනක ඔබ බලන්තුූන. ඔබ ඔබ තුළේ දකින්නූන් ඔබ ඔබ තුඩි පරීක්ෂණය කරන්නූන් අන්න ඒකටයි මනසි කරෝත කියලකින්. මනසි මේ කියන දේද මග තුළවෙන්නේ. ඇත මග තුළ වෙන දේද මේ කියන්නේ. මොකක්ද මේ කියන දේ. මේ ධර්මතාවයක් කියලා කියන්නේ මේ මොකක්ද. මේක කොහොමද මගේ තුළ ක්‍රියාත්මක වෙන්නේ කියන එක මනසිකරෝත කරමින් මනසින් විශ්ලේෂණය කරමින් කරුණුකාරණත් තේරුම් මරගනිමින් දකිනවාට තමයි මනසිකරෝත බාසිස්සාමීතී කියලා මෙ මේ තින සූත දේශනාව උන්වහන්සේ දේශනා කරනව. ඒවම්බන්තේතිී එහෙමයි භාගීවතුන් වහන්ස. කෝතේ බික්කු භගවතෝ පච්ස්සෝසුම් භගවාය තදවෝච භාගවතුන් වහන්සේට එහෙමයි භාගීවතුන් වහන්සේ කියල බික්කුහුන් පසුව ඇමතුවා පසෝසුම් භගවතෝ ඒ අද වෝච ඔොනදැන් කතමෝජ භික්කවේ පටිච්ච සමූපපාදෝ බුදුපාණන් වහන්සේ අහනවා බික්කෝුණී බික්කුණී මොකක්ද මේ පටිච්ච සංමුපපාදය කියලා කියන්නේ හතමෝච බික්කවේ පටිච්ච සමපපාදු මොකක්ද බික්කුණී පටි්ච සමුපාදය කියලා කියන්නේ අපි හැමර්ටමත් ඔොය පක්ශෂ තියෙනවන පටිච්ච සංවපාද දහම දැක්ක නැත්තං ඔබ ඔබ තුළින් ඔබ දහම දැකල නෑ ඔබ වෙන ඕෝනම ක්‍රමයන් කෝනම භාවනාවක් ඕන වතක් ඔබ දරාගෙන ඉදීවී හැබැයිඒ මේ බව උද්ධ කරන සසර දුකින් මිදී නිදහස්සෙන පාරණමින් එනම් පටිච්ච සමුපාදය කුමක්ද කියන එකයි ඔබේ පළවෙනි ප්‍රශ්්‍රය වෙන්ට ඕන් මේ පර්යේේෂනාගාරයට මේ පරීක්ෂණයට යමුවෙච්ච ඔය පිංවතුන්ට එකම දෙයයි ඔළිවෙති අන්ද තියාගන්න ඕනි පටිච්ච සංඋපාදෝ කියලා කියන් මොකක්ද ැන් ඔය ගැන විමසන්න මේ මොහොතේ නම් විමසන් මේ දේශනාව අවසානයේ ඔබ හොඳට ඇහුංකම් දුන්නොත් මට බොහෝ විශ්වාසයක් තියෙනවා මේ ධර්මතාව ඔබට වැටහහිල් කියලා ணி බபயன் வහසே படஜ சப்பாதோ කියන්නේ குும்மක්ද කිය பிக்குහங்கங்கීම சுவாம කියனவா. அவிச்சாபச்சயாபிக்கவே சங்காரா. அவிச்சா அதமே வச்சலுகன தேரன்னதுணாடு பொොண்டவர்ர் ஏගන හි தனுப்பா மே කියியனர் உதாහரணත්த்தைக்கமா பැහදිலிக்கறணவா. உந்தට விம சன்ன. அவிச்சா பச்சாபிக்கவே சங்காரா. அவிஜாவ முல்வலா தமைයි சங்கார. அ வி்யாාව பச்சேவலா பிரத்தியவிலா ஹேத்துவேலா முல்லலா தமைයි சங்காரே হাகன். சங்கார பச்சயா விஞ்ஞானம். சங்காரே பச்சயாவலா பிரத்திய விலா தமைයි விஞ்ஞானே হাகன். விஞ்ஞான பச்சயா நாம ரூபங நாம ரூப பச்சயா சலாயத்தனங சலாயத்தன பச்சயா பசோ, பச பச்சயா வேதனா வெதனா பச்சயா தண்ணா, தண்ணපච්ச்சයා උපාதாானන් උපාதாනපච්ச்சයා බவோ. බවප්ச்சයා ජාති, ජාතිපච්ச்சයා ජராமරணம், சோක පරිදේව දුக்கදෝමනස්ස උපායාසා සම්බාවන්ති. ඒව මේ தස්ස කියவලස්ස දුක කந்தස්ස සමුදයෝහෝතී කියලා පටික්්ச்சு සමපපාල දහම උන්වහන්සේ දේශනා කට. මෙ මේ වගේ ක්‍රියயாාවலிයක් ඔබ තුළවෙලා තමයිபிக்கුණී, සාමුදයෝ හෝතිවෙන්නේ. මොකක්ද සන් උදය වෙන්. සන් උදය වෙනවා කියන මේ පින්ංවතුන්ට පැහැදිරිනත්තම් තේරුම්ගන්න නාමාරුවයිනම් නවක පින්ංවතුන් ඉන්නවනම් තේරුම්ගන්න ගතියක් කිපදෙන්නේ. ඔබ තුළ ගතියක් කිපදෙන්. ැ පින්වතුන් කල්පනා කර මොකක්ද මේ ගති කියල කියන්න අලූතෙන් මහන කෙනකොට තේරෙෙනන මේ කියනුද තේරණින. පින්වතුන ගත්ත කියලා කියන්නේ ඔබ තුළ. ඔබේ කර්මචකාය තුළ තැම්පත් වෙලා තියෙනවා කර්මභීච පොදිය. එහමනැත්තං ගති පොදිය. මේ ගති පොදිය තියෙනවා අපි විභංග ගැනමි ගතිපොදිය වර්ගගුල්. එක එක විදිහට වර්ග කරන්න පුළුව. අපි ගමු පහසුම විදි අපට තේරෙනව විදිහ තමයි ඔබේ ගතිපොදිය තියෙනවා. මනුස්ස ගති. මනුස්ස ගති තියෙනවනි තිරිසං ගති. දේව, ගති ්‍රක්්ම ගති, ಪේත ගති, ಭූත ගති. එනම් බාහිරවು සತ್ತ ලෝකයක් ඔබ දන්නවා ಪ්‍රේතಯෝ ඉන්නවලු ಭූතයෝ ඉන්නවලු දෙවියෝ ඉන්නවල ්‍රහ් ෝක තියෙනන ල අම් ෝ ෝಡයක් විතර ස್තු ್ ඉන්නවා සහරු හැට පෙන් ෙත්න මිනිස්සು ඉන්නවා තිරිස සතු ඉන්නව. ඔබ කින ලෝක තියන නොදකින ලෝක තියනො බාහිර. එනම් පින්බුතුනි මේ බාහිර තියෙනවා තල තිස්ස එක. බාහිල තියෙනවා මේ තලතිස්සෙක්කට ඔබ ඔබ මේ තලතිස්සකේ කරක්ගහපු සත්තු. මේ තලතිස්ේ එක එක විධාට මේ සැකිල්ල මාරු කරමින් මේ කූඩුව මාරු කරමින්, ඔය තලතිස්සකේ කරක්්ග හල කරක්්ග හල තමයි. ඒ රවුමි ගිහිල්ල තමයි දැම් මේ මනුස්ස කියන කූඩුවක් දරාගෙනින්. ඇයි මනුස්ස කූඩුවක් අපට ලැබිල තියෙන්නේ අර ගති පොදිය තියෙනවා බහුල වශයෙන්, බහුල වශයෙන් මනුස්ස ගති තියෙනවා වගේ ප්‍රේතගතිත්තියනවා. භූතගතිත්තියනවා ්‍රක්්ම ගතිත්තියනවා. දේවගතිත්යනෝ තිරිසං ගතිත්තියෙන්. දැම් මේ ඉපදිලා මේ ගතකරපු කාලය තුළ ඔය ගති ටික වෙනස් වෙනවා. එකඒක විදිහට වෙනස්වීම්ව වී වෙනවා. දැන් හිතන්න ඔබ තුළ මනුස්සගති පරයා ප්‍රේතගති බලවත්වෙලා. මනුස්ස ගතිසයට හතලිහයි ප්‍රේථගටසයට හැටයි දැ ඔබ මේ මොහොතේ මඟනයට පත්තුනොත් ගාතිපොදයේ බහුලවතියෙන ගතියට අනුවයි ඊළඟපතිසන්ධිය සිද්ධරේ එහෙනම් ඔබ තුළ දේවගති බහුලයි මනුස්ස ගති පරයා දේවගති බලවත් වෙලා පින්ම්ම කරලා පින්ම කරලා පුළුවන් තර අලෝබේෙන් අදේශයෙන් අමෝහයෙන් කටිගුතු කරල කරලා දේශගති දේශයෙන් වෙන් වෙච්ච ගති බහුලා ඔබ මරණයට පත්වනුවත් ඔබේ හේතුවට උරුම පලයයි ලැබෙන්. දැන් ගතිපෝදධී තියෙන්නේ දේව ගතිනම් ඒ හේතුවට උරුම පලය තමයි ශරීරය. එක දේව කියන ස්ොරූපයේ දේවකින තලයටයි තලයටයි ඔබ ඊළඟට ප්‍රතිසන්ධිය ලබන්. එහෙනම් පිින්වතුන මෙ මෙන්න මේවගේ චක්‍රයා මෙ මේවගේ ක්‍රියාවලියක් ඔබ තුළ සිද්ධව. එහිනම්. මේ බාහිර වූ තලතිස්ස එකක් තියෙනවා වගේම ඔය ගති ටික අපිළ ගත් තියනවා. බ්‍රහ්ම ගත්ති දේව ගති තියෙනවා. අපින් තේරුම් ග්ඩෝනි මේ ගති මොනවද මේ ගති මගළඟ තියෙන එක මම දුරගන්න ඕනේ ගතියක් උත්පාදනය වෙන ක්‍රියාවලිය උදටම තේරුම් අරගන්නවා එක තමයි ඉතාම ඉතාම වැදගත්ද ගතියක් ඉපදෙන හැට දකින එක. බදුපාණන් වහන්සේ මේ අධ්‍යාපච්චා සංකාර සංකාරපච්චා ඤ්ඥානන් කියලා මේ ක්‍රියාවලීෙන් විස්තර කරයවයි ගතියක් ඉපදෙන හැටි. දැම් පින්බතුන මේ වචනටික්ක තේරෙන්න්නේෙ නෑන මෙතන ඉන්න බහුතරයක්ම විශවාස කරනු මේ වචර තේරෙෙන නෑමක්ද කිව්ව කියල. ඊට පාසදැන් මේ ක්‍රියාවලිය තේරුම් කරන්නයි මේ සූදානම් වෙන්නේ මෙය තේරුම් ගන්න පහසුම තැන තමයි අපි හිත්තම අවිද්‍යාව උඩමතියෙන. අවිද්‍යාපච්චා සංකාර සංකාර පච්චා විஞඥානා විඤ්‍යාන පච්චානාමරූපන් හොමකිල්ල බවපච්චා ජාති ජරා මරණ කියන සෝක පරිතේව දුක්ක දෝමනස්ස කියලා මේ ක්‍රියාවලිී ඉවර වෙනවානි ඔන්න ක්‍රියාවලයේ அகைந்தங உள்ளටෙන් එතකොට මේ ක්‍රියාවලිය තේරුම් ගන්න පහස මොක්කද පින්වතුනි මේ ලෝකෙත් තේරුම් ගන්න අපහ සුමදේ තමයි අවිද්‍යාව අවිද්‍යාව කියන එක කිසිවෙකුටත් පහසුවෙන් තේරුම් ගන්න බෑ වච්චනය තේරම් මොන විදිට ඩියා ගත්තාත් මොන්න තරංකල්පනා කරත් තේරුම් ගත්ත නොහැකිදේ තමාන්ට යතාව බෝධයෙන්දක ගැනීමට නොහැකි දේ තමයි අද්‍යාව එහෙනම් අමාරු තැනින් පටන්ගරම් මේ වැඩේ කරන්න බෑ පටන්ගන්නන මේ ක්‍රියාවලේ අග දැන් අගින් පටන්ගන්නකොට මං උදාහරණයක් ගන්නවා ඒ උදාහනය ඔබට ඔබ ගලපගෙන ඔබත් මා සමග අගයිනම් මුලට එතකට මේ ක්‍රියාවලියම සම්බූර්ණෙන් ලිහාගන්න පුල්ලන් ඔබට ඔබතුළලි. දැන් මේ වචනටික පැත්තකින්තිීම මොකද වචනෙන් වචන සූත්‍රයේ ළඟට විස්තරනවා ඉළඟට බුදුපියාණන් වහන්සේ විමසනවා කතමංච භික්කවේ ජරාමරනා. දැ අන්තිමටම ජාතිපච්ා ජරාමරණ ජරාමරණ සෝක පරිදේව දුක්ක දෝමනස්සූපයාසානියුණේ බිකෝනි මොකක්දන ජරාමරනාං කියලා කියන්න. දැන් ජරා මරණං කිව්හම යා තේසන් තේසන් සත්තානම් තම්මි තම්මි සත්්‍යනිකායේ ජරාජීර්ණතා කඩික්චම් පාලිච්චම් වලිතචතා අයුුණහුව සංහානි ඉන්ද්‍රයානම් පරිපාකෝ අයංූච්චති ජරා දැ මේ වචලින් වචන ලිහාගමු අපි ලිාගත්තාම මේ ජාකෙක හොදර ේෙනනු ඔක්කොඩම කලින් බලමු අපි දන්න ජරා ජරා කියන වචන අප හැබම අන්තුවානේ අපි කියනවා අම්මෝ මහ දැන් හොඳටම කියනවා එක මහ ජරාවක්නේ ජරාවක් කියල කියනවන ජරා කියන වචනය අපි කියන්නේ ඒක වෙනස් වවෙලා හැබැයි ඒ අපි දැන් කතාවට කියනවනේ අම්මුවන්න අතන සතෙක් ජරා කරලා කියලා එතනත් ජරා කියන වචරින් හැබැයි එතන ජරාව කියල කියලා ගත්තේ මට අක්කමැති නොගැල දෙෙන දෙයක් එතන සිද්ධවෙච්ච නිසා තමයි ජරාකිවී අපෝ ම මෙදදා අඩ ගෙදරට කියා ම පිරිසුදුකමක් නෑ ජරා ගෝඩක් කියනවා. අප එහෙම කියනවාන කතාවටග සි් කිසිම පිළිසුදුකමක් නෑ කියල කියන්නේ මගේ හිතේ තිනුමම් බලාපොරොත් වෙන ස්භාවයක් ඒක නැති නිසා තමයි ම චා ගොඩ කියවනත්තන් හැතරටමචරා කියල කියන්නේ නෑනෙ අන්න එහෙන ජාරා කියල කියන්නේ මේක වෙනස්වීම ජර කියල කියන්නේ තමන්ගේ හිතේ කැමැත්තානුව පවත්වා ගැනීමට නොහැකි ස්වභාවයට තමයි අපි ජරා කියලා කිය. ජර කෙලකන වෙනස්වීමට. ජීර්ණතා කියලා කියනවා දිව ජීර්ණයවීම කියවදැන් අප කියන්නේ ආහාර දිරවනවා. ආහාර ජීර්ණය වෙනෝ. ඔබ ලස්සන්ට අයි සින්දාල් හොදට තියන කේකැල්ල කටට දානු. ධනකොටම දිෙන් කට ඇතුරට දානකට මේ වෙනස්ලලා නති එතැනින් පල් හට තිං වෙනස්ස එක දවන ැෝම්. එනම් ඔය වෙනස්වීමට නේද ජීර්ණය වෙනවා කියලා කියන්න. අපි ආහාර දිරවන්නෝන්. ආහාර ජීර්ණය වන්නවා. එනම් මේ දිරවනවා ජීරණය වෙනවා කියන්නේ. වෙන හැබයි මේ වෙනස්වීම ලෝකෙ හැමදේම වෙනස්සෙනවා. ඇති වෙනවා පවතිනවල ඇති වෙනවා වෙනස්සෙනවා. හැබැයි මෙතල කතා කරන්න ජීර්ණතා කියන එක ඊට වඩා වෙනස් දෙයක්. ඒක හොදරට තේරුම් ගන්න පුළුවන් මෙන්නමේ ඊළඟ වච්චනේ. කන්්ඩිචක්්චං ජරා ජීර්මතා කණ්ඩිච්චං. කඩිච්ச்சං කියලා කියන්නේ. கண்டච්ச்ச. இ්ச்ச කියවා තමගේ කැමැත්த்தනුව පවත්වාගන්න බැරුව බිந்தවැටීම. கண்டவேෙනවා කිය බිඳ රටනවා. තමගේ පැවැත්මානුව තියාගන්න ැරුව බිඳ වැටන එක තමයි கண்டிච්ச்சං. பாාலிච්ச்சං කියලා කියනවා? තමங்கி පාලන இச்சං කියන තමங்கி කැමැත්නුව පාලනය කරගැනීමට නොහැකිවීම පාලචச்சං. கண்டி්ச்சாம் පාலிச்சං. வලිත්ත චතා කියන අර අපි ඒක මේ ස්වභභාවේ පවතීවාල මේආකාරයට තිෙන්නෝනා කියල තියනයක. අප අප හිතේ තිනෙනවාල මෙ එක මෙහෙම තියෙන් ෝනි කියලවිදිහා. අන්නේ වලිත චතා කියන්නේ ඒ විදිහෙට පවත්වා ගැනීමට නොහැකිවීම. දැ මෙතන ආයුනෝ ආයුනෝ කියලා කියන්න දැන්. අපි කෙනු අයුනෝ කියල ැන අයුෂණය මෙතන ආයුනෝ කියල කියන්නේ. අර අපේ හිතේ ඇති වෙන ස්වභාවය අපට කැමති විදිහයට පවත්වා ගැනීමට නොහැකිව සංහානී, විනාශයට පත්වෙලා ඉන්ද්‍රයානම් පරිපාකෝ අයංවිච්චති ජරාකය. දැම්මම් මේකට උදාහරණයක් කර ආයම මේ පදධතිකම පැහැදිලි කරු. ඔන්න හිතන්න ඔබ දැන් උදේදං හවස්සෙනකම් ඕන තරම් වැඩකර කරා ඉන්නවනේ. දැ. ඩින් එහකට යන්න කියලා මංල උත්සවේකට යන්න කියලා අලුතින්ෂ් එකක් ගත්තා මහත්තේක්නම්. නෝන කෙනෙක් දම් සාරියක් ගෙනල්ල සාරියට ගැලපෙල සාරි හැට්ටයක් මහලා ගෙනාව. දැගේඒ සාරි හැට දැන් උදේඉන්නම් හොඳද වැඩ කරනෝ යනෝ පිහනෝ හිට හිට දුවනො ටක්ගල ලැස්තුන මුුණනටහෝදනො රත්තිල්ල පිච්චිල්ලක් මතිඉල්ල මකූතාාවන දැ වැඩටික කරගෙන යනෝ දැන් පාට දැන් හිතන්න ඔබ මහත්තයට දුන්නා ඔබේ අර. සාරි ඇඳම මඩින්න අයන් කරන්න කිය. එකක මහන්තය ඔබට දුන්නා මහත්‍යි ෂර්ත එක අයින් කරන්න කියලා මඩින්න කිය. අය එක හොඳටම රත්වෙලා වැඩියලා තිබ්බා තියනකොටම අරසාරිිය හැට්ටේ කෑල්ලක්ම අය එක ඇැලවිලා. දැයි මේ අන්න ලෑස්තියලයි. එක පාටකිරම් මාර වැඩේ නෙවුන්නේේ බ්‍රව්ස් එක පිච්චුණනානේ සාරි හට්ටේ පිච්චනාන කිය. ැ එක පාර්දමේ උදේනනාම් හොඳට වැඩකර කර මෙහම හමුදුරලක් වගේ ආපු කියෙනා. ச்சுනාද කිය එක පාට අහනකොට ඔබ තුල ඔබ දන්නේ මේ ක්‍රියාවලේ සිද දම ක්‍රියාවලිය ව හැිහොයාගන්න ිමි උත්සාහග. அகை ந முලටිனை යන්නේ. අන්තිමට එක පාට් දන්නේ මොකක් කුණාද කියලා. ஐයිயோ දැම් ගමන ගිහිල් லைவரைයි விනාසයි කවදාවත් සිහයක් කල්පනාවක් ඇතුව මෙයා වැඩ කරන්නමමනෑනි කරන්න ගියොත් විනාසයක් කරනවන කියලා කියාගන කියාගෙන වචන ටිකක් ගිහිල්ලා එකදැ අර පිச்சுනානේ කියනකොටම ගින්දරයන්නේ නෑ. එකක් වෙලා ගිහිල්ල හැමදාම ොහොම්මයි එක්කෝ අයන්න එක ගහලා ඔොහේ මෙහේ ඇවි දෙෙන යාටෝලුලාවට තම එ අයන් කරන්න දැන් කියවනව කියවනව දැන් අපේ කියවිල්ල ඇවිල්ලා එක පාට් එෙනවනේද රක්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් දාහයක් ඇවිත් හෝස් කාල පත්තු වෙලා දැන් ඕක හැමෝටම වෙන්නෙත් දැ ඒක පිච්චුනා නම් තවකක් තියනවන ගෙන අයට ඕක දාල වෙන්නෙත් නෑමකද එයාට ඒක ඒක සංගතියයක් නෙම මේ මම ගන්න උදාහරණේ මෙතන ඉන්න හැමෝටම ගැලපෙන්න්නේ නෑ මොකදඒ ඒ ඒ ගතිය තියෙන කෙනෙක් කන්න ඕනේ දැ ඇඳමා පිච්චුනා කියර සත්ත පහකටවත් අපි කියන්නේ එම සත පහකටවත් ගානක් නැති අ ඉන්නවන්න ආක පිච්චෂනාට ගමන්නේ මට වෙන කත්තිවන මංගේ ඇැඳගෙන න්නම් කියන කෙනට අත්ඉල්ලක් පිච්චිල්ලක් දාහයක් මත්දීමක් එන්නේ නෑ මොකද ඒයාගේ එහෙම ඇතුළේ ගතියක් දයික තමයි මේ හොයන්නේ ඇයි මෙහෙම වෙන්නේ සමහරුන්ට වේෙනවා සමහරුන්ට වෙන්නේ නෑ මොකක්ද මේ වෙන විඩිහිය මේකේ ඇත්තුළෙ තියෙන අපි නොදන්න ඇත්තමොකක්ද අපි නොදන්න ඇත්තමොකක්ද කියල තමයි දැන් මේ හොයන්න හදන්න. එතකොට දැන් ඔය ඔක්කෝම වෙලා අන්තිමට ජරා මරනං ජරා මරනං කියන තැනදි වෙන්න වෙන මෙහෙමයි පින්වතුන. ඔබ තුළ යම් ක්‍රියාවලයක් සිද්ධ වුණා. ක්‍රියාවලියක් සිද්ධ වෙලා හෝස් ාල ගින්නක් පත්ව වුණ. අයෝ විනාසයි දැගිති යන්න වෙ න්නේ ම දැක. பாාட்டு මම කොචச்சර ආසාවෙந்த හිටිය කොයි තරම් මහන්සුනාாද எදිගෙනனල් ஒක மහන්නදீ අන්තිම தப்பරට மහனைக்ராට வந்தலவதல වගේ அන් தங்கோක மගனாාව දැ හමනිකන් මේක නැතම්මට ඇදගෙනයන්න හෙකුත්නෑ දැන් කියවිල්ල කියවගෙන කියවගෙනயான. ඔය අத்தருදැ ඔබතුுள்ள ජරමරණං කියන ස්වභාව ඇති වෙච්ච හැටි පැදලිනෑන කොහොමද වෙන්න කියලා. හැබැයි හොදට දකින්න පුළුවන්. ිවම ගින්නක් උත්පාදනය වනාා. පැහැදිලිවම ගින්නක් උත්පාදනය වනාා. ඔබ තුළ රත්තිල්ලක් පිච්චිල්ලක් මත්තිල්ලක් දාහයක් ජනිත වුණා. ඒ ජනිත වෙලා ඒක යම් උපරිම තැනකටාවා. ඒ උපරිම තැනදි තමයි අර වචනටික පිටකරගෙන ැගෙන බැගෙන ගිය. ඒ ආපු වේගය කොච්චන වෙලා තව තියනවද. ඒ ආපු වේගයි. දැන් අපිදම උදේ අටෝක උනේ කියලා. හවස අට වෙනකම්ම ඔය වේගේ හොම තියෙනවද. හවස අට වෙනකම් ඔය වේගය හොම තියෙන්නේ නෑ. ඒ ආපු වේගය ජාරා. අන්න එතනේ ඒ ආපු ස්වභාවය අපි දැන්ේ අපට අවශ්‍ය විදදිහයට පවත්ත ගන්න බැලුව එක වෙනස් වෙන. ඒ වෙනස්වෙහිම තමයි ජර චරා කියලකිව දැන් අපට පවත්තගන්න දැම්. අපි දැන් අපි දැං අි පවත්ත ගන්න හදපුේ එකක් තිබ්බන්නේ මෙෙන මේක යි න්ද. මුලින් හිතාගෙන හිටියේ බලවස්් එක හොඳට අයන් කරගන්න විදවලකට ඇඳගෙන අන්ඩෝනිි කලෙ එකක් හදාගෙන තමයි අයන් කර තමන්ගේ කැමැත්ත කැමැත්ත විතිට උන්නේ නැති නිසායව ගින්නාවේ ගින්න අප හැට දන්නේනෑ අගයිනම්මුලටයි හොයන්නගන්න එක පාට හෝස්ගාල ගින්නක්කාවා ඒ ගින්න උපරම තැනකට ගිහිල්ලා උපේරිම පිච්චීමක් ඇති කරනවන්නේ ඒ උපරම පිච්චීම කියන එක එකම ලෙවල් එක එකම මටමය තිෙනවද අවස්සෙනකම්ම ඒ ගින්න ටිකක් වෙලායක්්දි වෙනස් වෙනු ජරවෙනවා. එන ජීර්ණතා වෙනවා. ඒක ගෙවිලා ගෙවිල යනවා. කණ්ඩිච්චන් කියල කියන්නේ තමන්ගේ කැමැත් අනුව මේ දේ උුණේ ෑ තමයි ඒහින්න තමයි දෙැන් තමන්ට කේන්ත ගියේ. හැබැයි ඒ ඇති වෙච්චේ තමන්ගේ කැමැත් අනුව තියාගන්න බැරුව ඒ ඒ වෙච්ච බිඳ වැටීමක් කරා මේක වෙච්ච බව පේන්නෙත් නෑ. කණ්ඩික්චං තමන්ගේ පාල්ලේට මේක තියාගන්න බැරිවෙච්ච බවත් පේෙනවා පාලික්චං වලිත්තතාආයනෝ සන්හානි දැ මේක ඇත්තටම දකින්න පුළුවන් හොඳමදේ තමයි මේ මේ කියන ක්‍රියාවලිය මේ චරා මරණකිෙනෙ මන් දෙපැත්තම පෙන්වන්න දැම් මෙතන වනේ ඔබේ සාරි හැට්ටය පිච්චීම නිසාවේ ගියයක්ක් ඇතිවුණන් ඕකේ අනික් පැත්තහිතන්නකො ඔබ ආසාවෙෙන් දැම් මේ මහලා ඇඩගෙන ගිය දගෙනයන්න පුළුවන් වන්න දැක අනි පත් ගන්නකු එතනත් මේ ජරාමරණ වෙනවා දෙපැත්තම පෙන්න්නන්නම්. තුොකට පහසවි දකින්න. මොකද මේක හොඳට දකින්න පුළුවන් අනි පැත්තේ කැඩරාග පැත්තේ. දැන් අඳන්න පුළුවන් වුණ. ඇදගෙන යන ඇදගෙන ගාත පසද හටියකෙනු හරි ලස්සනනි කොහෙන්ද මැහේ මේ හරගටම යැලපෙන්න්නම තෝරගෙනත් තියෙනවා හරි වෙනස්විධයක්ක්. දැන් අන්න ඔබ හිතාගෙන අ සිහින මවාගෙන මෝස්තර බල්ලල්ලා මේ හදාගත්ත දෙයක් තිප්පන්නේ එක යිෂ්ට වුණා. ට කටිය ලස්සනයක ඔබටත් ඇඳල බැලුව හැඩ බැලුවවා හරි ලස්සනයි හිතටත්තර අප කියන්නේ හොඳට හිතට සෑහි මක්තියනවා සතු තක් තියෙනවා. ඔන්නෝය සතුටැ එතනාව සුකවේදනාව. අතනාව දුකවේදනාව. මේ සුக்கවේදනාව කොචරවෙලා තියෙනවාද. සුකවේදනාව උපරිමේටමාව දැ හිතන්න ඕන ඇදගෙන සාරරි ඇදගෙන එලිගට බහිනවාම කියලා. ල්ලපුගෙදරැක් කියෙන තාපෙන් විල බාව දිහෙට යන්නද හරී ලස්සනයිනි. ලස්සන සාරියයක්ක්කඇදඳල හරිම ලස්වන. කියන කොටම මේෙනවා. මොකදද වෙන්නේ. සුකවේදනාවක් කැවිල්ලා ඔබ තුළ රත්த்திල්ලා! පின்මීමமா මத்தීමක් කියන ස්වභාවේ ඔන්නඔයි වෙලාවතින හොදට බලන්න නිකං අර අඩියුස සපතු දෙකක් දැම්මට තවාඩියක් විතර උඩයනෝ වගේ එකක් වෙනවා. තව ඇත්තිකට්ටිය එහෙව කියනකොට. එක තමගෙ තුළ. බිම ලස්සනයිනි අදදා හම කියන අනල්ලුව එක් අගි නිලෙක් වගෙහොම කියනවා කියනකොට තමන්ගෙ තුළ ඔන්න සුකවේදනාවා තමන්ගෙ තුළ සුකවේදනා උඩුදවල්ලා උපරමේටම ගිහිල්ලා පිම්බීමක් මතීමක් අමූතු රත්වීමක් ඇති වෙනවා. ඔය ස්වභාවයක් අත්දැකල තිනුමේ හැමම්. ඒන ස්වභාවේ කොච්චර වෙලා තියනවද. දැන් ලස්සනයි කිව්වානි කොචරවෙලා තිෙනුවත් ඒ ඇතිවෙච්ච සතුටර් ජරා ඒක වෙනස් වෙනවා. ඒ ඇතිවෙච්ච ස්වභාවය ජරාවෙනවා ජීර්ණතායක වෙනස් වෙලා ඒ ජීර්ණතා වෙලා කண்டி්ச்சං තමං කැමතියාකාරයටදැන්තා අපි කැමති පාරන්න හැමෝම ලස්සනයි ලස්සනයි කියකොට ඒක හැමෝම ලසන ලසන ලසනයි කියද ඔයසුව ඒ එකතිගේට ගොඩ වෙලාතියගන්න පුළුවන් දැෙන අයිනිකිව්වි ඒක ඇතිවනාා උපඩමේටමාවා නැතිවෙලා ගිය எனම් ඒ කண்டிිච්ச்சං ඒක අර අපේ ඒ කැමැත්ත කැමතියාආකාරයට තියාගන්න බෑ සවභාවේම එක උපරි මේකට ඇවිල්ල ක්ඩිච්චං වෙනවා. බිඳ රැටෙනවා. පාලිච්චං අපේ පාලන අයට දෙේ තියාගන්න බැලම් මට ඕනේ මේක හැමෝම ලස්සනයි කිය. දැ දැන් තව චුක්්ක් කියයාගේ හම තව යාල්ිුවෙක් නගෙනනවාහනට දැන් ඒයා ලස්සනයි කිය කිව්වෙන කිව නැතිනොත් ඔබහන මේක හොනයිද මේ ඇතුම හොනයිද. එම කියලා කියියහනු මොකදර මගේ ඇතුල තිනවා මේකට ලස්සනයි කියලා කියවගන්නේ එක. මගේ පාලනය අතේ පාලිච්චං, පාලනයටතේ තියාගැනීමේ හැමැත් අත්තිීම. දැන් අර මතුවෙලත් උඩේටමගිහින් යටටගිහිල්ල. යනේක ආයිඇදලගන්නු. මේක ලස්සනයිද. ආනේ මාර ලස්සනනි මං කියන්නම හිටිය මත මේ හදිසිට කියගන්න බැරි වුණා කියගෙනකොට. අන එතකොට ආයයනවා. ආයයි මුල්ලට ගිහිල්ලා, ආයිසොක වේදනාකැවෙල්ලා ආයි පිම් බිල්ලක්ඇල්ලා අප පහු ගතනවා. ඔන්නොයි ගෙතනයකින් මේ පාලිච්චං. වලිත්තචතාමං කැමතිය සුව තවවිලින්න එකන ආයි ඊළඟට වඩින්නකට බැස්සට ගිල්ල එතන්ට ගියාමත් අයි දෙතුන් දෙනක් කියනවා අහනවා ඒ කැමැත තමයි තින්. වලිත්ත චතා ආයුනෝ ආයුනෝ කියලා කිව්වේ දැන් අපි මේක සම්මතය කියන්නේ ආයුෂ කියලනි අපි කියන්නේ අපේ ආයුශෂ දැම් බලන්න මේක පරිවර්තනය ඔබ කිවොත් කියවොත් ඔබට තේරේවි මෙතන තියෙන්නේ මේ ජීර්ණතා කියලා තියන්නේ මේ ශරීරයේ දිරවීම. එතකොට කණඩිච්චන් කියන්නේ මේ බිඳ වැටෙන වැට්ට දිරල්ලා මක්කුටු වෙලා අපි අපේ මේ ශරීරය දිරනවා පාලිච්චන් කියලති නො කොන්්ඩක්කස් සුදු වෙනව මොකද මේ ධර්මතාවය දැක්කෙ බාහිරේ දැන් දැක්ක මේ මනුස්සයා කියන කෙනා තමයි ජාතිවෙන්න කියල දැක්කා දැන් අපි කොේ හරි දුරක ඉදගෙන ඇවිල්ල මවකුසකට ඔක්කන්ති වෙලා මනුස්සෙක් ජාති වෙලා ඉපදෙනවනි අන්නේඒක තමයි ජාති කියලා දැක්කිේ. ඒ මනුස්සයා ටි ටිකේ පොඩි දරවා ටි ික ලොක වෙලා ලොක වෙලා යිසට ගිල්ලා ඇ ි දිරලා කොන්ඩෙසුදු වැඩලා හමර ඇලිටිලා වෙනස්වීම තමයි ජරාජීර්මතා කියලා දැක්ක. මොකද මේ ධර්මතාවය දැක්කේ අපි කියන්න අර ගෙඩිය පිටින්තින සත්වයාට බාහිරින් ගත්තා. හැබැයි මේ ගෙඩිය පිටින්තින සත්වය ඇතුලේ සත්තු ඉන්නවා කෝටියක්. ගෙඩිය පෙටඉන්න සත්්‍යව ඇතුළේ සත්තු ඉන්නවා කෝටයක් ඒ සත්තු දවසට කීපවතාවක් නැවත නැවත උපපාදනය වෙනවා. ඒ සතා තමයි අඩසාරි හැට්ටෙ පිච්චුනාමාවා දෝකේන්තියක් අන්නඒ වෙලාවෙ පැන්නා තිරි සංගතියා දේශගතියා නපුරු ගතියා මූුණ කළුවවෙලා ග ඇක රප්තෙල පිච්ිල ගයෝ විනා සැදැමකක් දඳඉන්න කියල. කරු හරි හරී ලස්සනයිනයක හම පිනා ගෙහිල්ල එතන එනවා ්‍රේතගතියක්. අසාන ඒකා හන්න තියෙන කෑදරකම ඒ ලස්සනයි ලස්සනයි කියලා හන්න තින කෑදරකම නඟ ප්‍රේත ගතියා. එතන එනෙ ජාති තමයි මෙතන ජාතිී කියලකිින්. අන්නේ ඉපදිච්ච ගති ස්වභභාවයෙන් දෙෙන ආස්වාදය ඔබට අස්වාදයක් තියෙනවා. බ්ලෞ එක සාරි බ්ලෞස්ස එකක පිච්චුණ හම තදකේන්තියක් ැනෝනේද. ඒකේන්තියටට බැනගෙන 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 අනුවනි. දටම කේන්තිගේෙ එක මාර ආස්වාදයක් තියනු. මාරසුවඇත් තින කොච්ර බැන්න අත් මදිී ඒ තරන් ඒක රහයි රහත් තියනෝ බයිනකේ බයිනකේ රහත් තිීන තමයි බිනය හැමත් දාම බනින්නේ මක දේගො දන්නුව එක තිීන රහ. බලන්න බයිනකට්ටියය මොන දේකරත් බයිනවනි වැස්සත් බයිනෝ පැව්වත් බයිනෝ දේශපාලිට අත් බයිනෝ පත්තරේ ගත්තත් බයිනෝ පාරේ ගලක් තිබ්බත් බයිනෝ කව් ඒ ගොල්ලන්ගේ හෙරඩේ බයිනෙකම ඒ බැනල 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 ඒක එන අආස්වාදයක්. ඒ තිනු රහ ඒ රහට කැමති ඒ රහට කැමතියි ඒ රහට බැනබෙන නවා එක රහක්ටයනු ඒ වගේම අඩ ලස්සනයි කියලා හගන්න මෝස්තර කරන්න එකෙක්කෙනනාගේ සමරුන්ට ඕක ගානක් නෑ සමාරෝ රතු පාට ෂර්ටක නිල්පාට මුොක් හරි වෙන පාටිකක්කදන්ගගේයා තයාට ඇඳු ාණන්න ඒේ ලස්සරක්කිිනික උපදෙම ගතතියක් නෑ ඒත් තමන්ග තින ගත්ති අනුව තමයි මේ ඔක් කෝමදේවල් ඉප දෙන්නේකිනෙක දෙදෙන් හොයා ගන්නුන් මේක ඔබ ඔබ තුළ කරන්නුනි පර්ේෂණය එහමනං අප විස්තර කරේ මේ පරිවර්තනේදි මේක හිස්සකෙ සුදුවීම. ඊළඟට வලිත්තචතා කියන එක දැම්මා මේ හම රැලි වැටීම කියලා. දැම් මෙතන වලිත්තතා කියල කියවේ හම එකක් නෙවේ තමගේ අවැසි පරදි බයිනක මාර සුවයක් තිීනවනි එහෙමයි කියල ඉළඟ දවස පුරාම බයින්නද බෑන ඒක තමන්ගේ අවසිවිදිට පවත්තගන්න බැරුව එක වෙනස්වෙනවා. ආයුනෝ කියලකිවවේ, அර இපதிச்ச ගතිය මහාවෙලාවක්තියන්නේන ඔබ කැමති කාල පරාසයක් ඔබට තියාගන්න බෑ ඒ නිරායාසයෙන් එක ස්වභාවයම් ඒ ඉපදිච්ච ගතිය ආයුනෝ වෙනோ. ඒ කාලය ගවිலயா. අනිவாරේ තරහගියයක්ත් කෝචර රහගයක්ත් තරහ තියෙන්නේ. තරහ නැති වෙන. තරහ ැති වෙන ඕන කන එකගේ තරහ ඉපදෙනනු නැතිවෙන. යුනෝ සංහානි ඒ ඇතිවෙච්ච ස්වභාවය විනාශ වෙලා යනවා ඒත් එක්க்கම, ඉන්ද්‍රයානම් පරිපාකෝ. ඔන්න ඔතන්දිවෙනවා මේ ඇසකණනාසය දිවකය මන කියන එක ඉද්‍රිය ස්වභාවෙන් තමයි දැන් උදේ ැකිටිච්චවලේනම් වැඩකර. වතුර දිිපේ තිබ්බාතයේ හැදවා උයුවා, ගෙවල් පිහදැම්මා වැඩකරා රූප ගොඩ දැක්ක සබ්ද ගොඩ හුුණ සුවඳවල් එකේ කාව කෑමතෙල් දැම්මා බැද්ධ එකඒක චාතිකරා. ඒ වෙලාවට මේ ඇසකරණනාසය දිවකයමන මනවිදිරද වැඩකරේ ඉන්ද්‍රීියෙන්. ඇந்துුවபிිச்சுனாකි ුවගමන් තමයි ඔන්න ඔබ තුළ பிரத்தில்ல பிச்சில்ல மத்தில்ல ජනිத்த உண்ணா இந்தியயானம் பரி பாக்கோ அற පිரியපිරි නිසා හටගත්තම ස්භவேනිසා இந்த්‍රிய ස්ொභාවය பாාக்கவேலா பாக்க வலா ඉන්දிய ස්භාාවප වත්த்தගන්න බෑක එක වෙනස් වුණඒරි වෙනස්වන එක තමයි ජරා කියලා කියන්නේ ඔන්න ඔ ජරා කියන ස්භාවය හොඳට තේරුම් ගන්න ඔබතු ළොක ක්‍රියාත්මක වෙනද ங்கට විස්තර කන්නවා. தேසන් தேසං සත්த்தනம் தம்හා தம்මා. මේ தேසන් කියල කිව්ව මේ ඇතු තියෙන අරமா ලීම කි්න මේ ගති ඔක්කෝම ප්‍රධාන குුළ துணකට බෙதන්න පුළුවන් කිය. රාගදේශ මෝහ කියල ප්‍රධාන குலක துண அන්නේ தேසන් කිව්වෙ මේ ගති පොதி துணඋப்பලක துண. தேசන් කිය එක முල්වෙලා சත්த்தாணங. මෙ සත්ත කියන ස්වභාවයම්තම්හාතම්මහා කියලා කියන. ඔබ තුළ අඳුරක් නිර්මාණය වෙනවා.තම්හා කියලා කියනර මදුරල්ල වගේ උදේන්දම් මේස අපි කියන්නේ සාන්තදාන්ද තීන්තුගුපිය වගේ හිටිය එකක්ෙනා එක පාට එ න්න එක පාට රත්වෙලා පච්ச்சுිලා මත්වෙලා ගෙන ගන්නකන්න. එනම් තම්හාතම්හා මේ ඔබ තුළ අඳුරක් නිර්මාණය වෙලා සත්ත නිකායා ඔන්න ඔත්තන වැදගත්ම වචනේ. සත්ත නිකායා කෙක විද අපි නිකාය කියල කිය මොකක්ද අපිත්තුවයි නිකාය බේදය තියෙනවා නිකාය කර හුණන වර්ගටිකක්න සත්ව නිකායා කෙලකිවේ සත් සත්තු වර්ග ටික බිහිවෙනවා සත්ව නිකායා චුති අ බිහිවෙච්ච සත්ව ස්වභාවය චෘතිවෙලා චුති කියන්නේ එක මට හොඳටම තරගියා දැන් සතෙක්කිපදුනාා තිරිසන් සතේක් කිපදුණා ම ක්‍රෝධ ගතියක් කිපදුුණා තද දේශ ගතියක් කිපදුුණා ඒ ඉපතිත සත්ත ගතිය හරා මහා වේගයක් කාවා උපරිමස්වාදෙකුත් වින්ද. හ දටම බැන්න ඒ ඇති ච් වේගේ ටිකටිකටිකටික වෙවිල ගෙවිල ගෙවිලා ඕක චුති නැතිම වෙලායන් චෘති වචනතා බේදෝ ඒ ඇති වෙච්චයක. චවනතා බේදෝ චවනතා කළෙකේ පවත්වා ගන්න බැඩුව බේදෝ එක වෙනස්සෙලා අන්තරදාන අපි කියන්නේ අන්ත්‍රස්ධානුණනා කියල කියවනිවා ඇස කට්ටියය එක පාට්ටහෙම කියන අන්ත්‍රස්ධානනා කියනේ අතුරු දහං වුුණ මෙන්න මේ මාගදී වශන තමයි සිංහල භාෂාල ගොඩක්තියෙන් එනම් අන්තරදානං අතුරු දං වුණනා කොහහින්ද අතුරු දහං වුණ. මේ වේ මයිදැ බලන්න ටිකක්ෙල වෙන සාරයක්ක් ොයාගෙන ලස්සට ේකප්ක දායි යන්න ඇදදික ආර්ක මතකවත් නෑ. අර්කේන්ත ගියා කියලා ඒ ගානක්වත් නැහා යයින් අන් ඉක්ටි කියල හොඳද හිනාාවවිද දෙන්නත් එකයන යිළඟට. මේදැන් ගිනි අරගෙන ගිනි අරගෙන බිය පත්ව වන. පත්තු වෙලා හරාපුුවක අන්තරද්ධානං වෙනවා. එක තියෙන්ෙ නෑ අන්තරද්ධානං මචචූ. අර ඉච්ච ස්වභාව අපට ඕන දෙ තිබුණාමට ඕනුනේ සාරියක් උදර බලව්ස කැඳගෙන යන් ඉච්ච ඒක මච්චු මච්චු කියලකිවේ ඉච්ච ධර්මතාවය අයිවෙලා මරනං මරනං කියලකිව ඔන්න නොතන්දී. අද අපි තුළ බිහිවනායම් ගතියක් දේශ ගතියක් හැදිලා ඒ ගතිය ඇතුළ තැන්පත්ව වනාා ඒ තැන්පත් එච්ේ වපියෝ දන්නේන ඒව දන්නේන තරහගිය තරහහිවරුණා විතරයිදන්නන්නේ மරணම් කියල කියන්නේ මෙතදී කය රමණය කිරීමක් සිද්ධ වුණන තරහයනකොට රමණයක් වෙනවා. දටම රத்திල්லா පිச்சிල්ල ැවිල්ලා මේ මහා රමණයක් සිද්ධ වෙනෝ ඉන්්‍රියටික ඔක්කොම. ඒ රමණය හදහා ඒ ඇතිවෙච්ச்சு සවභාව මරணම්. මිදී නිද්ධ හස් වෙනවා. දැන් නිවෙනවන. අර ඇතිවෙච්ච ඉන්න இඉවරයි. மரணம் காலக்கியா காலකිரியாකිව. அ கෙෙஸ்ි எத்தந்த කෙලෙස් ජනිත වண கிරயா ක්‍රියාවට நான் වෙනවා. ඒ පதி්ச்ச කෙලෙஸ்டிික கி්‍රියාවට நம்மලා கண்டணம் ஒத்தනවෙ முොකද அද මෙெச்சරකාால் ගොඩගහගෙන කந்தට தவாலுතෙන් ගතියා හැදිලා காලயா කෙලෙස් හැදවා. අපි ද කෙසිපதிச்சு දන්නේ තරහගයා තරாய்වண විර. හැබයි ඔබ නොදන්නවා උනාාට ඔබේ ඇතුලාන්තේ සිද්ධ වෙනවා. තරහ ගතියක් හැදෙනවා ඒ කෙලෙස් ක්‍රියාවට නම් වෙනවා. කාලාක් කිරියාවෙලා කන්ඩානං කන්දට එකතු වෙන මොකක්ද කන්ද ගතිපෝදිය. කන්ධානම් බේදෝ කෙළවරස්ස නික්කේපෝ. ඒ ගතියාර ගති ගොඩටම තිීච්ච ගතිටම දේශ ගතියටම තවගතියක් එකතුවෙලා කෙළවරස්ස කෙළවරක් කෙලා නික්කේපෝ ඉවරවෙන. සැ කේන්තිීවර. ඔය ටිකේදදි දැම් මේකාර අට්ටකතා අටකතා මෙ මෙ දිර තියවා කිලික බෑම රහ ඇතුළ තියෙන්නේ ඉට පස්සෙ ඉද වච්චති මරනම් නෝක තමයි මරනං කියලා කියන්න ඉති අය අයංච ර ඉදංච මරනං ඉදං වච්චතිවික්කවේ ජරා මරනම් නෝක තමයි විකුණ ජරා මරනං කියලා කියන්න කියලා පැදිලිකට දැන් ඔබ ඔය ගත්ත උදාහන්නෙන් ඕක තේරුණාද ඔබ තුල්ළල ගින්නක් පත්තු වෙනවා. ඒ මතුවෙන ගින්න හෝස්කාල ඇවිලෙනවා. ඒගේ උපේරීමම තැනකට එනවා. එක හොන්ද මාශාදයකුත් තියනවා. එතකොට අපි බැනගෙන බැනගෙන යනවා. හැබැයි ඒක මහා වෙලාවක් කියන්නත් කලී ටිකවෙලාවක් ැනකොට ඒ වෙනස් වෙලා ජරාවෙලා ජෙහමතාවෙලා ක්ඩිච්චං පාලිච්චං වෙලා ඕක චෘති වෙලා මරණං වෙලාය. දෙැ මරනං වෙලා යනකොට දැම් මෙතැදිබලව ජාතිපච්චා ජරාමරණං, ෝක පරිදේව දුක්ක දෝමනස්ස සම්බාවන්තී කියල කියන්නේ අපි අපක්ි අක්ක මටි දෙයක්ද දැම් එතන වනේ එතකොටට සෝක පරිදේව දුක්දෝම්නස් කියන ඒ දුක්හන්දත් ඔටන මේනවා. ඔත්තන මේන ඕෝක හොඳට දකින්න පුළුවන් දෙපැත්තම බලන මම දෙ පැත්තම එකම තැන පෙන්නුද සාරි හැඳන්ගි හම ලස්සනයි කියලා කියරීමකිනු අනේ හරි ලස්සනනේ හරියට ගැලපෙන්න්න මා අරගෙන හොදට ඇඳල පිළිවරකත් ඇතල හරිම ලස්සම කියලා කියනකොට එනවනේ ස්වභාවයක් පිම්බී මක්කෙනවනේ ඒක මහානිකංර තමං ෆෝන එකත් තරං කැමරයි කඔුන් කරන්න දෙතුන් රයහ මේ බලලාවු ලස්සනයි තමයි කියලා ඔහොම කියී කියා බලබලා ඉන්නකොට ඒ ස්වභාවය ඒකෙත් උපපරීමේම තැනක ටැවිල් ඕකත් ගෙවිලා යනවනේ එතකොට නිිකන් සෝක පරි දේව දුක්ක දෝමනස්සේ නෝ එයා විතරයි ලස්සනයි කිවවෙත් අවකවරුවත් කිීවවෙත් නෑ ඒකරගේ ස්වභාවය අපි කැමති නැවත නැවත වෙලන්න සෝකය පරිදේවයි ඒක අර පරිදේවයක් ඒ දාහයක් දොම්නසක් තියනවා. ඕක අක්කමටිදේවඋනාට පස්සේ. ඒක කොහොමත් සෝක පරිදේව දුක්ක දෝමනස්ස නිරායාසේම තියෙනවා. හැබැයි කැමති දේවඋනාමත් ඔතන සෝක පරිදේව දුක්ක දමනස්ස තියෙනවා අපි දකිින්යෙන. ඔන්න අද හිඳං ඒකත් දකන්. කවදාවත් ොයරාග පැත්ත බැලුහිමනෑනි. ඒ පැත්ත කවදාවත් එතන සෝක දක්ක්‍යමනෑනි ඔයා අතර කවරු හරි එක්කෙනනින් එච්චර හරි ෑනේ දෝ චැකට් එක මහලතිීෙන නිකම් කිරිවලක්නෑවා ගොයිටොඩ හොඳට මහම කියලා කවට කිවගම ඔනනිකං ඇත්තෙක පොඩක් කියෙනවා. අන එතකොටගේ අනි පැත්තෙන්න්නේ එතකොට සුකවේදනාවනවේ දුකවේදනාවෙන් ජරා ජීර්මතා වෙලා සෝක පරිදිෝ හොඳට පේනවා. ඇබැ ලස්සනයි කියලා අපිවායන කොටත්. හරිම ලස්නයි අද ශර්ට් එකක කලිසමට මච්චන්නමදල නියීමමට ටයියකදදාල අරිරනිකම් මහත්තෙක්කගේ හතු කියන්නේෙ. මහත්්‍යයාර කරන ලස්සනෂයට අන්දින්න කියනවනි අන්න ඒ ඒ වගේ ලස්සනට ඇන්ඳලා. හරිව ලස්සන අද මහත්ත එක් වගේ කිය කියනවනි. අන්න එත්තකොට තම්මයිර පිම්බිල්ලක්ෙන. එනම් ඔතනත් තියෙනවා ජරාජීර්ණ වෙලා සෝක පරිතේව දුක්ක දෝමනාන් සේනේක. අද ඉන්නම් හොඳට බලබලයන්ද ඔබට ලොකූ පැත්තක් ලිාගන්න පුළුවන් දෙ පැත්තම දකින්න පුළුවන් වුණු. ඔන්න දැ අග ඉන්නම් මුලටයන්නේ. පස්සේ බුදුපාරණන් වහන්සේ අහනවා මෙද අහනවා කතමාචභික්කවේ ජාති දැන් ජාතිපච්චයා ජරාමරණ ජරාමරණය ඇතිවෙන්නේ ජාති නිසා එහෙනම් මොකදද භික්ගහුණීමේ ජාති කියලා කියන්න දැන් අපි දන්න ජාතිය උපතන දරුවෙකු ගේ උපත සක්තියෙකුගේ උපත ක තමයි අපි දන්න ජාති මෙතන ජාති කියලා කියන්නේ එ එයනේ වෙයි මෙතන ජාති කියලා බුදුපාරණන් වහන්සේ විස්තර කරනවා යා තේසන් තේසන් සත්තානම් මේ සත්වයා යා කියල කියන්න මේ ගමනේ යාමයට යා කියන්න යා කිය යෑමක් මේ ගමනහි යාමට තේසං මේ සංගති උපකාර වෙනවා යා තේසන් තේසන් සත්තානම් මෙ සංගති උපකාරි වෙලා මේ සත්වයාගේ තුළ தම්හිතම්හි අඳුරක් නිර්මාණය වෙනවා සත්්‍ය නිකායේ එක ඒ ජාතියේ සත්තු උත්තු සත්තනිකායේ ජාති එකඒක ජාතියේ සත්තු ඉපැදිලා ජාති සජාතිඒක ජාතියේ සත්තු සංජාති කියලා කියන්නේ අ එකන්නේ දැන් තිරිසංගත සංඥාවක් කල කැන පැහැදිලි වෙනසක් තියන ගති වර්ගතයන තිරිසංගති පේතගති භූතගති. ඒ වගේ ජාති සංජාති ඔක්හන්තියේ කියලා කියනවා අපි අර බැසගන්නව ඉපදෙනවා අපි කියන්නේ. දරුවෙක් අම්ම කෙනෙක්ගේ කුසකට ඔක්කන්තිවෙනවා. ඔක්කන්තිවෙලා දරුව බිහිවෙනවා. එතන ජාති. ඒ ජාති අපි දන්න සම්මුතියේටීන ජාති. මෙතන ජාති කියන්න මොකක්ද අපේ තුල මේ හදද තුල මේ තියන ගති මුල්වෙලා අපි දන්න මේ ක්‍රියාවලිය කොහොමද වෙන්නනි කළයටටම ලිාගෙනයාමු. මෙතනදැන් මේ ජාතියක් කියලා කියන්නේ ඔබ තුල මහාවේගයක් කැවිල්ලා බිහිවනා. ගාතියක් කොටිය එෙක්වාගේ. නයක්වාගේ. එහෙමන තරහගේ හාමන කොටිය වගේ නයා වගේ අපි කියන්න මේ යකදෙන් අපි දන්න සත්තුන්ගේ නම් කියාගරන්න බැරිකාමට අපි ඔක්කටම දානු යකා වගේ කියලා දන්නන යකෙක් ඉන්නවට කියලලා උමරි එහම් කියනවා. යකාවගේ කිය දාන. තකොට අරේ කියන්නේ ඒ තරන්නපුරු ස්වභාවයක් ඔබ තුළ ජනිත වෙනම්. එහනම් මේ සංජාති ඔක්කන්ති නිබ්බාති ඔන්න ඔය වචනය බලන්න නිබත්ති කියලා කියන්නේ. අර ඔබ හදාගෙන ඇවිල්ල ඉන්න ගතියම තම පනගහල නැවත නැවතත් ඒ චාතියේම ගති උපපාධනය කරනවට තමයි නිබ්බත්ති කියය. නිතර්ම තරහයනෙක්කෙනාගේ මෙෙනස් කරන්න පුළුවන්දා අප මොනව කර කවුන්සෙලින් කරනවා. එක එක තැන්වලට එක්කන් යනවා. මේමොකක්හරි වැහිල වෙන්න ඇති කියළ සුරයද්දානෝ තොවිල් කරනවා. මනුසට හොස ලඟින් මැස යන්න බෑ පොඩ්ඩ ඇත්තං කේන්ති යනව කියලා කියනව එ කේන්ති යන්න පින්වතුනේ යාගේ වර්දක් නිසා නෙවෙේ ඒ කෙනාගේ පුද්ගලයාගේ කර්මභීච්ච පොදයේ තියෙනවා බලවත්වෙච්ච දේශ ගති ඒ ගති පොදියන් දෙන තල්ලූ ඔහුට පාලනය කරන්න බෑ ඒක තමයි මේ කායහකාය ක්‍රියාත්මකවීම දැයි ඔබ කියනවා මපේ මහත්්‍යයට පුොඩ්ඩ ඇත්තං ඇති කේන්තියනවා ොච්චර කරත්මයාාවම කවුන්සලිගේක්ංගයා මේික ඒක දේවල් කරා භාවනකට ටැන්වටත් ගිනිච්චා මුුණව කරා හරියන්න යන කියලා. හරියන්නෑ තමයි. හරියන්න නැත්තඇයි ඒකට හේතුවෙන්න මුලතියෙන්නේ ඔහු තුළ. ඒ තමයි ද දේශගති පොකුරක් දේශගති පොද්දියක් ඇතුළෙ තැම්පත් වෙලා තියෙනවා ඒ ගති නිසාවෙම ඒක නිසාවිද කියලා අපි දරන්න දෙ අපි හොයා ගමුවේ නිසාදම එකක වෙන්න කියලා. ොහොම උනත් වෙන්නේ නිබ්බත්ති කියල කියන්නේ තරහ යනෙක්කෙනාට ආයයි තරහා යනවමයි. අර ගතිය නැ නැ නැත නිබ්බත්ති කියන්නේ නැවත නැවත ඒ ගති ස්වභාවේම සකස් කරමින් යනවා කියන එක. එනම් අර තමන්තුළ මේ සත්්‍ය ස්වරූපයක් උපපාදනය වෙලා නිබ්බත්ති අිනි්බත්ති අි නිබ්බත්ති කියනමුකට වඩ වඩා තරහ යන කෙනාට දවසට ත දෙෙන් අපි ගෙනෝ මේ මාසි මන් තරහර ලබන මාසි තරහ නගෙනන්නව කියල බෑ මේ මාසි තරාගටත්තෙක් අඩ ළඟ මාසිත වඩා වැඩියෙන් යනු. ඇයි අන තියන එකත් එක්ක තව නි්බ අබිලිබ්බන්ති වඩ වඩාමේ ස්වභාවය වර්ධනය වෙලා කන්ඩානම් පාතුබාව්. අන්න කන්දට එකතු කරලා පත්ත බෑවෙනු පාතු බවාව ඔන්න පොත්ත ැවුණන ොකද පත බෑව්වෙ ගතියක් එකක් තව හැදුව එකන්නෙමේ පොකුරු පොකුරු හදන්නේ එක එක හදන වනන් ලේසිේක ලියක් කන්න පොකුරපොකුරු හදන්නේ. ගති පොදයක් හදල්ලා අර තියන ගති ගොඩට පතබාවගන්නවා. කෞරුමතබාවගත්තේ මම නෙවේ අපිත් නෙවේ අපි තුළ වෙන හැටි.ඒනනි මෙත්තන මමයි කිය කෙනෙක් නෑ මෙදන වෙන්නේ ක්‍රියාවලියක් කියල දැ පිනිස්සුන්ට දස්ක කියීනව වලට පොඩ්ඩක් කේන්ති ගන්නඇතුවඉන්න බැයිද පුද්ම කේ තියන්න්නේයන්නේ යාට කරන්න දෙන්නේ ඒට කේති යනවා යනවන මේනවා. කිය තියෙනවා කරන්නටයක් නෑගේ ගතිස්වභාව අපට එක වෙනස් කරන්න එතකොට අර පාතුබාවෝ වෙලාර ගොඩටම එකතු කරගන්නවා. ආයත්තනා නම් පටිලාබ ඔන්න හොද දෙයක් කුනාාම මෙතදම කදද තමන්ගේ අ උදේනම් මුහදුරැලවගේ හොඳට වැඩකරගෙන ලස්සරට ආපු කියෙන රත්තිල්ලා පිච්චිල්ලක් මත්තිල්ල ඇවිල්ලක් දාහයක් ඇැවිල්ලා මුලුමේ ශරීරයම ගිනි පිටවෙන. බලන්න. ශேටட்டකි පැත්තගියා අයරණෙකට පිච්චිලා කියලා මෙහෙම්බල්ලකට මුණ. අතමங்கி மூුණ බලන්න කවෙல்லாம். දටම කේට ගහිලාலாம் දටම කේන්ට ගිහිල්ලා. අරඋදේනං අරහොඳ ලස්සල්ට තිීච්ච මූන. මොකද නේ. ඇතුළ තිීන ේධාතුව කම්පිතම්ප කම්පිතන් සම්පකම්පිතා වෙලා ඔබ තුළලේ රතු රතුලේ. කළුලේබවට පත්වෙලා ඔබවටා විශ්කිරණ ශක්තියක් ජනිත වෙලා අන්න ඒ வேලාව ආයத்தනානං ආයතනයක් ප්‍රඩක්ෂන් එකක් කරා. නිෂ්පාදනයක් කරා මෙච්චර වෙලා හිටිය කර්මාන්තශාලාව වැඩක් නැතුව උදේ නැකිට්ටාතේ හැදවාඇතු ගෑවා වැඩකරා වැඩනෑ. ඔන්න අරවෙලා අවෙසාරියේ කෑල්ලක් කරිෂටක කෑල්ලක් කරි ික්්නා කියපු වෙලා කර්මාන්තශාලාව වැඩ පටන්ගත්තා. ආයත නං ආයතනයක්හුණා නිෂ්පාදනයක් කරලා පටිලාබයක් අත්ත මොකදද පටිලාබූ කියන්නේ මේ ගති ගොඩ හදහදා බක්්ධවවීන එකට තව පටියද්දාලා ඒ ගතිය හදාගෙනර පටිය ශක්තිමත් කරගත්තා. මේ පටිය කියනක තමයි දැන් හොයාගෙනන්නේ මොකද මේ පටිච්ච සංූපාදන පටිය හොයාගන්නක ලේසි නෑ අරිමාරු තැනක් එතන දැම පටිලාබූ වෙලා මොකද්ද මේ පටිය කියන එකයි හොය ොයා යන්න. මෙ මේක තමයි වූ අයං උච්චති බික්කවේ මේ තමයි ජාතිය. දැ මේ පිින්වතුන්ට මෙතනට වෙනකම් පැහැදිලි වුුණාද. ජරා මරණ පැහැදිලීනේ ද ජාති කියන්නේ මොකද්දගෙනක හොඳට පැහැදිලි වුණන තමන්තුළ නානාවිද වූ සත්තු ජාති වෙනවා. හරේ ලස්සනයෝවය සාරිය අම්මෝ අද නියමයි නික නිිලියක්කගේ කියල කියනකොටත් ජාති වෙනවා. නෙක්. ප බව ආසභවක් මෝස්තරවලට කැමති බවක් එතුකොට හරි ලස්සනට තමන්ග තුළෙ හමකක් ජනිතව. එනං අන්නේ ස්වභාවයන් ජාති වෙනකොට උන්ුවේ ජාති ස්භාවයක් හොඳට බලාන්න. ඉට පස්සේ කතමෝජ භික්කවේ බවෝ වැද ගත්ම වචනයක්. බික්කහුණී බව කියලා කියන්නේ මොකක්ද. දැ ඔබ දන්න බවමොකක්ද අපි දැන් සාමාන්‍යය සම්මතය දන්න බව පෙර බවය. මේ බවය මතු බවය ඕකන ඒක හරි වෙනවා ජාති කියන්නේ මනුස්සයගේ උපත කියලා ගත්තෝ ජරා මරණ කියන්නේ මනුස්ස්‍යයාගේ වෙනස්සීම හමරැලි වැටීම කොන්ඩේදීම කියලා ගත්තො බවෝ කියන්නේ මේ ජාතිය තම අන්න ඒක මනුස්සයා කියන කෙනාට ජාති දාල අරපි කියන්න ගෙඩිය පිටින් මේ සත්‍යය ඇතුළ ඉන්න ඇතුළ ඉන්න සත්තු දැක් න ැහැ මේ ඇතුල සිද්ුවෙන පටි සංවපා අවිද්‍යා මුද පටි සංපාද ක්‍රියාවලි දැක්කිනෑ කවරුවත් එක දකින්න බැරිකමට මේ වච්චර ටිකම පරිවර්තනය කරා අපි කියන්නේ. අ ලොකූ පින්තූරය යාර ගත්තා සත්්‍යය කිපදෙනව සත්‍යයාගේ හම රැල්ිවටෙනවා ඇයට ටික දිරනවා කෝඩෙ සුදුවෙනවා මේ මැරල්ල මැරිල යනවා අන්නේ වගේ බවෝ කියන එක ගත්ත්‍ර මේ භාවය කිය. එහෙනම් මේ භාවය නෙවේ බවෝ කියන්නේ. මෙතන කතමෝජ භික්කවේ බයෝ බවෝ ඔන්න මෙතන හරි ලස්සන විස්තරයක් තියෙනවා. තයෝ මේබික්කවේ බවෝ. බව කියන එක තයෝමි තුන් ආකාරයක් තියෙනවා. කාම බවෝ රූප බවෝ අරූප බවෝ අයංමුච්චතිබික්කවේ බවෝ කිය. මේ බව කියන ස්වභාවය දැන් ඔන්න අපි ඇතුරට ඇතුළු ලිහගන්න නිහදන්නේ දැන් අපි තුළ ජාති වුණා තරහගතයක් තරහගතියක් ඉපදුනම් මේ තරහගතී ඉප දෙන්න නම් බවපච්චයා ජාතින් දැන් ඉප දෙන්න හේතුව බව ජාතිවෙන්න හේතුව බව. එනම් බව කියන එක කියනවා කාම බවෝ, රූප බවෝ අ රූප බවෝ කියල. කාම බවෝ කියලා කියන්නේ අපි කැමති කය රමණය කරන්න. ඒක යෙ දැන්මංකිව තරහගන්න කෙනා තරහගන්න කැමතිනෙ. එක ඇන්න මේ කය රමණය කරන එක තරහගන්න එකෙ තියෙනවා මාර සුවයා මාර සුහයක් තියනවා. ඒක තරහගන්නයි දන්න. මාරස ොයත් ේන එකටි පුම්ඹ පුම්බ ගස්ස ගස්ස මාස ගනන් ඉන්න කතානුක මාඩ සෝයක් තියෙනවා ඒකි. අන්නේ බවෝ කියන එක සු එක කාම බවෝ අපි අපේ නිරායාසයෙන්ම කැමති මේ කාම කියල කියන්නේ කය රමණය කරන ස්වභාවයට අපි කැමති. ඒ වගේම තමයි රූප බවෝ දැ රූප බවෝ කියරකොට මෙතන තියෙනවා ද ඒක විස්තර කරන්න පුළලුවන් මෙ මේ විදිහට මේ. අපි දැන් අපේ දැම් බාහිර දැන් අපි දැන් ඒ කියන්න අපි කැමති මනමාලියක්වෙන් දැන් හිතම ගහැනුලාම මේ කැමති මනමාලියයක් වෙන්. ඒ මනමාලියයක් වෙලා ඉන්න හැටියයා හිතී සිතිවිලිම අවමේ මේ වගේ මාළ ගහල මෙම මෝස්තරයක් දාළ මේ පාඩ සාරිියක්කඇදල මෙහම හිතියොත් පෙද බේගේ ඉන්දී කියලා හිතින් අවනවානි. ඒ රූප ස්වභභාවයට ඒ බාහිර අපි කියන්න පෙනුමට ඒ ඒකට තියෙන ආසාවක් තියෙනවා. රූප බවෝ තියනවා රූප බවක් තියනවා. ඒ වගේම තම අරූප බවෝ දැන් ඔයා හරිම ලස්සනයිනි ගාන්ට පිරිවලට අද ඇඳගෙන ඇවිල්ලන කිව්වහම මේ ඒකින් ඇතිවෙනර තිම්බීම කියන එක මේ රූපේටක් නෙවෙේ ඒනිකං අර අරූප බවෝ කියල කියන්න දැන් අපිහිතම මෙහෙම අදද ඔයා හරිම නිකං මේ. හොඳ නිකං හරි පරිනත කෙනෙක්වගේ හරිනිකං අපි කියන්නේ මැචුවට් ලක්ක එකක් තියෙනෝනිකං අද හරිම මුණ හරි වත් ඉංගිස් වල කියනවල් හරිම ඩීසන්ට ස්මාට් අනම් මනං වචන දාලාට කියනවත් ඔය ඔක්කොෑම කියනඒවා අපිට පුළුවන්ද මේ ඇඳලපෙන්වන්න මේ කියන සවභාාවල් ඇඳල්ලමකක් හරිමෙන මේ වගේ කියල පෙන්න්න බෑන් හැබැයි ඒක තියෙනවනේ ද අමුතු උගනිකං දෙයක් තියෙනවනේ දොයි කියනකි.ට අරූප බවෝ කෙ කියන්නේ මෙහෙමදැ. ඒ පහසේම තේරුම් ගන්න පොළුවන් අපි එත්තපු මම හොඳට උගත් කෙනෙක් මෙච්චර මෙච්චර උපාධ කරලාැ අපි දැන් දැන් කොහැඩි පාරයන්නේ මංුපාධයක් කරපු කෙනෙ ඔළුවේතියන් යන පාරහින මනිස දන්න ඕක යත්න යන්න තවන් අර අපි කියන්න ඔලුවෙන් යන්න කියලා අන්තිය ඔල්ලුවෙන් යන්නේ ඇදර පාරීණ මනුසිරක පේන්නෙත්න ඇබැ එන්නේ ඒ පවස් බාවලටි අපෙන අරෝප බව සමහර න්නවා ස්සර පරණ චිලසි කියල ඉන්නවා කවරුහරි මේ දක්කවොත්තහන්නේේ පුත් ගෙදරකටගිය ොත්හන්නේ පුතේ මේ වාසගමමකක්ද කියලා හනු වාසගම් මහනු වාසගම් මහලා ඒ ඒද කියලා හලා මේ ඒ ගොල්ලන්ගේ වාසගම අපි මෙහෙම කියල අන්න අරූප බව ඇති දෙයක් නෑමේ ඕකෑ හැබැයි යාට ඒක මහා මෙරක්වාගේ මහා එකන ඒ භව ස්වභායක් එක එකෙනාගේ අරූප බව කුල්ලවත් බව නැනවත් බව අ මේ ගුණවත් බව බං මෙහෙම කෙනෙක් කියල එන්න දැන් කියන්නේ දැන් සමහට ඉන්න ඔය ලොකුල්ලොකු අස්සා කරනයි ලඟතින කඩේට යන්න මං හවලානේ ළඟකඩේට යන්න ගෙදර මිදරාතු ගන්න අපපෝ ඒම මේ ඩිරෙක්ටස්ල කරනවල නෙ ඩිරෙක්ටර්ස්සල ිදුල්ල අතුගන්න ගෙදර හව කරන්නන්නේ නැහැේ. ඒවයි ගොල්ලො කරන්නට නෙවේ කියලා අර එන ගැම්මට ඉන්න. අපි කියන්නේ ගැම්මට ඉන්නව. අන්නෝය බහ. ඔයා අරූප බව. එහෙනම් අපි තුල්ල මේ. කොයි තරම් බව ඇද ඔය මල්ලෙ ගතිමන්නේ ලිහලා ඇදල බලන්න දැක්කහම පෙනේවි ඔය තරම් බවස්වභාවයන් තියනවා අරූප බව රූප බවෝ රූපත්තියනයි ඒක ස්වභාවයන්ගලට කැමැති දැන් දිරෙක්ට කෙනෙ ු හම ටක් ාලා ිහිල්ලා පුතුුවනි වෙනස් කරන්න මුලින්. හොඳ උත්ස ලොකපුටුවක්ගේගන්න මොදට එනක කොටම රූපදැෙන් රූප බව දැ එක දකිනකොට මාමින් ලොක පුටුවක්ින්නිය ඇදගත් මහත්ත එක්ීමේ දගත් නොනකේ එතැනීමම දෙන්න හදනවාද සම්භාවයන එනම් රූප බව අරූපබව එ බාහිර දේවල් වලින් මන මාලිකෙන්න්නාසයි. සමර් මට හරියාසයි මහනවෙන්. කියල කියනවන එතනත් හොඳට සෝලිසි කල්ල දැලුවත් තියෙනනවා හොඳ හසා. උරක් දාගෙන පැත්තකටවෙ කෙල හැමෝටම නවේ මං කියන්න අ බවත් එක්ක තිීනනායත් ඇති නැතියයත් ඇතිමික. මං මේ කිව්වයි කල මේක සරවසාධාරණි කරණය කරන්නේන්නේ පා එකක්ක නගේ ගතතිත්තෙක්. සමමාරුන්ට හෙමේනවා. ඇක වෙලාන්න එක්ක සමෝරකනෝ අදං ඔයි කියන්න යති කන්දක්කුඩ පුංචිගයක් කදලා ඒම කියරුණන ඒසර ලොුණුයි බතුවි කාල අන්නේේ වගේ ඒමගේ ඉන්න ඒ මොනා ඒ ඔක්කම රූප බව. අ කන්දක්කුඩ පුංචිගයක් කදලා අර මේ ලස්සරට දැන් වටේ පරිසරිය බල බල ඒ තමන්ගේ තියෙනවාර මවාගත්ත සුන්දර පරිසරවල් වල ජීවත්තෙන ති නාආසාාව. ඒය ඔක්කම රූප බව අ රූප බව කාම බව දැන් තේරුණාන ඔයතුන. ඔය වගේ උදදාහරන ගොඩක් ගන්න පුළුවවා. ය තයි බ එහෙනම් ඔන්න ඔය බව වර්ග තුනක් තියෙන ඔය ස්වභාවයන් තුනම එකවර ඇතිවෙන්නත් පුළුවන් ගතියක නො එකතමයි වැඩගත්මදේ තුන වෙන්වෙන් ඇතිවෙන්නත් පුළුවන්. ගොඩක් කෙලාවට මේ පුතක්ෂන ස්වභාද ඉන්න කෙනෙක් තුළ ඔය තුනම එකට ඇතිවන්න. දැන් අඩ සාරියක් සාරිිය හැටි පිචිච්ච වෙලාවවෙදී ඔය තුන මේ නම කාම බවෝ එක ක්‍රත්වෙලා පිච්චිලා රූප බවෝ මේ ඇන්දගෙන අන්ද හදාගත්ත ලෝකටක ැඩීගෙන යනවානි ම මෙහම මෙහමක කියල තමන් ගොතා ගත්ත දේල්ලට අස්සනක මෙහෙම කියයි මෙහෙම වගේ ඉදවි කියල හිතාගන්න බැරි අර මේක අපට තෙන්න්නන්න බැරි අරූප සවභාාවයන් ගල හදිවෙච්ච බවත් යන එනම් ඔය තුුණන එකට එන්න පුුව ඒවගේම දැන් බවවලට හේතුවමොකද්ද පින්වතුනිි බවවලට හේතුව තමයි ඕපාදාන ද අගයිඉන්නල් අනුව ලිහගෙන එන්නේ මෙලලාවුව කෙලවරින් ඇල්ලවා දැගමන්තුම් පටවල්තුම ලිාගෙන ලිහගෙන නොදම පෙන්න්න මොකදමක ඇතුල තියන්න දැන් බවවලට හේතුව තමයි උපාධන කියලා කියනවා. පදේ තේරුම ගත්තෝොත් උප ඇපකැපවෙලා දාන කියන්නේ දෙෙනවන දාන දෙනවා. ආදාන නුදුන්. නුදුන් දෙයක් ඇපකැපවෙලා අල්ලා බදාගැනීම උපාධන. ඒ තේරුම පැත්තකට දන්න හැබැයි ඔය ඕපාදාමේ කියනෙ එක බාහිර දෙයක් විදිහට තේරුම් ගත්ත පින්වතුන් ඉන්නවා. මේ ධර්මය අහල්ලා මේ උපාධානය කියන වච්චරේ වැරදියට තේරුම් න සියයට අනුවක් දෙනාඉන්න මේ දහම හිරගලා හිරවෙලා කියරන්නේ මේ හරු දැකල න තාම් තාම හට දහම දැකල නැතිය ඉන්න. එකල උපාදානයකෙු දකින්නේ බාහිරි. මේකොළු දකිනව හා මෙන්න මේ හොඳට බණකිගෙනවා මෙයාආදිිකං දහම දන්න වගේ අප හිතන්නේ දහමේ හොඳ ඉහලට ගිය කෙනෙක්ෙ නැති අපපුෝ එවුනාට දැක් පබාහිරෙන් බලනු දැන් එයා ලැට් ඔප්පාවිච්චි කරනවා සල්ලි මුදල් පරිහරණය කරනවා ඉගෙනගන්නවා උපාධගන්නවා බිස්නස් කරනවා ආපෝ උපානග තැල්ලනෑ චුට්ක්කත් අරල්ලගෙන බදාගෙන වතුපිටි ඉඩම්කඩක්. ගේ දොර උක්කොමල්ලං ඉන්නන්නේ බිස්නස් මනුස්්‍යයා සියල්ල උපාදානය කරං ඉන්න උපාධානයක් තැරලනෑ කියලා ඔබ අනුන්ගේව බාහිරෙන් දැකළ ඔබ තීන්දු තිරණවටේ. ඕකන අපේ හුඟ අප පි ද අරහතුන්හසේගේ සවභාවේ බොහෝ පිංවතු බාහිරෙන් දකින්න බන් උන්වහන්සද අරහතුන් වහන්සේ කෙනෙක් ඉන්නවනම් ම කියල දැ කොතන වුුණා දරිය මගගේ යන කෙනෙක් ඉන්නවනම් TVීී බලනවා. ඔය තියෙන්ෙන අල්ගෙන අල්ලගෙන උපදානේ වා තැල්ලනෑ පත්තර බලනවා. ඒනම් මුදල් ද නිකමට හරි සල්ලි කොලට එකක් ගනාම් කර ප සල්ලිත් අල්ලගෙන උපාදානේ ඔන්න ඔක්කම උපාදානය කරම් බාතුපිටි ඒ සේරමල්ලන් කියලා ඔබ උපාධානය දකිනවා බාහිරි. පින්වතිි බුදු බුද්ධ දේශනාව කිසි සේත්ම බාහික දෙයක් නෙවෙේ උපාධානය කියලා කියන්නේ ඔබේ තියන ගතිපොදටම යාවෙන්න පෑහෙන ගති ස්වභභාවයක් අල්ලා බදාගන්න ලොකු බලයක් ඇතුළි තියෙනවා. එක තමයි උපාධනය උපාධානෙන් දෙන බලයෙන් තමයි බවවෙන්නේ. රූප බවකාම බවබවට පත්වෙන්නේ උපාධානයෙන් දෙනව ඇතුළේ තල්ලුව. ඒ තල්ලුව තමයි ඔබේම ඇතුළ තියෙනවා මේදේ මෙහෙම වැන්ඩෝනිිකෙල් දෙන් අපි බලංයන්න ඒක තමයි මේ ඇතුළේ තියෙනවා ගතිටිකක් ඒ ගති ස්වභාවයන් වලින් දෙන තල්ලුවේ නැවතත් ඒ ස්වභභාවයටම පත්්‍යනාකාරේ තව ස්වභාවයක් අත්පත් කරගන්න ඇතුළෙන් දෙෙනවත් තල්ලුව අ ඒක තමයි උපාධානය. නම් බාහිරෙන් අපට බිස්නස් කරන්න පුළුවන් රැකයා කරන්න පුළුවන්, ඒත ගොටාපිට ඉඩම් කඩන්ගන්න පුළුවන් යානවාහන ගන්න පුළුවන් ට්ටු පහහි වුණොත් ගවගේ කදාගන්න පුළුවන්. ඒකකවත් කියන්න බෑ අන්න උපාධානය අතෑරලා නෑ කිය. එස්සිියල්ල කරත් තමන්ගේ ඇතුළි තින උපාදාානය අතෑ හැරිලා ඒකෙන අයව කරනවාවෙන්නත් පුළුවන්. ඒකරත් නොකර තලුන්ගේ අපට වැඩකුත් නෑ. අනුගේ සන්ද කල වැඩුන්න අනන්ගේ මොනවද සභාවයන් අපට ඇන්ල්ලයිස් කල වැඩකුත්න ඒයා කොත්තන දිඉන්න මෙයාහෝදන දෙදදින්න නිවිලද මඟ පල ලබපය එකක්නෙද නැති එක්නෙද දකපු එක්ක නෙද ඔය සිවක් අපට වැඩක්නෑ. අපට වැඩගත් වෙන්නේ මේ කියන දහමෙන් අපේ ඇතුලෙකඉන්න නිවාගන්න පාර අපි අත්දක ගැනීම පමණමයි. අනුන්ගේ සන්න වලට ඔබ තීන්දු දෙන්නේ යන්න එපා තීරණ කරන්න එපා ඔබේ සංවත් ඔබට දැක ගන්න බැරිකොට අනුන්ගේ සන්න කොහේ දකින්නද දකින්න බෑක එනිසා අන ඒ විදිහට මේ උපාධනක කියනෙ එක දැන් ඔය වචනටයක් අමාරු දැනක්නි මේක පැහැදිලි කරන්නු චත්තාරිමානිි කරුණු හතරක් තියෙනවා බික්කවේ බුදුප යනන්හසද චත්තාාරිමාණි ටානානනිය වගේ චත්තාාරිමාණි බික්කවේ මෙත් හැන් හත දේවල් කරනු හතරක් තියෙනවා චත්තාරිමානි බික්කවේ උපාධනානි කාමඋපාதாන කාමඋපාධනේ දේට උපාදානං දෙට්ට උපාධනී සීලබ්බතු උපාදානං අත්තවාද උපාදානං ඉදං ූච්චති බික්කවේ උපාදානං කියලා ඔන්න උපාධනි පහැදිරික නැම් මෙන්න මෙහෙමයි වෙන්නේ ඔබේ ඇතුළ තියෙනවා ඔබ දන්නනෑ මේ මට තරහා යන්නේ යි මට පින්ම්බෙන් කුරු හරි යාහරිම ලස්සන්නනා ඇදුව මාරලස්සනයකිකට මමා පම්බෙන් එක කොහොමද මතුවෙන්. ඇයි මට මෙච්චර කේන්තියන්න ඔබ දන්නන්නේ නෑන කේන්තියන හැටි. ඒක වෙන ක්‍රියාවලීනි අපි මේ දැම් විනිවිතදකිින් නහදන් වැඩි තබ්බෝ කල්ල බලන්න හදන්න ඔබෙල් ලෝක විදල බලන්න නහදන්න එහෙනම් මේ උපාදාන ඒතියෙනවා කොටස් හතරා ඒකෙද කාම උපාදාන නිරහයාසයෙන්ම මනුස්සයවෙච්චාි. සකන නාසය දිවකය මන රමණය කරන්න අර අපි කියන්නේ නිකං කාන්දම වගේ යතං ඇති පොඩ්ඩක් නිකං එකන සෙන්සර් ටික අපේ මේ මේ ඇතුළ තියෙනටික පුංචි පුංචි පික්කකයි පුංචි මේකයි දෙන්නුවෝ ටකාලා ක්‍රියාත්මක වෙන ගතියක් කපිළඟ තියෙනවා කාමෝපාදානයට කැමති ඕනම කෙනෙක් කැමතින ඇද දිවපිනවන් ශීරය පිනවන් නයාසේ පිනවන් කනපිනවන් ඇහැපිනවන් කැමති. ඒ කැමති ස්වභාවයක් නිරායාසයම්ම අපිළඟ තියෙනවා. අපට ඒක නැති කරගන්න පුළුවන්ද නැතිකරගන්න ඕනිද නෑ. නැතිකරගන්න ඕනින මෙැදි වෙන්න වෙන කටාව. නැතිකරගන්න ගියෝ ඔොබ වෙනමාරුවක වැටනෝ. වෙන පාරකටව වැටල්ලා. මනුස්සයා කියනස් මනුස්සයාගේ තුළ වෙන්නේ නිරායාසේම්ම කාමූපාධානයක් තියනවා. කාම කියල කියන්නේම. ඔබ සිංහල සාහිත්‍යය කියන කායනු මයනු යනු කාම කියනකර දෙන තේරුමන් නෙේ කාම කියල කියන්නේම කායකා ඇසකරනාසය දිවකයමන ක්‍රියාත්මකවෙලා ඔබ තුළ රූප බලනව ශද්ධහෙනව උදේදං අර ඉද්‍රිය වභාාවරි අනකත් නෙවෙයි කාම. ம පැහැදිලුවම කිව්වනේ උදේ න්නං හවසනකං ඕන තනන් වැඩකරකඩාවා එක පාටප අසාරිය මේ පිචச்சுලා කියලුවමං හෝස්කාලා අපපි කියන්න ගිනි ත්ත අ ඒ වෙලාවේ ගිනි ගන්න ගිනි හටගන්න සුළු හැකියාවක් බලයක් ඔබ තුළ තියෙන. උන්න නොක තමයි උපාදාන්. එහෙනම් අපි බාගිනියඇවිලෙන සුළුයි. වහ ගිනි ඇවිලෙන සුළු ස්වභාවයන් හතරක් ඔබලඟ තියෙනවා. ඇතුළේ තියෙනවා. ඒක තමයි මේ කියන්. එනම් කාම උපාදාානය කරගන්න තක්කාල තල්ලුව දිීල ඇදළගන්න උපාධනයකරේ අල්ල බදල ගන්න. ජාතියකර ට ගාලයා ඇතිවේත්වෙන ක්‍රියාත්මක වෙනවා තල්ලුවව දෙෙනන හැල ජාතියන්කක්හදාගන්න. ඒක නිරායාසයෙන් වෙන ගතියක් තියනවා. ඕක තමයි කාම උපාදාන්. දිට්ට උපාදාන කලා කියන්නේ ිට්ටිඩම් දිිට්ටි ගතවෙලා තියෙනවා දැන්. ඒක දැන් විස්තරකරොත් එෙහෙම අප කියන්න මේදේ මෙහෙම වෙන්ටෝනි මේක මෙහෙමම නොවෙන්න්ටෝනි කියලාපියර දිිට්ටිගත වෙලාඉන්නේ දිට්ටි ගතවීම තමයි සමාජයතින බහුලමද ගොඩක් අ ොඩක් දෙවල්ට ිටිගත වෙලා. සමාරු කියන්නේ නිිකම්ම මේ උදදාහරුවලට කියන්න නිික පැදිලිවෙන් දැන් උන්න ඉස්සෙල්ලාම ගමනක්්‍යයන්න හදන්නේ. ඉස්සරහට මෙන්න ඕනේ හොඳ මනස්සේ. දැන් කවුරු හම්බවේවිද දන්න. දැන් අපි අන්න දිට්ටි ගත වෙලා එකනුම්. දැ ඒක ඒවගේ දිිප්ටිඩං ගොඩක් තියෙනවා ඒවගේම ඔබ ඇතුළෙත්තියනවා දිට්ටිගතවෙලා මෙන මේ තරහාව ඉපදෙන් නේම දිට්ියක් මුල්කරගෙන්. ඒ දිට්ටියේ තමයි. මේ මෙහම වෙන්ඩෝනි කෙක් අපි ඇතුළි හදං ඉන්නඕනි දිටිකත වෙලාතිී. අන්නේේ දිට්තිය තමයි දිිට්්‍ය උපාදානං කියල කියන් ඒ වගේම තියෙනවා අපි අපි දැව සම්මතයේ ේදේවල් මෙහෙම වෙන්න ෝනි තුර විදරුවක්ර ස්තර හට කෙනෙක් කෙන්න්නනඕන හොඳ ගමනාක් කැනකොට ඊට පස්සේගේ මොක දීස්තර හට කටුග සිටවන් හොඳ හැල ර ලට ලිින් පන් ොඳ ැ කේ තියනවාන. මිනිස්සු ගොතාගෙන හදාගෙන හදංාප දිිටි ගතන් දිිටි හනන් දිට්ටි කාන්ත අරංගලාතින්. ඒවගේ දිත්්ති ගොඩක් කපිල ගත්තියෙනවා ඒ දිට්ටි මුල්වෙනවා ගති උපපාධනය කරන්න සංගති උත්පාදනය කරන්න බව හදන්න උපාධානය හේතු වෙන. එහෙනම් සීලබ්බතු උපාදානම් සීලබ්බත කියන වච්චනය සීලබ්බත පරාමාස් තේරණවන පරම ආහාරය කරගෙන ජීවත්වෙනවා කියලා මෙතන සීලබ්බත උපාදානම් කියලා කියන්නේ දෙ සීල කියනවා අය සිසිල් වෙනවාද. අපි හරී කැමති අපේ ලය සිසිල් කනදාන්. එක කරන්න කොහ කෙනෙකුට කේන්තිගේ හාම අර පත්තුවෙච්ච ගින්න පිටකල්ල ලය සිල් කරගන්න ඔටෝම සිසිල්කර ගැනීමට වූමනාවක් අපට එන අපි කොහොමද කරන්න සමහරු කේන්දිගයාම ාතරම් එකට කියලා දුරවාහගන්න හුද ඒටම අන්ඩ. අන්ඩල් අඩල් ආඩල් අඩලා අඩල්ල අරගින්න පිට කරගන්න අ ජාති ජරා මරණං වෙන කම්ම අන්ඩ ඉර වෙනකාම්මමමාන. අඩල එක ස අපි ළඟ තියෙනවාම ලාය සිසිල් කරගැනීමට නිකම්මම කැමැත්තා ඒ කැමැත්තත් තියෙනු. ඔන්නුව සීලබ සීලබ්බත උපාදාන කිරික හොඳට මන්තේරුම් කරන්න මෙහෙම මනුස්සෙක්කිින්වා. නුස්‍යය තවක්කරිකක් තරහයි. හිතේ නොෝ උමනාවක් කෝමාරි ප්ලෑන් කළ මරන්නවා. හරද ඔය මනුෂ්‍යය මරණකම් මට නින්දක් කියන්නේ. කියනවනේ ඔ මනුසය මරණකම් ට නිින්දයන්නේ න්නේ ට නිින්දයන්නන්නේ ඔය මිනිවා මැරවට පසේ තමම න එහෙම කියන්නේ තමන්ක ඇතුට තියෙනවා මහා ගින්නා. ඒ ලාය සිසෙල් කරගන්නවා. ම එන ගැබුරු තැනක් කියන්නේ. නිකමට කල්පනා කරාපෙන්වතුනි මච්චා සීලයේයට ඇයි මිචාවලට සීලේ දාරතියන්න කියන. ති මිච්චානංගේ කහුටකයනම් සීලේ දැම්මය. මිච්චාවලට සීලේ දැම්මේ මිච්චා සීේ ලෞකික සීලේ ලෝකෝත්තර සීේ සීලේ ලයිසි සිල් කිරීමනම් මිච්චා සීලය වනේ කොහොමද මිච්චා සීලය තියෙනවා තමන්ගේයාපු ගින්න ඔය මනුෂ්‍ය මරන්නෝන්. කෝමරි පෑන් කල මරන්න ඕනෙකලා මරණු. මැනුවට පස් තමයි ආන්තන් හම්මුව ඇති ගින්න නිවාගත්. කියලා එවන එහෙම වෙනවනේද. එනම් තමන්ගේ ඇතුළ තිෙන ගින්න නිවාගන්න පරපණ නැසවා එතන කරමයක් කරා ඇතන රත්තගාධන සිද්ධ වෙලා කර්මය සකස් වුන. හැබයාගේ ඇතුළ ගින්නය නිවාගත්තා. අන ඒ වගේ ඔබට තරහක්කාවහම ඒ අයුෝච්චන වචලපිට කරන්නේ. පරණේව කියලා අර ගෙදර ඉන්න මහත්්‍යයාට බයිනව අපි කියන නැතිවෙන්නනි. අභවැනිකල් නැති වෙන්න බැන්නට පස තමයි මට මහුල්දට දෙකක් කතා කරා කන්දකේ ඇගිලි ගහ ගන්න එතකොට තමයි මටයන්තන් මගේකේන්තිය නියුණි අත්න සීල පාදාානය තියෙනවා එනම් ඔබේ හැතුලේ තියෙනවවෙේ අය සිසිල් කරගන්න එන තල්ලුව දෙනේකක් ඒ ඇතුළෙන් එ තල්ලවා ලේසි පහස තල්ලුනි න්න වටතම වාහු වෙන්න එකලන්න දෙයන්න සීලු පාදානන් කියෙන ඒක කියනකම් දෙකක් කතා කරහම තමයි මට සැනසිල්ලක් කාව කියලා කියනවා සීල උපාධනයක් තිෙන ඒ වගේම තම අත්්‍යවාද උපාදාන අත්්‍යවාද උපාදානං කෙලෙ කෙෙන අත්ත කියන එක ගොඩාක්කයට පට ලැවෙනවා දෙ අත්ත කියන්නේ මනු මයිනු මම මයිනු ගේනු මගේ කියල ගත්ත ඩොක තේරෙන්න්න හරද මම මගේ කියල ගත්තර තේරෙන්න්න අත් කියලා කියන්නේ පිංවතුන මේ ඔබබ තුළ තියෙනවන්නේ මගේ හැටිහෙම තමහි ගි මගේකුවට මේ තියෙන මේ ලේමාසටන්න හර කියෙන මම නෙවේ ඇතුළේ ඇතුල තියෙනවනි ගාතිපෝධිය එයා තමයි සවභහාවේයා දෙක් මිනිසුට පේන්න පේන්නේ මේ තමන්ගේන මෙන්න මේය හවලාන අහවල්ලා මෙහමයිනි ඔය මනුස්්‍යය මෙහෙම කෙනෙන්නෙ කියලා අපි කිව්ුවට ඒ මනුස්්‍යය හැම කෙනෙෙන් නෙවේ ඒගේ ගතතිත් වෙනස්වෙනවා. අදදන්න කෙනා නෙවේ හෙටඉන්නේ ගතිය වෙනස්වෙනවනි ැයි හලවශයෙන් අර ග තිහිදා අප කියෙන ඔ නුසය මහ මසුරු මනස්සේ මහ කුවක මනුස්සේ මෙලෝ දෙයක් දෙන්නේ ගලින් පට්ටයක් ගන්නවාගේ තම ඔ මනුසයන් දෙදයක් කිීල්ල ගන්න වගේ අපි කියනවන එහෙනම් ඒකඒක මනුස්ස්‍යයාගේ තුළ තිර ගති තමයි අර බාහිරයට පේල්න්නේ. දැයි ඒ වගේ අත්තවාදූ උපාදානන් කියලා කියන්නේ. තම තමන්ටම ආවේනික වෙච්ච. තමන්ටම අනන්්‍ය වෙච්චි ගතිපෝධයක්තිීන්. ඒ තමන්ගේම උපාදාාන ලෝකයක් තිීන්. ඒ උපාධන ලෝක තියනෙ බාහිර නෙවේ. ඇතුලෙතින්. අන්නේ තමන්ටම අනන්නේ වෙච්ච උපාදාාන ලෝකයේ තමයි අත්තවාද උපාදානන් කියලා කිව්. එකනි අප කියන්නේ මටට මේ දේ මෙහෙමම වවැඩෝන්. සමහල මොකක් හරි වැඩක් කරන්න ගියොත්. ඒ වැඩේ තමන් බලාපොරොත්්තුවෙන දිහටමතියෙන් ඕන. මකක් හර තියෙනවන එකන මට ෝදැ සමාර්කන? මං බලාපොරොත්තුූනේ දැ කෑමක් හදන්නග කියියත් එහෙම. අදනං හරිටආාවෙන ම මිටොඩ හට මේ කෑමේක හදනවා අදනං එච්චර රහටාවෙන මේක නෙවයිීමගේ කොලිටියක. ැන් තම අර ඇතුළ තියෙනවා හදාගත්තේක. අන්න ඕක තමයි අත්තවාදූ උපාදානං කියල කියත්. මං උදාහරණ දෙක තුන හතර පහක් ගන්නවා. අං පුළුවන් තරම් බලනවා මේ තියෙන දේ ඔබට පැහැදිලි කරන්න. ඔබ තේරුම් ගන්ටෝනී මේ ඔබ තුළ කායේකාය ක්‍රියාත්මක වෙනේක සක්කරයටවන් අපි කතාවට කිගෙනවන කාටවත් නවත්තන්න බැරි දෙයක් ඒ නිකම්මම ක්‍රියාත්මක වෙනවා. ඒ ක්‍රියාත්මක වෙන ක්‍රියාවලිය ඔබ හොඳට මෙයාකාරයට දැකගත්තෝ ලිය හැටි එත්තනමති නොපින් ගොතු මංන්තිමටම කියන්නන් දේශනාවේ. හරිම්ම පූරුවට මේ ගට ටික ලිහෙනවා කිසිම වෙහ සහමහන්සියක් නැතු. ලිහෙන් එක ම දෙයයි ඔබ තුළ ක්‍රියාත්මකෙන පටිච්චංගප්පා ධරමය ඔබ දකින්න. ව ොන්න පද මැතිරිලි කරත් වෙන මොන්න විභංග කරත් වෙන මොන්න බාහිවදේවල් බැලුවත් රඟපෑවත් නලුව වගේ හිටියත් කිසි සේත් මේ ක ලිහෙෙන්න්නේන. ඒකයි මේ තරන් මේ ගැන විස්තර මේ සූත්‍රයේ බොහොම ලස්සරක විස්තර කරන්න පුළුවන් හින්ද ම ත්ත සාකච්ඡාවට බැං අපි උපාදානය ගැන කතා කර. ආබහො මුලටයමු ජරාමාරනා පැහැදිලීද ජරාමාරණංවලට හේතුව ජාතිය ජාතීපදිලු. ජාතියට හේතුව බාව. බවට හේතුව උපාදානිටං උපාදාන හතරක් තියෙන හින්න නිකම්ම බව ඇතිව වෙන බෞවලින් දෙනෙන සල්ලුවෙන් ජාතිව වෙන ජාතියඇතුන්ට පස ජරාමරණ වෙන දැම් පලමු දැල් ිහාහගෙන පිටිබස්ස යනවනි උපාධානයට හේතුව මොකක්ද. ොකත්ද උපාධානයට හේතුව කතමාච භික්කවේ තන්හා උප. තන්හා පච්චයා උපාදාන න තන්නහව මුල් වෙලායි උපාධානය ඇතිවේ. න තන්නහාව ජයි මේ බික්කවේ තන්හා කායා මේ තන්හා කායක්. න්න ඔතන තාව තෑන දැන් තන්නහාාව තන්නාව කියලා මේ බෞද් සම්මත සමාජයෙක් ගොඩ ස්වාමින් වහන්සේලා සහ ගේ පිරිස් ධර්මය දේශනා කරද්‍ය ඔබ හල තියෙනවනේ සියල්ලටම හේතුව තෘෂ්නාව සංස්කෘතික වශනිදාාන සියල්ලටම හේතුව තෘෂ්නාව අතාරන්න තෘෂ්නාව ඔබට නිවීම මෙතනම තියෙනවා ලැමිනි කටතියහන් කොහමද තෘෂ්ණාව අතාරරිින්න්න බ දරුවන්ට ආදරේ මහත්්‍යට ආදරේ දේපනවල්ටාදරේ වස්තුවලටආදරේ ඔය තන්හාවාත්තාරන්න. න ඔබ කල්පනාකර නැද මේ කියන්නේ ඔක්කොමාතාෑරල තපසට අන්න නේද කියල්. ඔබ චුට්ටක් හොඳට කල්පනා කරන්නම් තේරෙනවා ඔය කියන විදදිහේ තෘෂ්ණාවක් අපට අත්තහරින්න වෙනවනං අපට කරන්න තින එක්කව වැඩේ තමයි ගෙවල් දොරවල් යානවා හනු දරුමාල්නො සේරම දාල කකුලට සෙරපො දෙකක්වත් නැදව ඇඳවතපිටිං යනවානයට ඒ තමයි තන්න හාවාතාරන්න තින ඒක්කම තැනකි. හැබයි ඒත එක්ක පොබ බූදධති මත්නං කල්පනා කරන්න. විශාකා නන්දමාතා එතකොට ඔබන්දුුල්ල මල්ලිකා විශාක සිටුතුමානේ පිනු සිටුතුමා මේ අනන්තවන් ගිහි පිරිස්. අර ගෙවල් දොරවල් යාන වහන ඉඩකඩම් ඔක්කොමතියන් නිවන් දැක්ක නම් මේ දහම්මගේ ගියානම් ඔය කියන තුෘෂ්නාවයි අඩ කියන තුෘෂ්නාවයි මොකක් හඩි දෙකක් නේද. අබට මොනහරි පට ලැවිල්ලක් වෙලා තියනු කියල කල්පනාතරක් එදකොට ඒ කල්පනාව ලිහාගන්න මේ ධර්මය යහන පිංවතුනු ආයත් පරණ පරණ ටැක්කකට වැටනු පරණර් රැක්කට නිකම්ම වැටෙනවා එත ඔෝබත් අන්නහාාව තන්නහාාව කියලා කියනවා අයිතර උපාදානය වගේ බාහිරේ ඔබ හිතනවා ඒක ඒකන ගොඩක් අයදෙන් ප්‍රශ්නහන මටහහිම කතා කෙල් හු මට තව උපාධයක් කරන්න හිතිලා තියෙන්නේ සහර් තරුණු දරුව කතා කරන මැඩම් මම හිතුව විවාහ නොවීන්න. කියෙල මට කෝල් කල්ලෙන මං අහනු ඇයි විවහනුී. බොලු අයනෙම් වැඩම් නිකන් අය හදාගෙන. විවාහවෙලා මේ දරුවෝ හදාගෙන මේ තියනේවා මදිවට තවත් මේ කරන්න නිකන් අයගණු දෙනු පටලගන්න බෑනෙ එනිසා නයගඩු දෙ. අන්න අයගඩු දෙනුව වරද්ධකත්තා. මේ අය ගණු දෙනුව අය කියලාකිව්වේ. මේ හදාගන්න රාගන අයදේශන අය මෝහණය කියන කර්මබීජ මිසක බාහිරවිවාහායක් ගැන නෙමේ. උපාදියක් ගන්න හිතනවල PD එකක් කර අනිතුරන්නු ඒත් මේ බණහනකොට ඉතින්වල මේ එකක්වත් කළ වැඩෙන් හැගිය. ැංෙතකොට ඉවක්කුම තෙර දාන්නහදරු.ඒත් තන්හාව කියනෙක ඔබ දැක්්‍ය බාහිර දෙයක් අල්ලා බදා ගැනීමයි තන්නහාව කියලා. ඔබ තේරුන්ගත්ත මේ දහම වැරදියට ඇල්ලවාසාර්පයාගේ, එතකොට සාර්පයාම දශ්ට කරනෝ එයා විහාවෙ න්නෙත්නෑ ඉගෙන ගන්න න්නෙත්නෑ ඔක්කෝ මර කෑම ටිකක් කරම් අතුරම තුර කනවා හැමදේම අත හරලා අත් හරලා අත හැලලා යන්න හදනවා තන්නේි කරම නලුව වෙලා මුළු ජීවිතයම විනාස්ස කරලා. ඒ තරම් භයානකයි. මෙ දහම ඒ තරම් භයනකයි වර්ගි තැනින් අහුනොත් සර්පයාගේ වලගේ ම තවක්. එනම් තන්හා කියලා කිව්ව පින් ගොතු නිබාහිර දෙයක් නෙවෙේ. තන්හා. තැනකහාවු තැනකොතනද තැන තමයි ඔබ ඇතුලේ ඔබේ කර්මභීච පොදිය තියෙනවා ගති පොදිය. ඒ ගති පොදිය තියෙනවා පිත්තුමු දාහක් ගති කියල් ඔබට මනන්න්‍ය වෙච්ච දහ. ති ඔබේ දාහහියි තවය කනෙගෙ දාහයි වෙනස්. අන්නේ දාහට සමාන තවගතියක් හදලා අර ඒ වර්ගෙටම අරවර්ගය එකතු වෙන. එන ඒ දංවලටම මේ දංල ගැලපෙන පුරු ිහිල්ලා. යාවෙන අරගතිට මේ ගැලපෙන ගතිය ගිහිල්ල යාවෙන තරහ යනෙක්කිෙනට ආයිත් තරහරං ගතිය හදල තරහා යන ගතිටම යාවෙන ඊර්රිෂයා කරණෙක්ලට ආයිරිෂයාරංඒ ගතිය හදල අරගතියටටම යාාවෙන. ඔන්න ඕකයි තැනකහාවී. එහෙන අප රාධනය මේලී ඕක්කු මතැරඇර යන්න හැද. සේනම අතැරහැර යන්න හදරන. බාහිර කිසි දේකමුකුත් නෑ ඕන එකක් කරන්නකෝ. අම නිද හස් දහමක්නේ. එෙනම් තන්හා ජයි මේ භික්කවේ තන්හා කායා කියද තන්හා කායා විස්තර කරන්නවා. රූපතන්හා, සද්ධ තන්හා, ගන්ධ තන්හා, රසතන්හා, පොට්ටබ්බ තන්හා, දම්ම තන්හා අයංවච්චති බික්කවේ තන්නහා. මේ වච්චනහාය මෙහම කිව්වට ඒත් තේරෙන්නේ නෑ. මොකද රූප තන්හා කිව්වා අපි ආ පවරූප ගන්නවා රෝයනුපයනුයනුරූපය කියලා සිංහලේ. එදකට ආයරූප තන්හා තේරෙන්නේ නෑ. රූප දන්නහා කියලා කියන්නේ දැ මෙතන අපි දැන් බලන්නකෝ අපේ තියෙනවන මේ දෙම මේේ රූපතන්නහා විස්තර කන තව උදාහරන ටික් ගන්න දෙැන් අපි කියනවන්නේ මේ මේක දැන් අ නොහට තැනක් ලස්සරට හරිගස්සලතියන. හැබැයි මේක මෙහෙම හැදුවටට මටනන් මෙතාම නිකං මගේ මට්ටමට තා ආාවෙන තව මේක වෙනස්ෙල තවල් අස්සන වෙන් ඩෝන් මගේ කියල කියනවන්නේ ඉතිං ඒක දැ මෙහෙමත් තියෙනවා දැ රූප තන්නහා කියන්නේ එක සංගතියක් එක්ක ඒ ප්‍රකාශනය වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන් ඒක දන්නඒ කෙන දැන් ච් අන්තිමට දැම් මේ කතාව ව්හමන්තිමට ට තේරේ ච ඉතුර වෙනවනින් දැන් අප මෙහෙම කියමු දැ පොලොස්වැෑන්ජනයා අපින්න කැමති විදිහක් තියනු ඒ කැමති විදිීහටම අපට හම්බවනොත් කන්න අපි දැම් බන්න පොලොස්වැෑන්ජනී පාට මෙන්න මේ පාටටතමය පොස් දෙෙන්න්නුන් රතු පාටට ම රොහද නො කලුවට මටනම් පෙන්නන්න දැ. ඒයාට වඩි මොන පාටදද පොොස් රතුවාාට ටෝනල්. එතකොට දැන් රතුවාාට ්‍රෝනිි කියලේ පොස්වෑන්ජනි දිහා බැලුවට මේ ගතියක්. අර ප්‍රතුපාට කියන එක මේ හැට දැක්කි පොස්වෑන්ජනී වනාට අර ප්‍රකාශනය හරහා ඔබ තුළ ඉස්මතූනේ ඔබ තුල මත වනේ රූප තන්හා කියලකිවේ ඇතු ලෙ තියෙනවා. ඒ කියර අපි කියන දැන්දැන් අපි ඔය ආපෝ තේජෝ වායෝ පටවි වර්ණගන්ද රසෝජ උන්න ඔය අට බලන්නකො ඕක බාහිරෙන් අල්ලන්තිෙන් ආපෝ මොකදාපු වැගිරෙනතිය. තේජෝ රස්නය වායෝවායෝටික පටවි ගණටික්ක. ඕග දයනෝ වර්ණයක් පාට රසක් රහ ගන්ධයක් සුවදා ඕජස් සර වැගිරෙන දීරවගේ ගතිය. ඕකින් තම උක් මැදිල තියන්නෙ එකඒ ඕක බද විදාාල. පඩත් තියෙනවද ඔය ආපෝතේචෝවායෝ පටවි කියන්න පින්වතුනි ගත්ති ගත්ති ඇතුළ තිනෙන ගත්ති. එනම්ේ රූප කියන එක විස්තර කරනවා ඔන්නවේ ආපෝතේචෝවායෝ පටවි කියන ගති වලින් අ පොස් ෑජන රතු පාට තියෙන්න්නුන හෙම තමයි ම කැමති කිය ලැකිවවේ ඕකඩතිසායන්ටි එකක්දාාල දෙ වන්නේ නරත්තු. ඒකට සයන්දාාල දුන්නා හිතනවා ඒක තමයි මඟ කැමතියක්. දැ ඒ කැමති කියන්නේ ඒකත් එක්ක බැඳිච්ච තව ගොඩක් දේවල්තියනු. රතුාට පොලොස් එකක රතුපාට වෙන්න ඕනේ ඒක රූප රතු වනාට ඇතුළ එන්නේෙ ගතියන් ඒ ඒ ඒ ඒත් ඒ සංයුතියට තමයි මම කැමති. තකොට ඒ තිනාාර පොඩක් දිියර හිටින්න දැන්ඒ දිියර හිටිනවකිෙනෙ එකේ දැන් ඔය අපි ඔ ගතියයි ගති ලක්‍ෂණ ටික තමයි වර්ණගන්දර අසෝජා කියය. වර්ණගන්ද අසෝජා කියලා කියන්නේ මම රතුපාටට කැමති ම මේ පාටට කැමැති කියැ මේ පාටක් නෙවෙේ දර තේරුම් ගන්න ඒක ඇත්තුළ තියෙන යම් ගති ස්වභහාාවයා දෙයක් අමාරු තැන මේ දැන් අපේ දැ ගන්ධ කියර එකත් එහෙමනි සමහර කට්ටිය කියන්නේ දහඩිය ගන්න සුවඩ අයිලු සමහරුන්ටම එහම මේ කට්ටිය කියන හති දහඩිය දැ සමහරුන්ට දහඩිය එහෙම ඉන්නවා දහඩිය කියන එක ඒක ගන්ධද සූනද කියන එක තීරණය වෙන්නේ ඒ පුද්ගලයා ඒක ගන්න විදිහටන ගන්නේ අර බාහිරෙන සුවදන සුවදඩම් අපි හැමෝටමනිකං එක වගේ දැනවට ඒත් වෙනස් ඇතුළෙන් මේ ගන්න විඩිය. අන්න ඒ වගේ රූපතන්හා සබ්ධ තන්හා ගන්ධ තන්නහා කියලා මේ වැසිින්දුවක් කැහෙනු. සිින්දුවක් ැහැු කුරල්ලෙක් කෑ ගහනොත් ඇහෙන. කුරුල්ල කෑ ගහනක අපි හැමෝටමැහෙන. හැබැයි මේ ඇහිෙච්ච සින්දුව එක මාර ලස්සන සින්දුවක්න. මං ආස මහඬක්වයි බටනලාහන්නට ම හරි කැමති. කන ඇදීලයන් මේ ගිය සද්ධට නෙවෙයි නේද සදදර නෙවෙනි ඇදිල බටනල්ලාහන්නට ඇදිල ගිය ඒ බට්නල්ලා හඬ ඔබ කියවනවා කොහොමද කියවන්නේ ඔබේ ගතිත් එක්ක එනම් අන්නේ ගති අයි සද්ධ තන්නහා කියලා කියා. මේ පැහැදිරිි වුනාද මන්නන් ටිකක් බොහොම ගැඹරු තැනම් සද්ධතන්හා ගන්දත් එහෙමයි නැත්ම් මේ අපිට ැ දකින ගඳ සුවද නිසා වෙන එකක් නෙමේ යෝක. ම් කැවන් සූදක්කාවාහම හැෝගම කට කෙල උුණන්නේ එපැ. ඇමෝටම කෙල උුණන් නෑන. කවන් සූදක් කනෝ මේ බණහාන්න කැවන් සූදක් කියෙනනෝ සමාරුවම කට කෙල උුණනවා. ති සුවද හැමෝටම දැනෙනවාන්නේ. ඇැබැ කැව ස කැවන් සූදතු කියවනවා. අප කියන්නේ ඒ අරගෙනඒක ඇතුරට ග්‍රහණය කරලා අ උපාධනයෙන් අල්ලගෙන තන්හාවෙන්න පුළුවන් වුණේ තන්හා පච්චය උපාදාන ක්‍රියාවලිය සිද්ධ වෙන කෙනාගේ කටට කෙල උුණන්. මොගේම කණට කෙල උුණන්නේ නෑ එනම් ගන්ධ තන්නා රස්ස තන්නා රසත් එහෙමයි එ සමහර කියනෝ එක පොස්සෙ හොදට හදරතිබ හැයි පොඩක් ගොර කරහාපපුෝඩක් වැඩ ඇමුල් රහපු්ඩක් වැැර කියලලා කියන. එතකොට ඒයාට ගැලපිලා නෑනේ දෙ එයාගේ තියෙනවා රයා කැමති රහ එනම් ඔය ගොඩක කියන රහනෙවේ අ යා කැමති තේස්ට එකපි කියන්නේ අර මගේ රහ එක මගේ රහට තිබුන්න ඔන්න මගේ රහ තමයි ඔ ඇතුළි තියෙනෙ. හසතන්නහා පොට්ටබබ ටන්හා කියලා කියන්නේ තට පොට්ට අබ්බ කරන එක. ඒක මේ පින්උතුර තේරුදි පොට් අබ කියන කියතැන් අප ශරරිරය ගත්තහම ඇැසකර නාසේ දිවය මේ ශරීරයේ තමයි මේ අත්. ඇගේ තින විශාලම ඉන්ද්‍රිය. ඒකෙන් තමයි වැඩිම ප්‍රමාණයක් මේ කායේකාය ක්‍රියාත්මක කරන්න වැඩිපුරම දායක වෙන්න පුළුවන් ඉන්දියත් තමයි සම කියන එක. එ සමහරහා. කායංච පටිච්ච පොට්ට අබ වෙනවානි පොට්තුව අබ කිරීම හර දැන් ඔබට හොඳට තේරෙන්න්න ඕනේ ඔබ දිව පිනෙව්වත් දිව පිනොනව කැනෙ පනවන්නේ පා කෙනෙක නෙවෙ මේේ කායකාය ක්‍රියාත්මක වෙලා අර මාරසයි මාරශෝග මාර ලස්සනයි අ මේ සින්දුවල් හරිම නියමයි ඔහොමකි අපි අර නිකම් ප්‍රත්වීමක් එෙක්ක එන එකක් මං මේ කියන්නේ තන්නහාකිෙනෙක හැම වෙලේමන්න නැ උදේට ඔය ඔෆිසින්න ලැස් වෙලා டிக்மண்ட காகின காகின தேேக்க பொனுோமிகி காணோ வ என் தையக்கதாானனுும் கொண்டு பீரணோ.மே கக்கத் குயாமக என்ன நீே விலாவ. என்ன அே ஒரு மாறொளசைகனே? என விலாவலத்தி என்னற்பலவாம். ஏ ெலாவட்டு இக்ம டிக்மண்ட வெட்டிக்றவா. ஏ அத்தரே கோமகிமே தையக்க திබ தமனே கேக கேந்தகீயில் அண்ணே என்னவாெலாவட்டு ஒண்ண வேகே வேதனாவாவேகே. என்னனம் මේ விදිர்த்தமே දவசேக்றண වැ ஒක්க்கொமா அத்தரே தமாයි? ඔය ඇතුළෙන් දෙන තල්ලුවෙන් මේ තන්නාකාය ක්‍රියාත්මක වෙලා මේ ගින්න පත්තු වෙන්නේ එම් තන්නාකාය වර්ගහයක් තියෙනවා එක මේ බාහිර රූප බාහිර සද්ධ නෙවෙයි ඒවා හේතු කොටගෙන ඒවා නිමිති කොටගෙන ඔබේ අජ්්‍යත්තය කළම්බනය වෙලා කැලතිලා ඔබේ ඇතුළෙ ලෝකය ක්‍රියාත්මකවීම හරහියි තන්නහා කියන එක ඇතිවත්. ඒ පැහැදිරීද පින්වතුනි හොඳටම තේරුම්ගන්න වඕන දෙයක් තන්නාව කියන්නේ බාහිර දෙයක් නෙවෙයි කියෙ. පස්සේ කතමාච பிිக்கவே வேදனா. வேදனா කිය එක මොකද කිය අහනකොට කියෙනවා ජයිමය භික්කவே வேේදනාකායා சක්කු දැන්. තන්හාාවට හේතුව வேදනාව. දැ உ ටි ටිக்கேෙනවා முලට දැ முල ටිකල හගත්තො තොබ දිනු. අද මේ දේශනාවේ උපරිම පලය ගන්න පුළුවන්. හොන්දට අවධනයෙන් ඉඳලා උබබටම පසක්වේ ම මේය දැක්කා කිය. එහනම් ේදනා කියලා කියන එක චයි මේ හතරක් තියෙනවා හයක් තියෙනවා යි මේභික්කේ වේදනාකා චක්කු සම්පස්ස வேේදන චක්ු සම්පස්සදන චක්කු සම්පස්සදනා කියලා කියන්නේ ැ චක්කු සම්පස්ස කියන්න මේ ඇහෙෙන් සම්පස්ස කියලා කියන්නේ ඇහෙං අපි රූප දකිනවනි ඕන තරක් ඒ දකින හැම එකට ම අපට ත්තිල්ලක් පිච්චිල්ලක් මතිල්ලක් හැදන්නෑ රත්තිල්ල පි්චිල්ල මත්තිල්ල එන්නේ සන් අර මෙච්චුවක්කල් ගෙනාගෙනාපු අපේ ලෝකයක් අපේ රහ අපි කැමති විදිහක් තියෙනවන් අන්නේ සන් ලෝකය ඒ හදංාපු එකත් එක්ක පස්ස ඉස්පර්ෂ වෙලායි ඒ වේදනාව ඇති වෙන්වා. ඔන ඔත්තන මන් පැහැදිි කරන්නම් මෙහෙම දෙයක් ඔබ උදේම නැකටිනවා නකටට පස්ස ආද හරීම සීතලක් කෙළ අඟට සීතලක්කෙනවා හරි හොඳ කූල් දවසා කිය සුව පහසක්කෙනවා කො සුකවේදනාවක් කියෙන ඔය වේදනාව තුළ අත්්‍යන පිච්චෙන මත්තෙන ස්වභාවයක් නෑනෙ එම තියෙන ඉන්න පුළුවන් එ මූනාමන ටිකක් මේ තවටිකක් ෆෝම් කරගන්න වෙන වෙන විදිත් හොයන්නේ අද හොඳ සීදල දවසා කියලනෙ ඒ ති එතකොට ඒකෙන අය තින්නක් පුලුව එක හොඳ ඉගුර දාල ප ලේන්ටියයක් බොල්න්නන්නේ දැන් අරගගේ අරත්තින සාධත වටයක්ගට ගන්නලෙ ඒක ඉතින් මම දන්නනෑ එක කෙක්කෙනට එන විදිී එතකොට දැන් ම මේ කියන්නගේ වේදනාව දෙයාකාරයක් තියෙනු මෙ දහම දකින්න පුළුවන් අපූරුම තැනක් තමයි වේදනාව මං මේ ධර්මය හොඳවට විනිජ දැක්ක වේදනාව කියනක විශ්වේෂණය කරලා. මට මුලීම දහර්මය අහනකොට හරි ප්‍රශ්ණයක් වුණා වේදනාතිය සාමිස වේදනාතිය ආමිස වේදනාතිය නිරාමිස වේදනාතිය වේගයක් කියනු ආයවේදනාවක් කියු ආවේගයක් කියනු මොකත්තනි කල්පනා කර நாම වලතිීන வேේදනා சංඥා ේර්දනා පස්ස මනසිකාල් ඊට පස්ස ආතිීනෝ පටජ සමපාදය සම් පස්ස ජවේදනා කිය පංච උපාදානස්කන්ඩයේ වේදනාති හැම්ම තැනම வேේදනාන කියලා ඕක නිහාගන්න උත්සා කර கල්பනා කරல்ல කරல்ல කරலாம் அගේ තුළින් බලල බලලා வேේදනාව ඔස්සේ තමයි සந்தක ගන්න පුළුවන්ග හොඳම තැන ඔබට පරිෂණය ආරම්ද කර මේකයි මේකවදෙන් උදේ නැකිල. තම සිසිල් සுග කිය ආද හොඳ දවසක් කරීහිතලා කියලනවා. දැන් එතකොට එ ේදනාව මේ රත්වෙලා பிචச்சுිලා මத்திලා යන එකක් වෙන්නත් පුලහන්න න්නත් පුල. වෙනිම සුවයක්க்காාව වේදනාව දැනු. හොද සීතර දවසක් වේදනාවටික ේලාවත්ති ඕකමහිතීතින්න ඒක ඇතිවෙලා පැවතිලා නැති වෙලා ගිය. හොඳ දවස කියලද මේ වේදනාව මේ. துருப் பவத்தாகனு ஊமனாவாக்கலலைக்கு இங்குருதாால்ல பிளேட்டியாக பீலா அரேக்க ீனனா தீன கைமேட்டக்கேතිீன சுய நிக்கங விந்தவிந்த இஸ்ரகட்டு அண்ண அற ஆசாவாக்கிறோம். அ எத்த குட்டே என வேதனாவே தீனபொலி ரத்தயில்ல்லாம். நிக்கம் மத்தீமா நிக்கங அற தேேக்கட்ட இங்குரூட்டிக்கக்கு வடியந்தாால் நிக்கங அப்பி அற விந்தவண்ணே என சொභவேයක්த்தீேன். அந்த வேதனாவே விந்தவன கட்டி அக்கனே கக்த்தீேன். விந்தவன கட்டி அத்தைேக்க, තමයි මේ කතමාච භික්කවේ වේදනා කියනෙ එක බුදුපියරන් වහන්සේ විස්තර කරේ. ඔන්න ඔය විදදිහට මේ වේදනාකාය ඇති වෙනවා චක්කු සම්පස්සජ වේදනා. අ ඒ වගේ සීතල වෙලාවට හෙම කරන්න කැමැත්තක් අපේ දැම් මේ අධිට්ටි උපාධන අත් උපාධන කිය ලෝකවලින් තල්ලුවදිද්දිීන. ඒ ඒවට තල්ලුවට යන්නකාලින් මේ මුලින් මේ කාර. ගංගාවක් හැදන්න මේ දියහඳුර එකතු වෙන හැටි ගංගාව තමයි ජාති තරහගියා පිපිරිලා වට පිට බැෑගෙන බෑගෙන් අනනික මයි අනිපදනතැන් ඕක හැදෙන්න්න මුල හැදෙන හැටි තේවා මේ මුල ගෙති ගෙති හැදෙන හැටි මේ මුල ගතන කොට වේදනාව හට ගන්න මෙන්න මේ විදිහටයි චක්කු සම්පස්සජවේදනා සෝත සම්පස්සජවේදන කළ මේ සන්න එක්ක පස්ස වෙන. න් කියන්නේ ඔබ තුළ මෙැතුවක් කල් එකතුකරගෙනාපු ගතිටිකේ ඉස්පර්ශ වෙලයි මේ සම්පස්සජාවේදනාව ජනිතවෙන්නේ ඒ විදිහට ගානනාසේට දැන්න ගඳ සුවන්ද දිවට දැන්න රස්ස මුල් කරගෙන නිමිති කරගෙන ඒවා ඔබ ඇතුළට ගන්න විදියානුව මේ විදිහට ජීවහා සම්පස්සජාවේදනා විදි කාය සම්පස්සජාවේදනනා මනුව සම්පසජවේදනා විදිහට වේදනාව හට ගන්නවා කියලාකි. කතමේච බික්කවේ පස්සෝ වේදනාවට හේතුව පස්සනි පස්ස කියන්නේ ස්පර්ශවී. නමේ පස්ස කියලමට ස්පාර්ශයරවෙන්නේ කොහේද. පස්සෝ කියදෙකේ ජයිමේ භික්කවේ පස්සකාය චක්කු සම්පස්සෝ ැ චක්කු සම්පස්ස කියල කියන්නේ මේ ඕක වැරදියට විස්තර කන්නවා ඇහැට රූපේට ආලෝක කියරණයක් වැදිලා රූපයයි ඇහැයි එකතු වෙන තැන. චක්කුව රූපේට පටිච්ච වුනා අන්න රූපයක් දැක්කා අන්න චක්කු සම්පස්ස ජාවේදනා වෙලා මේ සන්බි වුනා කිය. මේක මේ ගැඹුරු දහම තේරුන් ගන්න බැරි අය ඒක අයක රූපයයක් දැක්කෝ දක් පමණය එකගේ රූපය අයින් කරන්නය. ඇනි බව හැදිෙන හැට මේ ක්‍රියාවලිය දන්නෙම නෑ ඇහැට රූපයට කරණ කදම්බයක් වැඩිලා ඇහෙන් රූපයක් දැක්කා රූපයක් මට පෙවුණ. ම් මෙතන රපයක් ෑ රපයක් ෑ රපයක් ැ රප අයින් කරන. අනරිය ාවනාවල කරන්න ෝක. එ ඒ ගොල රූප අයින් කරන වෙදනාවයිංක කල්ලා පස්ස ස්පර්ශ අයින් කරන්න හදන්නේ ක්‍රමේට. මෙතන අයිං කරන්න කිසි දෙයක් නෑ මෙතන තියෙන්නේ පස්ස කියලාකිවේ පස්ස වෙන්න පිංවතුනි ඇහැ මෙ රූපයට ඒදලද රයි රූපයයි ඇහැ ගැටීම කියන පස්ස නෙවෙයි පස්ස. මෙතන සම් පස්සයි පස්ස කියන්නේ ඔබේ ඇත්තුලේ තියන ගති පොද්යට අදාල, ගති ලක්ෂණට ඒ උඩුප්පවන්න ඒවා මතු කරන්න ඒවා ක්‍රියාර්මක කරන්න හේතුවෙන සද්දයකොයි ඔබට බාහිරෙන් එහවුන්. ඒවා මතුකරන්න හේතුවෙන පහසකොයි ඔබට ලැබුලි. ඒ පහස ලැබෙනකොට ඇතුළේ අපි කියන්නේ මගේ ඇඟ සලිත වෙලාගේ ඇතුළ කළම්බනය වෙලා යන එක කුයි ඒකවින්. එතකොට එහෙමනම් ඔබේ ඇතුලේතින මේ සම් පස්ස කියලාකිවෙේ ගතිත්තෙක්ක වෙන පස්සත් වෙලා තියෙන ලෝකයටම ඉස්පර්ශ් වෙලා ඒකෙන් දෙන තල්ලුුවයි තන සම්පස්ස කියන්න. එති ඉ පස්සේ කතමංච බික්කවේ සලායතන හෙන පස්ස වලට හේතුව සලායතන. ඒ ඇන්න ඇසකන නාසේ දිවකයමන හයම එකට වැඩ කරන්න ගන්නකොට තමයි පස්ස කියන එක ක්‍රියාත්මකවෙන දන්නේ. සලායතන පච්චයා පස්ස අද අපි අන්න මුලටනි සලායතන පච්චයා පස්ස. නම් පස්ස ඇතිවෙන්න හේතුව සලායතනි. සලා එතනයටට කින චක්කායතන සෝතායතන ගානායතන ජිහවා අයතන කායතන මනායතන. ඒක ඔතිංවතුනු හොඳර තෙරනෝ මේ ආයතනික ස්තැයි මෙච්චර වෙලා රූප බැලුවා හැබැයිව දැක්ක රූපේ නම් මොකක්ද වනා නෑ එහමනවෙන්නේ එනම් එතන ආයතනික ක්‍රියාවලියක් සිද්ධ වෙලායි වේදනාව සම්පස්සේ වෙලායි වදනාව හටගන්න. ඔබගැහැරු ළමෙක් යර දකිනු දැම් පාරය එන්නන කං ඕන තනග හැල්ලමයි දක් නැත් ජීවිත කාලෙම ොනතර දැකක් නැද. දැක්කන හප කොච්චර දැක්කද මේ යා දැක්කහම මං දැක්කලා පුරුදු කෙනෙක් මම ආසවිදිහෙ කොන්ඩයක් ආසවිදදිහ අඟ පස්සග හ ආසවිදධිය කටහඬක් තියෙන කෙනෙක් කියලා එක පාටම ඇදිල යනවනහිත මේ ඇදිලගිය බාහිර ගැහැරුල මේකුටද ආසවිදිිය කටහට තිබුණ ඔබ තුලනි ආස විදිය රූප ස්වභාවිතුබනිි ඔබ තුළෙනිි එන ඔබේ ඇතුළේ ඔන්න ඔය ලෝක ස්වභාවය තියෙන්නේ ඒකට ගැලපෙන රූපයක් කරුමෙට සෙක්ටුනා. නේද ඒ අයිුුණේ ඒක සෙට්ටුනා එනිසා අර ඇතුළේ අජ්‍යත්තේ කැලදිලා කැලවිලා අපගේ උන් හිටිතන් ආමතක වුණා අයිති මොනවකරන්නද ගැලපෙන එකක් බාහිරෙන් ගිය. ඒ අයුනේ ඉතින් දැන් ඇතුලෙ තියෙන්නේක් කෙනා තමයි ඔයල් හොයන්නේලී. එහෙනම් ඇතුළේ තියෙන වාපටමමා නන්මි වෙච්ච ගති ටිකා එකටිගැන් ඒ කොන්ඩෙට ඒ හැඩේට ඒ කටහඩට මට පුදූමා කැමැත්තක්තිල් යාළකිෙන මුන්න විකාර්දය ඔය ඔට ඔය වගේ දැකල නැද්ද ඔට වඩාම්මන් තව සීයක් පෙන්න්නන්නංකු එයා පෙන්වන සීයම හරිනෑම මෙයාත තමයිකිනම් කවද මගේ හිතේ ඉන්න කියන. එනම් මටමානම්ි වෙච්ච මටමාවලික වෙච්ච රූපයක් තියෙනවා. මේක තමයි ලස්සල්. මෙ මේ ෆීචර්ස් මේ හැඩේ තමයි මං ආසකරන ලස්සන්. මං ආසකරන රහ මං ආසකරන කැමැත්ත. ඔය ආසකරන කියන එක කවද ගෙතිච්ච ගෙතිල්ලද්ද. ඔය ගොතංආපු ගෙතු මේේ තියන පටිය තමයි මේ අපි නිහාගන්න ගලපගන්න හදන්න හදන්න. එනම් මෙතැන්දී, මේ සලාහතන්න වෙනකොට මුලු අර ඇස කණ නාසය දිවකයිමන ඔක්කම වැඩ කරනවා. දැම් බලන්න දේදාම් පාරමාරු රූප දැක දෙැකාව ඇහෙන් රූප ඕන තරම් දැක්. කන්නට නාසයට මේ මුළු ක්‍රියාවලියටම දැනුන්නෑනෙ අර ගැනු ලමෝ දැක්ක විතරයි අනි ලඟන්නෙක් කෙන කතාකට එකකවත් ඇහෙෙන්න. ඉති කන වැඩ නංඇහෙන්නේ ප කන වැඩ නංයහෙෙන්න්නේ පැහෙන්න්න. ඇහෙන්නඇත් ඒ වෙලාවට මුළු ඒ වෙලාවටට එයා කතා කරනය එක ඇහෙන්න මම ඉන්්‍රිය ස්භාවෙන් ඉන්න ඕන්. එකන ඔබ අර දප්න වැටල්ලා ඉන්න වෙලාවට කවරුත් කිය දෙයක් ඇහෙෙන්නෑ. ඇහෙන් ත්තඒේ ඉද්‍රිය නෙවේ කන වෙන වැඩක්. කන වෙන වැඩක්. ඇහැ වෙන වැඩක්. මේ ඔක්කෝම ආර්තනික ක්‍රියාවලයකට ගීල සලායතන ක්‍රියාත්ම වෙනකොට බලාගනඉන්න. මොකක්දකිව්ව ඇහු . ඇ මොකදදකිව ඇහු නෑ. ඇහුන්නේෑ වෙන්න ලෝකෙකඉන්නට වසටිකාට තට්ටුවත් දෙම්මාව තමයි ඒලෝකම් ඒල්ලෝකට ගන්නවාම් අන්නො ලෝක තමයි සලාහිත්තන්. එනං අර ආයෝධනික ස්භාවය ක්‍රියාත්මක වෙනවා ඒක හරා තම අර වේදනාවට පනගහන්නේ පස්ස වෙලා වෙදනාවට පනගහන්. ඒක තමයි උතුනාර වේගයක් වේදනාවක් ආවේගයක් ඔන්නව ආවේක තමයි මෙතන කතමාජභික්කවේ වේදනනාක ඉවතන පිස්තර කළ. යන මේ නිකම් මේ වේදනාවක් නෙමෙයි. රයා වාඩි වෙන්න්න ඉන්ද ගන්න කිව හම ොහොම ස්තතුතියි කෙර වාඩි වෙන කොට දැන් අපට ඒත් සතු දක්කෙනව කරුහඩරි බස්සකි සීට්ි එකක් දුන්න. දැ ඒවගේ දේවල්ොලත් අපට සුකේ සුවේ එනවනි හැබැයි ඒවගේ නෙවේ මෙතන. ඔය අදැකී ඔබට තියවන්නේ උත්තින් පින්ගොතුනි මේ පුංචි වැඩ ඒකයි කියන්න ඔබ උපාදාන ලෝකය හරිම පොඩි මේ බාහිර ලෝකයත් එක්ක බැලුවහම හරිම පුංචි දේවල් ටිකත්තියෙන් හරි පහසි වෙන් දකින්න පුළුවන්. එහෙනම්. දැම් බද ගත්ම තැන සලායතන ඔය දැන් කර කතා කරට ඇහුන් නෑනෙ වෙනසිහකින් හිටියා දැක් ගමන් සිහ ඒල ඔකට ගියාන්න එ සලායතන වලට හේතුව තමයි නාමරූප නාරප නාමරූප පිළිබඳ විස්තරයක් කරන්නම් පොඩ්ඩක් ගැමුරුයි. දට හස්මක් කරගෙන ආය අවසා යොමු කරන්න චුටාකාවාරු තැන හොදට මේ පතුර ටිකක් එහෙම බීලා. නාම රූප ගැන කතාගරු. මොකද නාම රූප කියන කොටසේ වචන ගැන හිතන්න පන් මේ හැමයික්ම අමතක කල්ලා ඔබ ක්‍රියා ම කියන කතාවත්තක ක්‍රියාවලීට ගලපන්. වච්චන කිසිවත් දකින්න පමේ කියන එක වච්න දැක්කොටත් හිවෙනවා. මේ මාත් වචචන දෙමේ මේ වච්චනවල තේරුම ඒ වචනල තේරුම පස්සේ තමයි තේරෙන්න්න ගන්න. දැ මට මේ සත්‍රවන් දැන් ඊයර කියගට පසේ මේ කියලා තින්න මේකර මට කලික කියවලත් නෑ. වචනටික පස්සේ තමන් මේ දහම දැක්කාම එක ඇඟෙන් එනවා මෙ පාඩාන් කරන්න මතක තියාගන්න හෙමෝන් නැමුලින් දහම දකින් පස්සි ව වචන තේරනවන්තේරේ නැත්තන්න වචනග හිතන්නවත් එපා එව වන නෑ ඉඩපස දැම් මෙතන නාම රූප කියන එක ඔන්න හොඳට විස්තර කරනවා හරිපුංචි ඉග්‍රහයක් තියෙන්න්නේ නාම කාය රූපකායයි කියෙලා දෙක් තියෙන නාම නැතුවර ූපවලට ඉන්නත් බෑ රූපනැතුව නනාම වලට ඉන්නද මේ දෙන්න ඉදිකටයි නූලයිගේ කටමයි න්නේ එකටමයි හටගන්ඒ දෙක එකට තමයි. හ ඒ දෙක ක්‍රියා කරන්න දැන් වැඩක් දැ වැඩක්වෙන්න ඉදිිටනත් නල තිබල ටකුත් ඇදදිකට නැතු දිකටි ල නොලනැතු දකට තියෙන් නොනවාගේ මේ දෙක මේකට තිබිලයි මේ ක්‍රියාත්මක වීම සිද්ධවේ. එහෙනම් ඕග තමයි දැන් ඔයි නාම රූප. නාමරූපවලට හේතුව වි්ඥාන දැන් ඕක තමයි අර නලකලාප සූත්‍රයි අර බටමිටි දෙක දැන් මේ බට මිටිය මේ බට මිටිය අත් එක්ක තියන්ගඉල්න්න මේ බට මිටියේ වාරුවට මේ බටමිටිය හරවලතිී. මේ බටමිිය ඇදොත් මේක වැටනෝ මේක ඇද්දොත් මේක වැටෙනවා. එහෙනම් නාම රූපයි විඤ්ඥාන ඔය දෙක හට තරු කරගත ඔන්න ඔොතන මයි තැන මෙදන දැක්කනම් මේ එක් ඒටිය ගැලවනාන ්‍රසිීක්‍රියාවලියම ගැලවිලාන වෙතති. එතකොට එතන நாම රූප කියෙනෙකි නාම කායතියෙනවා මෙතර නාම විස්තරදි වේදනා සං්ඥාජ යතනා පස්ස මනසිකාර. ඉදං උච්චති නාම ඔන්න ඔයි නාමං කියෙනෙක බලන්න. එක පාටටම ඔබ දැන් මෙහට එනවා. මේ ගෙදනට එනම්. එ කොටැ මොකක්රි වත් සැප්ටේතිච මසේජ්ක බල බල ඇවිල්ලා අපි දැන් හොයාගන්නවාම පිරිවන පාර දෙවැනි පටුමග ඔයටික හොයාගත්තනි. සං යෙන් රගන්න ඇස්වලින් බලලා වටෙන් මිනිස්සුන්ගේ වටේ පිටිාග හලා පිරිවන පාර දෙවැනි පටු මග සංඥාාවෙන් අදරගත්තනි තෙකොට චේතනා පහල වෙන. පස්ස වෙනු මනසිකාරවෙනු බෝඩ්ඩක කියෝනවා හරි තරට ආවද බලන්නු මනසිකාර වෙන. හරි තරනටාව වේදනාවක් කියෙනු මොකදද සොකවේදනාවක්කා ඔය ේදනික රත්තිල්ල පිච්චිල්ලක් පත්තිල්ලදවිල්ල කා හරියාවද හැබැයි එන්න ඇතිටයි ගහල 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 අන්තින් මෝති හා කියෙනකටි. එයාට එන්නැති අම්මෝ ඇති අන්තං හොයාගත්තා. කියලා ඔන්නේ නොව එයාට පොඩි வேේගයක් එක සතුටක්කිර. වේගයක් එ එක සතුටක් එඉන්නත් පුළුවන් නැත්තල් හොයාගනැවිලා මෙතන්ටාව. எனඟ වේදනාව සං්ඥා, சේතනා, පස්ස, මනසිකාරෙන් ක්‍රියාත්මක වෙලා තමයි සුකද දුකද දුக்கමා සுදද කියලා ේදනාව තීරණයනෙන්. ඉතිං ඒක සාමාන්‍ය මනුන්සේගේ, ස්ෝභාවිකව ක්‍රියාත්මක වෙන ක්‍රියාත්මක වීම ඕක පැහැදලීද දක පැහැදලින් එතකොට දැන් ඔබට මොනාහරි දැන් තව උදාහරණයක් අරගමුක තව උදාහරණයක් තමයි අපි හිතම අපිට දැන් ඔන්න කෑම මොනට තේකක් දෙ තේකක් එෙනකොට හොඳට තිබහයි හිට තියින්නකොට තේකක්ෙන. තේකක් තුන්න හම අත් ඒේක අදුරගන්න තේකක් මේක බිවූහම මගේ පහසනි වෙනවා මේ එතකොට වේදනා. සංඥාවෙන් තේ කියලා අඳදුරගෙන චේතනාව ක්‍රියාත්මක වෙලා මනස ඉස්පර්ශ වෙලා ආමේ තේකක් කියලා අදුරගන්නි පුංචිකාලයව ඉගෙනගෙනනිි තේක කෝප්පයක් මනුස්සේෙක් මමාල්ලා අගගහක් මෙවා සංඥාවදිහට අපේ තිනු තැන්පත්වෙෙලා අන්නේ සඥා ක්‍රියාත්මක වෙලා තම අඳරගන්න දෙමළ මනුසේක් දෙමළ මෙලෝ හසරත් දන්නේ අපට කියනවා 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 අපි දන්න නැමයාා බණනිනවාපිට. දන්නේ බනිනව කියලා. කියන විදියේ ඇබැක මන ඉරියව්වලින් අ අපපුරු පාටිෙන් කියනකොඩිත්තුන මොක් හරි නුරස්තන දෙයක් තමයි කියන්න කිය. සංඥාව ක්‍රී බලපවත්වන්නේ මූනිස් හැඩහුරුවෙන් අඳුරගන්න විතර කියන වචනාපට තේරෙන්නේනෑ. දෙමලා අපිට දන්නව වනන්තේ නොබි මනුසය මට යින්න. ඔන්න අදරගත්තා. අන්න එතකොට සඥාව පස්ස මනසිකාර කරා දෙමල දන්න මාම ආවය දෙමලින් ඔය බනින්නේන. කියා වචනක කියා බනිින මේ බනිනවානිි කෙර අඳුරගත්තා එතකොට එනොහ මොනේදෙනනාවද දුකවේදනා. එනම් ඕක අපි හැමෝටම සාමාන්‍යින් ක්‍රියාත්මක වෙන විදිය. දැන් වැඩේවෙන්නේ ඔය නාමකායි ඔය විදදිහට ක්‍රියාත්මක වෙනකොට රූපකාය තමයි වැඩේ කර. මොකදද රූපකායි රූපකාය බුදුපාණන් වහන්සේ දේශනා කරනවා චත්තාාරෝචච මහාභූතා ඔන්න මහාභූත හතරත් තියෙනවා චතුන්න්නංචංච මහාභූතානං උපාදාය රූපක්. චතුන්නංච මහාභූතානං උපාදාය රූපං, ඉදංවච්චති රූපං ඉති ඉදංච නාම ඉදංච රූපං කියල නාම රූප විස්තර කන්නවා දැන් චතුන්නංච මහාභූතානං කියනෙක් එක මෙතන විස්තර කලන එත් අපි හැමෝම දන්නමකදද. ආපෝ ජෝවායෝ පටල් ஒන්න ආපෝ තේජෝවායෝ පටවි කියන්න පින්වතුන. ආපෝ වැගිරන දෙයක් තේජෝ රස්නයක් පටවී ගන්න දෙයක් වායෝවාතය කියන එක නෙමෙ එක භෞතික විග්‍රහයි. ආපෝතේජෝවායෝ පටරි කියන්නේ ගති. දැන් ඔබ තුළ දැ එක පාටමර ගැනුලම ආයරු දහන්නට යන දැ ගැුල මෝ දක්කන ඕන තනන් ගැල්ලමදෙන් පාරේ උදේ න්නම් බලබලා අවෙතන ටවාන පෑගාන ස්ස වට පිට දැක්කර හැයි කරන්ට එක ගිය වගේ උුණේ අයව දැක්කහම. එෙනම් ඒ කරන්ට එකක් ගියා වගේ වෙච්ච ක්‍රියාවලිය ඉප දෙන ැන තමයි මේ නාම රූපවල කියන්. නාමකායෙන් අඳන ගත්තා ගැහැනුලාේ කොන්්ඩෙදිග ඔන්න ගියාමතලින් තමන් දැක්ක හිනාත්තුනා කියල සුකවදනාවක්කාාව. என்ன කොටම රූපකායතියෙනවා තමන්ගේ තුළ තැම් පත්වෙලාතින්න පටවයාපෝතේ ජෝවායෝ කියන ගති. අන්නේ ගතිවලතිගෙන ස්වභහාවෙන් තමයි මම ආස කරන මම කැමති කරන විදිහේ රූපයක්. මම ආසකරන විදිහේ බැල්ම මං ආසකරන ගවන් ලතාව මං ආසකරන කටහන්න කියලා අර පට්ටවි ආපෝතේචෝවායෝ කියලා කියා නිිපිංවතුන ඔබ තුළ තියෙන පටවි ගත්ති ආපෝගති තේචෝගති වායෝගති ඕක මේවිිට තේරනයක්ත්තාම් මංගේ ගති විස්තර කරන තව උදාහරන කීපයක් ගන්න. යි සමර දෙමවපියෝ කියීලනේද අත්දැන් ඔය දරුවෝ. ම පි අකමැති විවාහයක් කරගන්න කාතෙක් හරි සම්බලතාාව පවත්තගත්ත හම සමහර තාත්තල කියනවනේද ආපෝ ඔයාට නන් දෙන්න මගේ ලමයාල කපල ගගේ මුඩි දෙැම්මත් කියලා නෑ තද්ද වේගෙන් කියනෝ කපල ගගේම හුඩි දෙම්මල් ඔය මනුස්සටනන් දෙන්න. ඒක තමයි මගේ හැටි මේ තාත්තා හෙම කියල සි වන්නේ මේ තාත්තා හෙමයි අන්න මේ තාත්ත හෙමයික විකෝමර ඒක තමයි තාත්තගේ ගතිය පටවී ගතිය. ඒගේ ඔබෙත්තියෙනවා ඒක උදාහනය අම්මන් ගත්තේ අරවගේ පටවි ගති තියෙනු. එක අන්නේ අම්ම හැතැයි කිව්වට අර ගැහනුලමිට මට ලස්සනයිනෙ. මොකොද මට්ට ලස්සන ඒ ලස්සන ලස්සනයි. එක මට ලස්සනයි එක මගේ පටවි ගති. ආපෝගති අත්ත එහෙ මද ආපෝකැනෙ වැගරෙන ගත්තතිද සමාරුන්ගේ ආපෝ ගති ස්භාවය වැඩි. පොඩ්ඩ ඇත්තන් ඇති අර හදකම්පාවනෝ කඳුලු සලනෝ. නිකාම වැගිරෙනවා ආපෝගති වැඩි දැන් සමරු ටීවකේ කතාවක් කෙනකොට එක ගගහලනු තීවේකේ රංඟ පානෙක් කෙන සල්ලිවලට අඩනවා මෙ මෙයා ඉස්සරයින්න නිකං අන්නවා. මේ ඒම වෙනවන එයා රඟපාන්න චරිතට අමාරුවෙන් පනගහලා අන්ඩනවා බලාගෙන ඉන්නකෙන කතාාවලි වීව ඉන්ඳලා අන්ඩනු. ඇයි අඩන්න. අනේ මේක මට වනානම්. කියනන්නේ අනන්න නේද. අනේ මේ විදිහට මළගෙදර කන මේ වගේ මගේ කෙනෙෙන් මැරුුණනම්. අන්න ආපෝගතියාව ආපෝගත් ඉතින් කඳළු සලසලාන්නන.ඒ ගතඒ හරි අමාරු විස්තර කරන්න පැටවී ආපෝ. තේජෝ කියන්නේ රස්නේ. අපි කියන්නේ ආපෝ ඔයායට නම් කුදති කියනෙ ප ොට් ලේට් එක වගේ කොයි වෙලේ ඇත්තන් ඇති යන්තන් ඇති රත්වෙලාම ඉන්න රත්වෙලාම ඉන්නි කොයි වේ. කතාරන්නන වතුරෘටිකක් ගහල ර කතා කරන්න හොට් ලේට් එක ලගේ තමයිගේ. අන්න යාගේම හන්ද පටවි ආපොත් තේජෝගතිය වැඩි. තේ තමන්ගේ ගත ඒවා. තේජෝගතියට ආපොෝ තේජෝ වායෝගති. වායෝගති කියන්නු ඒක වැඩි වෙන මයි මහඇතෙක් වැඩිපුරු සබන්ධ ගතියක් වායු. වසකයින්න අයිෝ අද පායනවන පැවුනානම් මේ පෝ වැස්තනි හද වීටිකවේලගන්නම් වි්‍යන්නය මේ රට ඉඳල වැඩන්නන්නේ ඔන්නදැන් ටැක්සක වැඩි කරනොලූ අරවදද මේවද කියලා උදේ ඉන්න අවසන කාම අඩවැඩියා. කියවන්නේ වැඩකුත් නෑ කතාකරොත් අඩ වැඩියා. කිය වායෝ ගත්ති වැඩි. කියවල ඒ පැත්ත මේ පැත්ත මේ පැත්ත පෙරල පෙරලා පෙරල පෙරලා කියවල්ලමයි ඔයගගේ අනු. ඔය ඔක්කෝම ඔමං අර ක අර බහුල වශයෙන් තියන උදාහරණාරම් ඔය හතර විස්තර කරේ අපි ළඟ ඔය හතරම තියෙනවා අඩු වැඩි වචයෙන් එකක විදිහට ඇතුළෙ තැන්පත්වෙලා. එන ඔන්න ඔය ගති ස්භාවයක්න් වලින් තමයි අර ගෑලු ළමයන් දැක්ක ගම සුකවේදෙනාව කාව තමන්ගේ කැමති ලක්ෂණටිකේට තියෙනවා කොන්්ඩේ පාට හැඩය තමන්න කැමති ලක්ෂණය තියෙනකොට අර රූපකායතින්න ගතිවලින් දෙනවත් තල්ලුව නාමකායට නැකට පන්න නැකට පං කිය. ඒවගේ තමයි. අරාපු සුකවේදනාවට අ රූපකායතිද ගතිවලින් දෙන තල්ලුවෙන් අරයාපු වේදනාව රෝධවෙන්න පටන්ගන්නවා. දැ මෙච්චර වෙලාේ ගැහැල්ලමයි දැක්ක හිනාස්ත්තුනාා හිනාව වියාව ගුද මෝලිින් කියී කියාවතකොට සුකවේදනාවේ නැද. ෆිස්ේ උදේෙන යන ගුට මෝලින් ගුද මෝලින් කිය නනි. ාවවන එක පාට්න අරත්ම කැමති එක්කෙන. ඒවෙලාවට එන්නේ ඒවෙලාවට සුකවේදනාවෙනකොට රූපකායන උත්තෙනනව තල්ලුව එතකොටා සුකවේදනාව වේගයක් වේදනාවක් කාවේගයක් වන්නන ඔන්න රෝධවෙන්න පටන් ගන්නන්නේහ. එහනම් ඔන්න ඔය තමයි රූපකායෙන් දෙෙන තල්ුවෙන් තමයි නාමකාය නැගේසිටින්නේ ඔක තමයි කිව්වේ රූපන් ජීරති මජ්ජේන නාමගොත්ත නජීරති. මොකද මෙතන කිව්වේ තුළෙ ජනිත වෙනවාර ගෑනු ළමිය දැකගමන් හරි ලස්සනයි කියලා මාරණිකං හරි මත්්‍යෙන පිච්චෙන ස්වභාවයක් කියල. ඒ ඇතිවෙච්ච ස්වභාවය ජරා මරණ වෙනවනි ඕක පැවිත්‍රති බොතු ගලලා වැඩක් කරන්න වෙන්න අනයො විස්සකේ චුට වෙලාහ තිබලා ඇති වෙලා පැවයිකටිකක් වෙලා ගී නැති වෙලා යනවා. හැබැයි අද හදා ගත්ත ගතිය එ අර ගතියක් හැටියට රූපකායට තවය එකතු වෙලා ර ගති හතරටම තවය ඇදිලා. නාමගොත්තය ගොතගොතා යනවා ර රූපංවෙච්ච ඒ වෙලාවේ මතුවෙච්ච ස්වභාවය රූපන් ජීරට මජ්ජේන. මත්වීම කියන්නේ මේ වෙලාවේ තින තල්ලුව හර මේ ඇතිවෙච්ච ස්වභාවය රූපං ජීරතියක ජරාවය නොව එක වෙනස්සලාය එක තමයි ජරාගෙනක අපි විස්තර කර. හැබැයි නාමගොත්තය ඒක දිරන්නේ නෑ එක ගෙති ගෙතිී ගෙති ගැතියන් ඕ කෙනෙ වැඩේ ඕක ගෙ නවනි නැත්තන් තරහගන්න අපට ඕන තරම් පුළුවන් තරහගන්නු තරාණි වෙන හැබැයි. ඇතුලේ පොඩක්ෂර්ණ එක වෙන වැඩේ වෙන. පටිය හැදෙන ගතිය ගෙතෙනු නම ගොත්තය ගැති ගෙතියක් න්නො තන තමයි වැඩේේ. එතකොට ැ නම රපයට හේද තම වි ඥා ැ පින් ටික මයි ේරු රම ික ොකද. නාමරූපය ඇතිවන්න විඤ්ඥානයේ හේතුවෙනෝ විඤ්ඥානයට බුදුපියන් වහන්සේ චෛමේභික්ව විඤඥානකායා චක්ක විඤ්ඥාන, සතවිஞ්ඥානං ාන ්ඥානං, ජිවාවිඤඥාන කායවිං්ඥාන, මනෝවිං්ඥානං කියෙල් හයවිස්තර කර. විඤ්ඥානං කියල කියන්නේ ඔබ තුළ තැන්පත්තුලාා තිචඥාන ස්වභාවය විකෘති වෙන නැං උදේන්නං එක පාට ඕන තන් රූපබලබල ඇවිල්ලා අර ගෑනු ළමිම දැක්කහම අපි කියන්නේ. ට පිස්සුහැදනා අප පිස්සු කියන්නේ විකෘති තම. අන්න එතකොට කියරන්න මටේ වෙලාවෙනිකං පිස්සු හැදනාගේ ගුුණාක්ක මාරයිනේ කියල කියනවානේ මායින කියගේ அන්නමාறுමාරක මාරයිනේකට පිස්සු කිය අචලි කියන්නේ. අපේ තිීන සිහිය විකල්ලනාා. සාමාන්‍යයෙන් ස්වභභාවය විකෘති වුුණා. ඥාන ස්වභභාවේ විකෘතිභාවයක් ඇතියවු අවක තමයි විඤඥාන කිය. ඔය වචන්නේ පද කඩකඩ බැලුවට ඕක තරෙෙන්න්න. මේ වෙන ක්‍රියාවලියත්ත එක්ක බැලුවත්තමයි විඤ්ඥානන් තේරෙන්. නම් විඤ්ානයේ හේතුවෙලා තමයි නාමරෝපය පනගහන්. විඤ්ඥානයේ හේතුවෙලා නාමරෝපය පණගහන්ද. එක අන්නේ අපේ ඥානයෙන් විකෘති වෙන එක පාට්ටම වැටි පසතින ගතිවලින් තල්ලුව දෙනො අරාපපුවේදනාාව ුබුදුවෙන ඉල්ඟට සම්පස්ස වෙල මං ආප වගන්න මුලටත් අයි පෙන්න්නන්නම්. එකකට පෙන්නල මේකෙතාව පොඩ්ඩයිතියන්නේ. ඒවියට ්ානන් කෙ ැන ෘති ාන ස්භාවයක් ඇතිවෙනවා කතමේච් භික්කවේ සංකාරා තයෝ මේ බික්කවේ සංකාරා කාය සංකාරා වචී සංකාරා චිත්ත සංකාරා කියල කියල. මෙ සංකාරා කියන වචන තමයි තේරු ගන්න අමාවරුම තැන්. දැන් අපි සංකාරා කියල කියන්නේ සන් උපදින ක්‍රියාවක් කරන්න තුඩු දෙන අරමුණු පහලවෙන්. අයෝන්න ඔගේ ශර්ට්ටකයන් කරන්න ගහි පික්ச்சுුණනාන. න්නන්නේ ම අන්නෙ හල පොඩ කියට ට ග හොඳටම අත්තවෙලා තිබලතිී මේ දැන් අදින්න තිනශයටට් එකක ික්‍ුණු ෝබල කියලා ගන්නවාන ගත්ත ගමම් මෙෙනවන එක පාට්ටම හැම දාමොහොමයි වැඩක්රනිග මෙලෝසී කල්පනාවක් නෑ මේ ලෝක ඉන්න මනුස්සෙක් නෙවෙේ ඔන්න කියාගෙන වචී සංකාර් මනෝ සංකාර කාය සංකාර පුළුවන්නන් ගානු කාය සංකාර ඔක්කොමටක කරන කාය සංකාර වචී සංකාර ළමයෙ කරණන් දෙමෝපිය න්. ඒ ොඩක් කියෙලාවට හනොලා ලාමයටට ගේල්තියටට මං කේල්තිට දුන්න දෙකක් කිය කියනවා එනම් කාය සංකාර මනුව සංකාර කියන එක අ බාහිර ක්‍රියාවක් විදිහයට වෙනවා ඒ වෙන්නේ කෙලවරටම ගිහාම. දැන් අනිතක පින්වතුනි පැදිලිවම තේරුන්ගන්න ඕන දෙයක්. අවිද්‍යාපච්චා සංකාර සංකාර පච්චා විඤ්ඥානන් කියන්නේ. ඔබ කෙලක් බහිනවාගේ එකක් පස්සේ එකක් තියෙන එකක් නෙවිී. මේක චක්‍රයා. හර මේක චක්ක්‍රයා ම ර පෙන් රප ම රප දන ාවට බය දන උපදාානයටට, මේ පැත්ට පැත්තට, පටි පස්සට ස්ස රහටයි දෙ පැත්තට තලග හ ඉතලග හා බින්න ොලුවන් එක. තනි කරම චක්‍රයා එකක චිත්තාක්ෂණයක් තුළ ලක්ෂවාරයයක් රෝධ වෙලා ඔබට තරහ යිපදේ. නැත්තම් ඒ එකක් අවිද්‍යා. ප සංකාරා සංකාර පච්චා විං්ඥානගල පඩිපෙළ බහින වගේ ඇවිල්ල ඕ බව හැදුන කියරන්තිමට හැදෙන්නේ න. පඩි පෙලක් නෙවෙයි රේකයක් නෙමේ යොතන චක්‍රයක් තියෙන්නේ එනිිසාමයක පේන්නේ නෑ. ඔය චක්‍ර පේන්න නම් දැ මෙතන වැදගත්ම තැන. යංකංචි සමුදය දම්මං සබ්බන්තාන්නේ රෝධ දම්මා. චක්‍රය ක්‍රියාත්මික වෙන හැටිය ඔබ දකින් දෝනි. සමුදය වෙන්ට ඕනි නිරෝධවෙන්න. එනම් ඔබ තුළ මේ ගින්න පත්තුවෙන්න ඕනේ ගින්න ඉපදින හැටි දකින්න ඕනේ. හරියටම ඔබේ ගින්නට හේතුවදකින්න කොට ඔබට හොඳට පේනවා. මේ ඔක්කෝම දේවල් කිය ක්‍රියාත්මකවෙෙන රූප කියනෙ එක මුල්ලෙලා. රූප කියන්නේ ඔබට මානන්්‍යිය වෙච්ච නිච්ච සුකාත්ත ගති. මේදේ මෙහම වවෙන්නන්නේ ෑල්ල තමයිලස්න සිද තයි ලස්. ොෑජන මෙහම ැද හම මයි රස්සන මේක මේ විදිහටම වැඩෝනිි කියලා ඉච්චට පටච්චවෙලා පටිච්චට අභිච්ච වෙලා හදාගත්ත ඔය නිච්චායි සුකයි අත්තයි කියන ගති තමයි ආපෝතයේ චෝවායෝ පටවි කියන ගතිටික ඔන්න ඔය ගතිමුල් වෙලා ඔබට මානන්්‍ය වෙච්ච පිරිලෝකයක් තියෙනවා ඔබට මානන්්‍ය වෙච්චපිරිලෝකයක්තියනවා. ඔයත් දෙක මුල් වෙලායි ඔබ තුළ ජනිතවෙන්නේ සුකවේදනාව හරි දුක්කවේදනාව හරි අදුක්කමා සුකවේදනාව හරි ජනතවෙන්න පිරිාපිරි ලෝකයේ මුල් වෙලා පිරිියාපිරි ලෝකය වෙනස් ගති වෙනස් නිසා. එකි නෙකාගේ පිරිියාපරි ලෝකෝවල් වෙනස් එක නෙකාගේ ගතිපොදිය වෙනස් නිසා. එහෙනම් මෙන්න මේ ක්‍රියාත්මක ව තමයි මේ මුළු ක්‍රියාවලියම ඇත්තට මට තරහයන්න මෙන්න මෙහෙමලුයි. මෙச்சර කල් දනங்கிහිතිனෑ මේ தරහා උපதிන්න என்ன මෙහෙම කகி්‍රියயாவலிයක් டிசாகிய. එහෙන ඔබට තரහயானකොட்ட ஏත් தரහා වෙනகி්‍රියயாාවලද ඔබට தරහයනෝ වචන කියනோ பைனோ ඔය ක්‍රියயாவலியோබ விනිவித දැக்கලා ඕක இප දෙෙනහැට சோதසි කරලා இப்பதன තැனහොයන්න. அන්න ඔබமே முழுகிரியாவலியම விනිவிதදக்கோத். மத்தைෙக் கල් வහිலா தீச்ச වැස්மாක් அரனவா ඒක தමයි அவி්්‍යாපහயති වෙලා, චචා ද පාදිවෙන එනගමි විද්‍යාව විද්‍යාව කියල කියන්නේ මොකක්ද. දැන් ඔබ කියවා බෞතික විද්‍යා රසායන විද්‍යා ෞතික විද්‍යාවගින ගත්තය දන්න ෞතික විද්‍යාව කියල කියීම. අනිත් අයිනං ඕව දන්නන්නේෑ කිය. හට දැංජීව විද්‍යාවගදින ගත්තාය දන්නව කියන ශීරයේ ඇතුළ තින පදධතිවල ක්‍රියාත්මක වෙන හැට. ගෙනෙ අපි දැන් ඉපදින දවසිදදාම් මේ ශරීරයේ කපැල බලලාම්. බලන්න්න ෑනේ රුදිර සංසරනය කොමද ඔක්කොම පද්ධ තිකට එක සම්බන්ධලා තිනෙ කොහොමද හදවතර ලේ අන්නෙ කොහොමද මොන දමනිකාේද මහොකින්ද ක්සිජන් ගාන්න කකාබ්ඩක් සැල්්පිට කරන්න කවුරුහරියෝක රූප ඇඳල කියල දුන්නා මේ මේ කත්තමයි මේ ඇතුළ දන්න කියල හොයා ගන්නවැනි ඒ නම් මේ රතුපාටින් එන්නේ මේ වදමනි හොම ශිරා හොමකි කියයක් ගෙන ගන්නව අන්න අපි නෝදන්නේ ඇත්ත අපි ඉගෙන ගත්තහාම ඇත්ත තමයි විද්‍යාවගේ කියා ඔය කිය නිසාහහිල් සයිස්ගිය. එහෙනම් මෙච්චර කල් ඔබට තරහගියා, මෙච්චර කල් රත්තුනාාපිචචුුණාමත්තුනාා ඔබ නොදන්න ඇත්ත තරහවේ පිටි පසතින රහස තරහවේ පිටි පසතින ඇත්ත මේ ක්‍රියාවලිය ඔබ විනිවිද්ධ දැක්කනම්. ඔබ විද්‍යාව දැක්කාාවනෝ අවිද්‍යාව පහයති වෙලා යනවා. ඔබ දකිනවා ඔබ හදාගත්ත ලෝකය ඔබට ඇවැසි විදදිට පවත්ත ගන්න බැරි බව. බ හදාගනින්න එක මෙහම වෙන්්ඩෝනි කියල ච්චට පටිච්චලා නිච්ච සුකාත්ත ගතිය ඒ නිච්ච අයිස්සුකයි යත්තයි කියලා හදාගත්ත ස්වභාවේ අනිච්ච බවපේනවා ජරාමරණ දකිනකොට. හරිම සරල ප්‍රශ්නයක්. ජරාමරණ වෙන්න නම් ගිලිකූරයි ගිනි පෙටියයිද පැත්තර තියාගෙන හරියනවද. ගෑනුලා මේ කියනු දකිනු ආසහිතන එක් කෙනෙක් පෝ බෑ සන්ලිප දෙනෝ කියලා හක බලා. පෝ බලන්න බෑ සනිිප දෙනෝ කතාගරන්නමට කතා කරන්න හිතයි. ඒවාට නිකං අනවශ්‍ය වැඩක්නේ නිකන් අය ගණු දෙනු හදාගෙන දිග්ගස්ස ගන්න ඕන්න කතානම් කරන්න ඔය අත්දෙන් කියලා අකබලාගෙන. දැ මොකක් දෙකරේ ගිනිකූරයි ගිනි පෙට්ටියයි මා ලොක්කූ පීඩණයක් කරන්න දෙ පැත්තට තල්ලු කල දාලා ගිනිගත්තෙනය කියලා හිතාගෙනින්. ඇත්තට වෙන්න ඕනි මුකද. ගැහැනු ලමය දිහා බලන්න කතාත් කරන්න. එයාවා ආශ්‍රය කරලත් බලන්න එතට ඔබට තේරෙනවා ඔබේ ඇතුළ තිෙන කුණුපොදිය කැෑරි කැෑරි කැෑර්කි කෑරි මත්තුවෙන ැ. එන්න මත්තු වෙනකොට අවිද්‍යාපච්ජා සංකාරා වෙලා මේ හොන්දට මේ ක්‍රියාත්මකවීම වෙනවා. එ අත්ත එක් කතා කරනකොට හිත රිද්දල කොට දුක හිතෙනවා හිත සතුටු කරනකොට සතුටු හිතනවා මේ සතුට හිප දෙන්නේ කොහෙන්ද දුක හිප දෙන්නේ කොහෙන්ද මොහොකටදමං මේ කැමති මොකක්ද මේ පවත් අන්නහාදන් මේ ගැහනුළමයමද මට ඕනි මගේ හිතඉන්නේ වෙන එකක් නේද එන මම හදාගත්ත නිචසුකාත්ත ගතිය පීරපීර පීර පීර බලන්න ඔබට තව කෝටිවාරයක් හමටහන්නෙන් නෝන් ඒකාමටහන්න්නේ ඔබේ උපාදාානලෝකය තුළි එ ඔබේ උපාධාන ෝකෙට අවදිරන්න ඒ ගැහරුලමය උදවනා එයා හින්දන් ඇතුරෙ කැලතිලාව උදවුනානම් ලැබිච්චවෙලාවෙේ චාන්සේක ගන්නතින්. අප රාදරෙ කමට හනම් මස්කරගන්නේ කමට හනාරගන්න හරිම අපරාධෙ රසකෑම උද්දට කන්නාබෙරු කන්නේ සහිිපදන කිය. ෆිල්ම් බලන්න ආසාාවතීරම් බලන්නේ සනිිපදනකි. ිපියන්න්න ූමනාව හොදටම ති ලක් න්නම හිතන සංස්්‍රරීද්ද ලඟගෙනකොට යන්න සනිිප දෙෙනවා කිය. එහෙනම් මේ දේවල් ලක්කොම ගිනිකරෑ ගිනිි පෙට්ිය අ දෙ පැත්‍ර දාන්නෙපා. යන්කච්චි සමුදය දම්මං සනිපදන තැන හරියට ක්‍රියාවලිය දැක්කෝත් ජාති ජරාවන හැටි මරණවෙන්න හැටි. ඔබේම පිරිාපිරි ලෝකේ මුල්වෙලා මේ ක්‍රියාවලිය වෙන හැටි ඔබට දකිනකොට. ඒ ඔබට අඇය සිවිදධට පවත්වාගන්න බැරි බව ඔය ක්‍රියාවලිය තුල්ලම තියනවා. ගෑනු ලම්මාවදේ අඩු කර ගත්ත කියමු රකින්න කෝච්චරගේමක් දෙනවාදනේ අප අපේ වච්චනයෙන් කියනවන. මේ විරෙ ද බලන් දන්ඩ දීත සංගහ ඔක්කොමටි දවන. ඇයිද මටම පමිෙල් අල්ලගෙන තිය ෆෝර්න එක බලනො කට කෝල්රල් බලන්න ෆේස් මක කව්ගේ පස්වඩ ගල්ලගන්නන ඒත් ගහිල් ලනො තයියට කතා කරනවාද බලනො. මාල වැඩක්න තියන්න මටම පම්මණි. ර්ද ටම පමණි කර ගත්තේ හිතං ඉන්නවා මේ ගැහනුලමය මටම පමණි මේ පිරිමිනමය මටම පම්මලි. ඔබ මටම පමණි කරගෙන තියන්නේ ඇයට ඔහුට බැඳේගිය යාවෙච්ච පෑහෙච්ච ගති නැත්තම් මේ බාහිර ගැනුලා මේ පිරිමිලමෙක් නෙවේ ඔබ ඔහු ඇඒ කන්ට්‍රෝල් කරන්න පහලනය කරන්න හදන ෙේස් දුක කවු්ඉල්ලගෙන කෝොල් බලලා මිස්කෝල් බල දිිලිට්කර මැසේක් බල ඔක්කො ලනේ බල්ල පරිෂා කරන්න බල. කොච්චර කරත් ඔය රණින් හදපුරුව ඇතුළි තියෙනකං හරි අපි මැරුණ කියමු න වගේ සිද්ධි සමාජය අනතවත්න්නේ ගැහරල්ලම පිවිිලමයින්ගේ ය සම්බන්ධතාවල ගිදගන්න බැව විවස ගන්න ැඩුවසි ේදදිවිහාහනි කර ගැනීම මනී ැරුම ඔක්කමෙනවන සමාජි මේ ඇත්ත දකින්න බැරිකම්. අපි බාහිර පුද්ගලෙක් මගේ කරගන්නවා හැබැ ඇත්තරම මගේ කරන්තන බහිර කෙනෙක් නෙමේ ඔබ ඇතුලේ ඔබේම ගතය ඔබේ මරුවයි ඔබ හොයා ඔය රුව තියෙන පටියේ ඔය ති මෙන්න මෙන්න මේ සභහාවේ මාර ලස්සනයිකිල ඔය මාර කෑල්ල තිීනකං ඔය රූපය හොයනෝ ඉළඟ ජාතිය. ඒකඩි රජතුමා රත්තරණින් රුව හදන්නේ කවදාාව දෙකල නෑකාම්බෙටෙල අත්තරං කෑල්ලක් කරන්න අබල අම්බල අබල හදනු කාවද හදන්නේ හිතෙඉන්න කුමාරරිව. හද කියනෝ මේ කුමාරේ රුවගෙනනිල්ල ැනින් තැල තියල රුවටරුවක් හොයන් එන්න ඒයව තමයිමන් සරණ පාවාගන්න. රුව ජ පුෘෂ ഹයා ෙන ම. ම මයි මගේ හිත හිටිය කෙන කියලා සරන පා ග. ැ හි හි പ හ ද ത ക്ക ජී ත ගත ක ජතු මැරන වත් මැනു. යි ජතුමා නවතමනු සෙක්ക്കුණ අර කുමරි හොනවද ැද හිතඉන්න කුമරි ගිහින් ෑන ඒ පටිය තියෙනවා. මේ ස්වභාවය ලස්සනයි මේ ැ ගැනයකුට පිරිමියෙකුත් පිරිමියෙකුට කාන්තාවකුත් තරං හිත්ඇැදගන්න ෂ් කාන්ත මනාපරූපයක් තවත් නෑ කියන. ැබැ ඒ කතාවේ හැම ගැනයකුට හැම පිමියෙකුත් හැම පරිමිකුට හම ගැනයකුත් නෙවෙයි ඒකට වෙනසක් වෙන්නේ ඔබට අනන්න වෙච්ච ඔබේ ලෝකයක් තියෙනවා. අන්න ලෝකේතිීන රහවසි තමයි ඉච්චට පටි ච්ච වෙලා ඔන්නඔේ පටි අයි බැඳෙන්. දැඟ ඔබ කරන්නඩ ඕනි ... බට කැමති කෙන කம்பෙනවා කැමති කෑම වර්ග හம்பෙනෝ කැමති விලාසිතා කරනවා ඔ කරண අතரி බලන්න ஒකමාතුවෙන හැට. ඔබට பேනோ ඔබ පවත්த்தගන්න හදන இච්ச்சට පடிච්ச்சலா පடிච්ச்சට அபிච්ச்சලා நிச்சாய் சுකායි අත්යි මේක මෙහම வேண்டோනි කියනேக்க அ சුවයක් கෙනවා දැ දෙனத்திக்க ராண்டுவேும். அ ලස්சனாய் කියලාற அමාார்ුව යාடு කදத்தை ம்ம විාக்க ෙදර ටගෙනவாயும். න්නඉතින් ඊට පසෙන වටික පටන්ගන්න දැන් ර්ඩුවෙනවා ගහගන්නෝ මරාගන්නෝ ආයිත් බත්හැ කද චුක්ට කියලාගේ යිච්චාලුවෙන යයි කිීපැනී වගේන්න ආයිත රන්්ඩුව වෙන ඔක තමයි ස්බාග දෙ පැත්තටම යන්න දෙපැත්තටම යනකොට ඔය හැම හැල හැපීමකම හැම ඇලීමකම හැම සිද්ධියකම මතුවෙන දේ බලන්න ඔබට හොඳට පෙනේවි අවිද්‍යාපච්චයා සංකරදැෙන් අවිද්‍යාප පේන්නෑ පේෙන් නඇති. අවිද්‍යාව විද්‍යාව වෙන්න පින්වතුනි මේ මුළු ක්‍රියාවලිය මඔබ දැක්ක හම අමතුුවෙන් අවිද්‍යාවයින් කරන කියලා ඉංකරන්න බෑ සංකාර අවිද්‍යාව හිතන්නවත් එපා විද්‍යාන හිතන්නවත් එපා හුුවෙන් අග කෙලවරි කොතරින් දහු වෙන්නන්නේ බැනගෙන ැනග යන කොටන තේෙන එක්ො හන්නවා බනිනාව වගදීලා තිිකක් කලා ගිහි කල්පනා කන්න මොකක්්‍ය මට වනේ ඇයිමට කේන්ත ගිය ඇයිමංගෙති මෙටමචර බැන්න ගැහුේ දැන්කෝච ගහිල්ල වරයි මකදතිකෝච්චි සමුදේ වනා ගති හැදන තැන් පත්වන ඔබට අහුනේ කෙලවරරි. ඔත්තන ඉන්න ලිහන්ගෙන්න්න කෙලවරට තන දාය පටන් ගන්න ඕන තැන්. දැන් කල්පනා කරන්න ීමට තරහ ගිය. සමුදේ වෙලා ඉවරයි හැබැයි ඔබට ඔබේ ක්‍රියාවලිය හොඳට විනිවිත දකින්න පුළුවන් දමට ගලප ගල්පා. එතකොට පේනවා මේ වෙලාවේ ඇත්තටමං බැන්නේ ෆේස්බුග්ගකට නෙවි. මෙයාගේ යාලුවත්ත එක් අරයක් චැට්කරුපයකට නෙවේ. මට ඇත්තරම මෙයා මටම පමණයි කියල මං හදං ඉන්නවා. ච්ට පටිච්චලා පටිච්චට අභිච්චවෙලා මටම පමණි කියලා ලෝකය. ඒක තමයි සමර දෙවල් වට හේතුව දැන් අපි ගොඩාකිවට බනින්නේ බනතනය හේතු හේතුවට හේතුවක්හේතුවට හේතුව කොමතියන්. ඔබම හොයාගෙන ගිහම ඔබේ පිරාපිරි ලෝක හොද පෙන්න්න ගන්න. තර ඔබට පේනව ඔබ හදං ඉන්න මේ පටිය දාළ අල්ලං ඉන්න එක තියාගන්න බැරි බව. එ නිච්ච නිච්ච වෙන බව. යද නිච්චම් තන්දුක්කං. යන්දුක්කම් තදනත්තා වෙන බව ඔය ක්‍රියාවලිය තුළම ය හැපපීම තුළම ඔය හැල හැපීමම් තුළම ඔබ දකිනකොට දකිනකොට පටිය ගැල්ලව ගැලවී ගැලවි ගැලවියන්. පටිය කියන්නේ අර මාරකෑල්ල මාරයි කියල මේ කරේතියාගෙනාවට මෙතන ඇති මාරක්නෑ කියලා මාරකෑල්ල ගැලවිලා ගිහාම ඔබේ තේච රිමෝට් කට්‍රල් එක ඉගෙනවා. ඇය ඔව්ව පාලනය කරේ මේ පටියෙන්. ඒ පටියයේ පටිය ගැලවි ගලවි ගලවිගාම ඇතුලේ ඔබට ඔබේ ස්වාමයාට ඔබේ බිරිந்தට ඔබ ඇතුලෙන් දාගන හිටටපු මේ බන්ධනය බැම්ම කියන මේ මේ ගතියට මේ රුවට කියලා அල්ලගත්ත බැම්ම ගැලවිලාය. ඇඳුම පිච්චුණහා මෙහෙම වවුවනේ මේ සාරය මෙහම වන්නවුවනි දාටමට අස්සරටමිය අන්නුවනික දාගත පටිය ගැලවිලායම්. දැක්කනං එලම පටිය ගැලවිලායම්. එහෙම පටිය ගැලවිලා ගලවිලා எனකොට இච්ச்சைතුරங்கள். ඔත්තටලදගෙන ඉච්ත් නැකරන්න න වනි හමෝම්. ඉච්ච නැති කරන්න ද අරහත් වනාා ඉච්චයි තුර. අරහතුන් වහන්සේ කෙනෙක් අරහත්වවෙන්න කලින් ගිහි කාලෙ අපි හිතමූ ්‍යම් පුද්ගලයක් කමනාපකමත් තිබ්බ කියල ඒ පුද්ගලයාට අක්කම ඇති. අරහත් වනා කියල කැමතිවෙන්නේන. අරතිීච්ච පටියන ක්‍රෝධයක් වෛදරයක් වේගයක් කියන්නේ නෑයි පුදගලයව දකින කොට. හැබැයි ඔහුට අක්කමැති. අකමැත්ත තියනවා නැත්තේ පටිය විතර. අපි එනවා ද හැදැන් තුවාල හැදිච්ච මොනවා හරි වෙච්ච අපි කැනෙ සම්මති විරෝපි පුද්ගලේ. බුදු හාමුදුරවිස්සර හට විරූපි පුද්ගලෙක්කා හම ය වෙන විදිහකට පේනන ඒාව පේනයාගේ සවභහාවම රූප නන්දයිනවා අනිත්තට ෝඩ ලස්සනයින ලස්සනයි කියන පේනවා මොක දේ ඉච අපේ මේ ඇස කරණාසේ දිවකයි මනෙ පේන දවල් වෙනස්වෙන මිනිස් ඕකත් ඇතිකරන්න හදනවන්. ඕකත් නැති කරන්න හදන. එද අපේ තියෙන දම්. අපිතම අපි කරවිල්ල පෙන්නන්න බෑ කිය. කන්නාක්ක මැති. ඉස්සර අම්ම කරවිලවර තිබෝ එදාට හොඳටම කේතිය අනෝද කරවිලද හැදවි කන්න දෙයක් හදලත් නෑහෙම කියින්. ඉතන් නොය පුදගලයා ඕක හැමදාම කේන්තිය අරන් කේන්තිය අරං අම්ත් එක්ක. යාම හදාගත්ත ලෝකයාට පවත් ගන්න බැරි බව අනිච්ච බව දුක්ක බව අනත්ත බව මේක යාම හදාගත්ත ගතියක් කියල දෙකල දෙල පටිය ගැලවෙලා ගියා කියල් අරහත් වනා කියලා හිතන්නක ඒත් කරවිලවලට අකමැති කැමති වෙන්න නැහැ ඒත් අක මැටි හැ බැයි දාට කරවිල බෙදුවයි කියලා අරවගේ බනින බැනුමක් වෙන්නෙ නෑ පටියක් නෑ තල්ලුව දෙන්න පටියක් නෑ ඇතුළේ තන්නහා වෙන්න අ උපාදාන වෙන්න ඇතුළ දෙන්න අපි කියන්නේ වහාගෙන ඇවිලෙන්න්න ඉන්දනන්න ඉදන තිබ්බොත්ය දල්ලුව දෙන්න ඉන්න පත්තුවෙන් ඉන්දර නැතිකොට පටිය නැතිකොට ගිනි උපදන්න නෑ. එම් ඉච්ච නැති කරගන්න උත්සහ කරන්න එපා නැ අරහත් වනා ත්‍රිප්ියයන්න හැමතින ත්‍රිප්ියයාන සිින්දුහන්න ැමතින සිදදුුවහන්ු ්‍රකට් මච්බගන්න ගැමතිවා ්‍රිකට් ම් ල. ඕකයිඉතිං බලනවා ක්‍රිකට් මච් උත් බලන. ටවිදාග ඉන්න කියල වටෙන්හ? ඒත් තමන් ආස ඔනි මුස්බලන්න කැමතිනම් නිමුල ඒ බාහිර ක්‍රියාවලොයි කිසි දෙයක් නෑ පටියයි ගැලවිලාය ඉතින් ඔන්න ඔය විදිහට සූස දේශනාවාව සංගෙනවා පිංවතුනිි මේ අවිච්චා කියලා කිව්වේ යංකෝභික්කවේ දුක්කේ අඥ්ඥානම් යමෙ මේ දෙවනි දුක්ේ කලකිවේේ දෙවනි වේශයට පෙරලන එක දුකනේේ දුක්කා අපි හැවෝමදන්නවනේ දුකනල්. දුක්කේ අඥාංකි වෙක් කය කරලා දැමේ හැකි. ඔ හදාගෙනඉන්න නිච්චයි සුකයි අත්තයි කියලා මෙන්න මේ එකකමිහෙම වෙන්ටෝොඩි කියලේක්. ඒ කය කරලා දමන්න පුළුවන් පටියයක්ක් එතන තියෙනවා ඒක දෙවනි වේශයට පෙල්ලෙන ස්භාවේ දුකේ අඥානං එක දකිින් නැතිකෙනා අවිද්‍යාව. එකක දැක්කනා නිකම අවිද්‍යාව ඉංලා යනො හිත්තලා දකින්න බෑ. ඔන්න මම කරනවා මේ දකිනවා දැම් මේ දේකරනවා. තරහක් කෙනකොට හෙම ගන්නවා කල හෙම ගන්න බෑ තරහනකොට මෛත්‍රය ගන්න බෑපිංවතුනි පටජ සමුපත්ධර්මය දැකලා නැක්්ටං කොහොමත්ම වෙන්න නෑ එක වෙන්න නෑ කීයටවත්ම තුන මෙතන දුක්කේයක් ඥානම් දුක්ක සමුදේයක් ඥාන දුක්ක සමුදය කලකිවේ සන් හේතු පලවෙී පල හේතුයවි යායට යායට ඉපදීප යන ැට ඔබට ෙන්න්න න්නු දැම්. ඔබට පේනවා පළවෙනි දවස බිින්ිඳට බයින කල් දෙවිනි දවසෙත් බයිනු තුන්වනි දවසෙත් බයින ඔබ තුවනි දවසයෝක සෝදිසි කරන්න ගත්තොත් තමයි පේන්න මේක ගෙතිගෙති ආපු හැටි හේතු පලවෙවි පල හේතුවෙවි යායට යායට මේක ගෙතන හැටි පේන්න ගන්න එනම් දුක්කේ සමුදයක් ඥානං එක ඥානං වෙන ඇත්ත මොකදද කියලා පේන්න ගන්න රෝධවෙවී රෝධවෙවිී ගෙටිගැති ආපු එක අනිච්ච බව දුක්ක බව වනත්ත බව දකිනකොට පටිය ගැලවි ගැලවී නිරෝධ වෙන බව අඥානන්න මේ ඥානංගෙන. අඥානංගනොත්තා විද්‍යාව ඇත්ක දැක්කො විද්‍යාව මතුවෙන. දුක්ක නිරෝධගාමිනේ පටිපදා අඥානං කිය යන කින්න නැතිකෙන මේ දහම පටිප පටියගවව காගது. තම තමන්ගේ පටිය. දාගෙනඉන්න පටිය නිචසුකාත්ත ලෝකය ගතියක් හදඟින්නොය පටිය පටි පදා කර කර රෝධ නිරෝධ කර කර ගාමිනියා කියන්න යනවන් ගමනය යනඒක තමයි. දුකගාමිණී පටිපදා අඥානං වෙනවා පුතක්ජානය දහම දැක්ක කෙනෝක ඥානංවෙවි ඇලන ගැටන පත්තු වෙන ගිනි ගන්න ලෝකේ මේක දකින්න ගන්නවා කියලා ඔන්න මේ අවි්‍යාවි්්‍යා දෙක පැහැදිලි කරලා ඉ පසි බදුපාණන් වහන්සේ අවසාන වශයෙන් කියනවා යිති ෝබිත්කවේ අවි්‍යාපච්ඡා සංකාරாய் மூளைද කියනோ අවිද්‍යාවව මේදේ නොදන්නා කමනිසයි මෙච්චරකාල් තරහ ගත්තේ දැන් තරහ ගන්නේ කපිටා තැන් එනම් මං අදීන්නම් තරහගන්න. පුළුවන්ද. මොනව කිව්වත් මම නෙවෙයි හා. බීරවගේ ගෙදරගින් ඉන්න. ඕන එකක් කියගත්ද කියලා ඉන්න පුළුවන්ද. ඕන එකක් කියද් දෙෙන්කු මං කට හොලවන්න කේන්තිගන්න. බීරවගේ ඉන්න. ඉන්න බෑණි පින්වතුන ඇයි ඉන්න බැරි ඇත්තුළ තියෙනව ඉන්දන දෙනව අල්ලුව? ටවාහගේ ොච්ච හහිටියත්කිෙන මග රත්තු කට පෙන්න්නක් කියා බන් දුන්නා වැඩේ කියලා අන්තිමටේහනේ. එනම් ෑනතියාගිරන්න බැරිඒක අමාරුවෙන් කරන්න යන්න එපා. ගිනි ගන්න දෙන්න ගිනිගන්න ගමම් ඕක හොඳට හොඳට දැක්කොත් වැඩි කාලයයක් යන්නේ ටක්ගාලගන්න නිවාගන්න පුළුව. හැබැ ෝකට ඔබ කොංක්‍රට් එකක්ත් දැම්ම අදඉන්දම්මන්කේන් තිගන්න බනාහන තාපැසයගේ ඉන්නෝ ගෙදරට ගිල්ල මොනවකිවත් කටාරින්නෑ කියන කොට මොකදවෙන්නේ. ිනිිකූරෑ ගනිි පෙක්ටියයිද පැත්තට වසි කරන්න අසීමිත වූ බලයක් තල්ලුවා යෝදල්ලා ඔබත් දීරල්ලා දිරල්ලා හේහත්වෙලා ගස්ටරයිට සේදන ඒක තමයි වල් ගස්ටරයිටස් හැදන පින්වතුනි ඩිප්‍රශන් එනෝ අන්තිමට බණ විීසිකල්ල දන පැත්තකට හම කරපුය ඕනන් තනන්ගෙන මේකෙන් සෝවාන්නවත් එන්න බෑ මේ බොරු බණ කෝමංකරා කරා වැඩුව වැඩුව මොකක්කටන එතනවා එතනම තම මොකක් ගොත් එතනමයි කර කරා වැඩුව වැඩු සතට කමඩහන් වැඩුව වැඩුව තරහ එහෙම්මම අන්කටමන් දමළ ගහලා ඔත්තනෑ ඇති ප මේකක් නෑ උත්තන ඇති දහමන්නේ ඔයා අනපා ොරු ඔය දහම බොරු තින් බොරු වෙනවා දැක්කින ැතික්නම්. එයා දැක්කිට ඇතයක් කොන්ක්‍රීට්දාන්න ගියා ය රඟපාන්න ගියා නළුකමක් ඇතිකර ගත්ත තාපසයවගේඉන්න නිහැදයි දෙ පැත්තර දිධාන්නගේ ගමක් මේක දකින්න. එහෙනම් කිසිම මාංචුවක් නැතුව? හොන්ද නිදහසේ යන්න පුළවා හරිම ලස්සන පූරු පාර. තාලන පීරණ මාංච මුකුත්නෑ බයිනවන බලින්ෙති ඕක බැල බලන්නක බැනපුේ එක කොහම දීපදන කියල ද දෙවනි දස තුන්වෙන් දවසේ අතරිය දසය කොට ගැලවලාම යම හඩයට දැක්කොත් ගැලවිලාමයන්. සමුචචේද ප්‍රාණය කරන්න මෝන. කොංක්‍රට් එකද දල් තදංගම වශය ිෂ්කම්බන වශයෙන් යට ගහන්න යන්න එපා. එමුණුත් වතුර බෝලි අට ගහන වගේ ඇැම දාමකේන්ති නොගෙන ඉන්න උත්සසාහ කරනවා ඒන්ති එන හැටි දකින්න මුල දකින්න පටිච්ච තමයි හේතුව සංඋප්පාල තමයි පලේ. පටිච්චවල පටිය දකින්න, පටිය තමයි නිච්ච සුකාත්ත ඔබට ම ඔබාන අන්නේ කරගත්ත ලෝකය ඒක දැක්කනම් ඒ අනිච්ච බව දුක්ක බව අනත්්‍ය බව දකිනකොට මි සුකාත්ත ගැලවි ගැලව අනු. හැබැයි පින්වතුනි හිමිංවෙන්නේ හොඳේ බොරු කියන්න ඕනි නෑ. බොහෝම හිමින් වෙන දෙයක් කුණු සලා අහැරන්නේ සැලෙනව කියන්නේ හිමිින් වෙන දෙයක්න සැලිසැල්ලී යනකොට, අ අනරීය භාවනාවගේ ක්ෂණක ප්‍රතිඵල්ල නෑ දෙක ක්ෂණනිකයි. අපි හොඳර ප්‍රක්ටිස් න ැල්මිට්‍රෝසෙකදදා ගන්න උදේ හතුර නැකි න්නො හොඳදවට බාවනා කරනො කරනු මාර්සුව. ්‍යනකට ගියොත් මාරසුව. ඒ සුවය සුවයක් තියෙන්. තකොට මේ වැටි වැටි බඩගගා ගහ මරාගෙන මෙතන එක යුද පිටියක් එක්කන අපි පටිය ගලව ගන්නේ. විපස්සනාව? ඒයාට අර වගේ සුවයක් නෑ. මොකද. සෆරිින් එකක් පේන එකක් තියෙනවයි ජාමරණයි උරුම වෙලාම තමයි දකිින්. එතකොට පේෙන් එකක් වෙදවීමක් තියෙනවා. ඇැබැ ගින්න තුළමමයි නිවීම තියෙන්. තොඩ ටික් ටික පිච සෙනවා. ටික පිච්ෙනවා. පිච්චිලම තමයි ලිහාගන්න පුළුව. ඒ පිච්චීමට පොඩක් කොත්තු දී ලැයි පිච්චීම දකින්න. අඩයට දැක්කොත් පිච්චීම තුළම ගින්න තුළම නිවීම තිය. බොහොම ගැබුරුම තැනක් කිව්. ගන්න තුள்ளමයි නීමති. ද ඔය විදිහට නිදිරන්න. ිය ගත්තோත්. මේ අච්්‍යාපච්ச்சා සංකාරා සංකාරපච්ச்சා කියෙක වච්චන ொன்னවත්්‍යපා මෙවල් ලියා ගන්නත් එපා මෙතනින් කීයද වචරි දෙකර තේරුණේ මේකායි හිතන්නවත් ඕන්න තමන් තුுள்ளවෙන ලோකට කප ගලපා වච්න නැතුව මේ ක්‍රියාවලිය අත්දක්කින්න එත පොට නිච්සුකත්ත පහ ඇති වෙලා ඔබට සුවයක් සහනයක් අත්්‍රේවි මේ ඒ සඳහම, බ තුළ පත්වෙන ගිනිගන්නා ෝකයට හේතුව වෙන නිට සුකාත්ත කියන පටිය යිංරන්න අයිං වෙන්න අත්ත හැරෙන්න්නඕනි පට අත හරින්න බෑ අත හැරෙන්න්නූනි ඒ සඳහාම මේ සියලු ධර්ම කරුණුකාරණ ඔය පින්වතුන්ට උදවවේවා උපකාරවේවා හේතුවාසනාවේවා කියලා විතාන කරண.